சீமாவின் இஹா தேசபாலன். ஐபுவன் சுபசந்தேவாக் දේශපාලනයේ බොහෝ හැලහැප්පීම් සිදුවන කාලවකවානුවක දේශපාලනයේ සීමාවෙන් නැහැ සාකච්ඡා කරන්න සූදානමින් සලකුණු දේශපාලන සංවාදයයි ආරම්භෙන්නේ. අදත් මාමාගේ සගීල් දෙදෙනා සමගින් අපි හඳුනා ගනිමු. මුලින්ම රංගන ද සිල්වා, රංගන සුභ සන්ධ්‍යාවක්. සුභ සන්ධ්‍යාවක් සුදේව. දම්මික යටිකිද ඔබ සූදානම්ද? සූදානම්. සුභ සන්ධ්‍යාවක් සුදේව. සුභ සන්ධ්‍යාවක්. අප දෙදෙනා සමග අද සලකුණෙහි දේශපාලන සලකුණ කවුරුන්ද? අප ආරාධනා කළේ ජාතික නිදහස් පෙරමුණේ හිටපු නියුජ නායක වර්තමාන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වීර කුමාර දිසානායක මහතාට. අයිබෝවන්. අයිබෝවන් සුදේ. සුභ සන්ධ්‍යාවක්. ඔළුව නිදහස්ද දැන්? නිදහස්. නිදහස් වෙන්න ගන්න තීරණයට කොච්චර කාලයක් විතර ඉඳලා ගත්ත තීරණයක්ද? කොච්චර කාලයක් හිතුවද? කොච්චර කාලයක් ඔය ගැන තරාදියට දාලා කිරලා මන්ද බැලුවද? ඇත්තටම සුදේව, මේ තීරණය ගන්න මං සෑහෙන කාලයක්. කියන්නේ මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට යන තීරණය නෙමෙයි, මේ දේශපාලන පසුබිම තක්සේරු කරලා අපි ඉන්න කඳවුරට වාසිදායක ලෙස කොහොමද යොදාගන්න කියන එක පිළිබඳව අවුරුද්දකට වැඩි කාලයක්. ඔබ ඉන්න කඳවුර කිව්වේ මහින්ද රාජපක්ෂ කඳවුරද නැත්නම් විමල් වීරවංශ කඳවුරද? ඒකාබද්ධ විපක්ෂය සහ අපිත් එක්ක අපේම කොටසක් ආපු ආණ්ඩුව ඉන්නවානේ. අපි එකට මැතිවරණ තරඟ කළේ, එක ලකුණකින් තරඟ කළේ, කොටසක් ආණ්ඩුවට ගියා, කොටසක් විපක්ෂයේ හිටියා. එතකොට මෙන්න මේ කඳවුර ශක්තිමත් නොකර, මේ දෙක යා නොකර දේශපාලන ගමනක් අනාගතයේ යන්න පුළුවන් කියන එක කිසිසේත්ම පේන්නේ නැහැ. ඒක පදනම් කරන් තමයි මම කල්පනා කර අවුරුද්දකට වැඩි කාලයක් මම කල්පනා කර හිටියන්නේ මේ ජාතික නිදහස් පෙරමුණ ඇතුලේ. ඒ වගේම දැනට මාස 4කට පමණ පෙර ඒකාබද්ධ විපක්ෂය ඇතුලේ මේ සම්බන්ධයෙන් අදාළ සාකච්ඡාව මම පටන් ගත්තා. ඒ ප්‍රවේශයේ තමයි අද මේ තියෙන්නේ. ඒ කියන්නේ ඒ සාකච්ඡා ආරම්භ කරේ ඔබද නැත්නම් ඒ ඔබ කියන කඳවුර තුල ඒ සාකච්ඡාව පැවතුණාද? නෑ, මම ජාතික නිදහස් පෙරමුණ කියන පක්ෂය තුල මේ සාකච්ඡාව ඉස්සෙල්ලම පටන් ගත්තා. මොකද හැමෝම සමහරලාවට මේ වගේ දෙයක් කතා කරන්නත් බයයිනේ, එකතු වෙමු කියන කතා. එකතු කරන්න ඕන, එකතු වෙමු. එහෙම සාකච්ඡාවකට ඉඩක් තිබුණේ නැහැ කොහිම තැනකවත්. එහෙම සිතුවිල්ලක්වත් කාලඟුවක්වත් තිබුණු නැති විදිහට තමයි, තිබුණාද කියලා මම දන්නේ නැහැ, තිබුණු නැති විදිහට තමයි හැමෝගෙම හැසිරීම භාවිතාව තිබුණේ. ඒක නිසා මම කල්පනා කරා දේශපාලන වශයෙන් බැලුවොත් මේක පේන මානකවත් නැහැ. ඒ කියන්නේ අපේ රටේ දේශපාලන ගමන හැම වෙලෙම පක්ෂ කණ්ඩායම් බලන්නේ ආණ්ඩුවක් නිර්මාණය කරන්නේ කොහොමද, බලය තමන් අතට ගන්නෙ කොහොමද, බලය කේන්ද්‍රීව තමයි දේශපාලන හැම වෙලෙම කරකැවෙන්නේ. එතකොට එහෙම බලය ගන්නවා නම්, බලය ගන්නවා නම් මොකද්ද අපිට තියෙන මාවත? ඊගාවට දැන් මේ මැතිවරණේ එනවා. මැතිවරණ නිසා තමයි මම මාස 4කට පෙර මේ සඳහා සාකච්ඡාව පටන් ගත්තේ. ඍජුව මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමත් එක්ක මේ සාකච්ඡාව කරන්න මට අම්බුනේ දැන් සති දෙකකට විතර පෙර, ඒත් ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම ඇතුලේ. නමුත් විමල් වීරවංශ මැතිතුමාට මේ සම්බන්ධයෙන් අවුරුද්දකට කලින් පමණ අපි කරුණු අවධාරණ එක් කළා. එතුමාගේ ප්‍රතිචාරය මොකද්ද? ඔව්, එතුමා පිළිගත්තා මේ වැනි සාකච්ඡාවක් අපිට පටන් ගන්න පුළුවන්කම තියෙනවා කියලා. ඒක නිසාම අපි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා හම්බුණා. ඇත්තටම පළමු වතාවට අපි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා මුණ ගැසුනේ විමල් වීරවංශ මැතිතුමා අත්අඩංගුවට ගන්න දවසකට කලින්. මමත් විමල් වීරවංශ මැතිතුමත් අපේ පක්ෂයේ ප්‍රධාන ලේකම් ඒකට හිටපු ප්‍රියංජිත් විතාරණ. මම අපේ පක්ෂය කියලා කියන්නේ මම හිටපු පක්ෂයට දැන් තාමත් කියනවා. හරි, තාම දවසයි නේ, තාම දවසක් ගියෙත් නැහැ නේ, ශ්‍රී ලංකා දහස් පක්ෂය නැහැ නේ. ඔව්. ඒක නිසා ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන ලේකම්. එතකොට හරි. ප්‍රියංජිත් තාරණයි මමයි විමල් වීරවංශ මැතිතුමා තමයි මේ සාකච්ඡාවට යන්න අපි දාගෙන තිබුණේ. නමුත් අපිට ආරංචි වුණා විමල් වීරවංශ මැතිතුමා අත්අඩංගුවට ගන්න සූදානමක් තියෙනවා කියලා. කියන්නේ ඊට පහුවෙන්දා යන්න තිබුණා, මට මතක 10 වෙනිදා වගේ දවසක FCI දෙකට යන්න.
ඊට පස්සේ බලවිල රසවත්තුමක්කෝ මාව අත්අඩංගුවට ගන්න සූදානමක් තියෙනවා කියන එක තියෙනවා. ඒක නිසා මම මේ සාකච්ඡාවට අද සහභාගි වෙන එක එතරම් සුදුසු නෑ. අපිත් කෝව එක ඔව්. ඒ සාකච්ඡාවේ පදනම මොකක් සම්බන්ධයෙන්ද සාකච්ඡාව? ඒ සාකච්ඡාව අපි ගියේ ඇත්තටම මේ දෙක සමග කරන්න ප්‍රවේශයක් තියෙනවද කියන එක බලන්න. ඒ සඳහා ඉල්ලීම ඒ පැත්තෙන්ද ඔබේ පක්ෂයේ පැත්තෙන්ද? අපේ පැත්තෙන්නුත් ඒ සඳහා අවධානය තිබුණා. ජනාධිපතිතුමාගේ පැත්තෙන්නුත් ඒ සඳහා වෙච්ච යම් නියෝජිතයන් හිටියා. එයාත් එක්ක සාකච්ඡා කරාට පස්සේ අපිට ප්‍රවේශයක් හැදුණා මෙතන ඒ ඉඩකඩ හදන්න පුළුවන් කියලා. මම පාර්ලිමේන්තේ හිටු නිසාම මන්ත්‍රීවරු හිටියලා සන්තල කියන්නේ මතුමාලා මේ අය විවිධ පිරිස් එක්ක සාකච්ඡා කරමින් හිටපු නිසා ඒ ප්‍රවේශය අපිට හදාගන්න පුළුවන්කම ලැබුණා. ඉතින් ඒ නිසා මේකට විශේෂයෙන්ම මැදිහත් වුණේ ප්‍රියංජිත් තාරණ පක්ෂයේ ප්‍රධාන ලේකම්. පස්සේ මමත් එයත් දැන් වැඩ බලන ලේකම් විදිහට ඉන්න කපිල ගමගේ අපි මේ සාකච්ඡාවට ගියේ. ගිහිල්ලා අපි මේ මූලික කරුණු පදනම සාකච්ඡා කරා මෛත්‍රීපාල ජනාධිපතිතුමත් එක්ක. එතුමා මේක සමගි කරන්න අකමැත්තක් තිබුණේ නැහැ. එතුමා බොහොම කැමැත්තෙන් හිටියා මේක සමගි වෙන්න ඕන. මූලික දේශපාලන කාරණා විදිහට එතුමා අඳුරගත්ත මේ රටේ ජාතික ප්‍රශ්නේ තියෙන එකට මම උත්තරයක් හදන්න ඕන මේ රටට. දැන් අපි යුද්ධය ඉවර කරා. ව්‍යවස්ථායි ප්‍රශ්නේ අපිට තියෙන ප්‍රධාන ප්‍රශ්නයක්. මොකද ව්‍යවස්ථායි ප්‍රශ්නේ තියෙනවා. ජාතික ප්‍රශ්නෙට උත්තරයක් ඕන. ජාති ප්‍රශ්න කුමන හෝ උත්තරයක් ඕන. හැබැයි රට බෙදෙන එකක් වෙන්න බෑ කිසිසේත්ම කියලා ඒක අපි ඉන්න දේශපාලන පදනමත් එතුමා එක සාකච්ඡා කළා. ඊට පස්සේ මොනවා හෝ ජාතික න්‍යාය පත්‍රයකට, මොකද එකක් රට විශාල ලෙස කඩා වැටලා තියෙන ප්‍රශ්න ගොඩක් රට වටේ ඇවිල්ලා තියෙන වෙලාව නිසා ජාතික න්‍යාය පත්‍රයකට රට ගේන්න පුළුවන් නම් මේ හැමෝම උදව් කරොත් එන්න පුළුවන් කියන විශ්වාසය එතුමාට තිබුණා. ඒක නිසා එතුමාට ප්‍රධාන නිසා අපිට දැනුණා මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායමක් විපක්ෂයේ ඉඳීමත් කණ්ඩායමක් ආණ්ඩුවේ ඉඳීමත් එතුමාට අභියෝගයක්. ඒකත් අපිට තේරුණා. එතුමාගේ පැත්තේ ඒ ප්‍රවේශය තිබුණේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ශක්තිමත් වුණොත් එහෙම ආණ්ඩුව ඇතුළේ එතුමා ශක්තිමත් වෙනවා. ඔව් පොඩ්ඩක් මෙතන පැහැදිලි කරගමු අපි. දැන් ඔතන දැන් පදනම පක්ෂ දෙක එකතු වීම කියන්නේ පක්ෂ දෙක එකතු වෙලා යන්නේ කොතෙන්ටද? ආණ්ඩුවටද? ඔව් පක්ෂ දෙක එකතු කරගෙන ගතිවතු ක්‍රියාමාර්ග තීරණය කරන්නේ එකතු කරගෙනනේ. දැන් පළවෙනි ප්‍රශ්නේ ඉන්නේ එකතු කරගන්නත් බැරුව ඉන්හිහා ක්‍රියාමාර්ගයක් ගැන සැලසුම් කරන්න බෑ. ඉතින් ඒක නිසා තමයි ජාතික වැඩසටහනකට එන්න පුළුවන්ද බැරිද කියන ප්‍රවේශය තමයි අපි අතර තිබුණේ. ඔබ ජනාධිපතිවරයා සමග ඍජුව සාකච්ඡාවකට යන කලින් ඔබ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නෙමෙයිනේ. ඔව් ජාතික නිදහස් පෙරමුණේ ඉඳගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඒකාබද්ධ විපක්ෂයේ ඉන්න අයත් එක්කයි මේ සාකච්ඡාව නොකළේ. නෑ ඒකාබද්ධ විපක්ෂය ඇත්ත එක සාකච්ඡා කරන්න ඉස්සෙල්ලා අපි දැන් මේ මොකක් හරි ප්‍රවේශයක් හදාගෙන ඉන්න එපා ඉස්සෙල්ලා. දන්නේ නැති දෙයක් සාකච්ඡා කරන්න බෑනේ අපිට. ඒ පැත්ත කැමතිද කියන කාර්යය තියෙනවා. මේ පැත්තේ මොකද්ද කියන එක අදහස තිබුණොත් නේ අපිට පුළුවන් ඒකාබද්ධ විපක්ෂය අදහස ගන්න. ඒකාබද්ධ විපක්ෂයේ සම්පූර්ණ ඉන්නේ මේ පැත්ත ගැන කළු චිත්‍රයක් හදාගෙන. එතකොට මේ කළු චිත්‍රයත් ඒගොල්ලෝ හදාගෙන ඉන්න කළු චිත්‍රය හරිද වැරදිද කියලා අපි පරීක්ෂා කරලා ඕනි ඒකාබද්ධ විපක්ෂයේ අනිත් අයට සාකච්ඡා කරන්න. දැන් ඔබ ගොඩක් වෙලාවට වචන භාවිතයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දෙපැත්තේ එහෙම කියන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානය කියන එක ඔබෙන් කියවෙනවා අඩුයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිළිබඳව මේ තරම් රුදාවක් ඔබට දැනෙන්න ගත්තේ කොයි වකවානුවේද? නෑ මේක දේශපාලන ප්‍රශ්නයක් නේ රංගන. දේශපාලන ප්‍රශ්නකදී පක්ෂය මොකද්ද කියන එක සහ රුදා වෙන්නේ දේශපාලනෙත් එක්ක. මම අහන්නේ ඒක තමයි. හැම වෙලෙම දැන් රුදා. දැන් ශ්‍රී ලංකා නිදහස් සන්ධානයේ මොහොතක් දෙන්න. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විදියට අපි එකට ඉන්න ඕනේ මේ එකට හිටපු කණ්ඩායම කියන එක ඔබෙන් කියවෙන්නේ. ඔබ කියවෙන්නේ මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බෙදීම ගැන. ඔබ ඉන්නේ ජාතික නිදහස් පෙරමුණේ ඔබ හිටියේ. ඒකයි මම ඇහුවේ ඒ රුදාව ඔබට කොයි වකවානුවේද? සාධකයේ වෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බෙදීමනේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බෙදීම තමයි තීරක වෙලා තියෙන්නේ. ජාතික නිදහස් පෙරමුණේ අපි ඉන්න අය සහ ඔය අනිත් පක්ෂ මේ වෙනකොට ඒ තීරණයට එකඟුණා නම් එතකොට අනිත් පක්ෂවලට ඕක ලොකු වට බලපාන්නේ නැහැ. එහෙමනම් මේ ප්‍රශ්නෙත් එක්ක ඒකට ගැට ගැහෙන්න තිබුණා. ප්‍රධාන සාධක වෙන්නේ මේ දෙකේ බෙදීම. ඒක කේන්ද්‍රියව තමයි අනිත් 10 දෙනෙක් විතරනේ මන්ත්‍රීවරු ඉන්නේ මෙහා පැත්තේ ඉන්නේ. අනිත් ඔක්කොම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීව බහුතරය එතන ඉන්නේ. එතකොට ඒ බෙදීම තමයි මේ සන්ධායයට බලපාලා තියෙන්නේ. හරි. ඒක නිසාම අපි කල්පනා කරේ මේ එතන අදහස ජනාධිපතිතුමාගේ අදහස මේකට අපිට හරියට දන්නේ නැතුව. ඉතින් මේක ගැන තියෙන චිත්‍ර එක එක විදිහේනේ විශ්වාස කරන්න පුළුවන්ද? මෙහෙම එකක් සමාජගත වෙලා තියෙනවා. ඒ බලවේග අතරත් තියෙනවා. ඉතින් මෙහෙම මේ විශ්වාස කරන්න පුළුවන්ද? මේ
එවැනි දේකට අපිට එකඟ වෙන්න පුළුවන් මෙන්න මෙහෙම මෙහෙම එක 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 මත ඒ සම්බන්ධ ගත්තොත් විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒත් අපි ගත්තම දැන් මිනිහගේ නහය, කන, කට මේ දෙක දේශපාලන අදහල එකක් නෙමෙයි. හරි? ඒත් හැසිරෙන විදිහ එහෙම අදාළ නැහැ. දේශපාලන අදාළ වෙන්නේ දේශපාලන ක්‍රියාවලියක් ගලාගෙන යන්න පුළුවන්ද කියන එක. මෙන්න මේකත් එක තමයි අපි මේ ප්‍රවේශයට ආවේ. ඇත්තටම මේ ප්‍රවේශය නිසාම අපිට පුළුවන් වුණා අද අපි ජාතික නිදහස් පෙරමුණ විදිහට ව්‍යස්තව සම්බන්ධයෙන් ජනාධිපතිමත් එක්ක ප්‍රසිද්ධි සාකච්ඡාවකට ගිහී අපි ඉල්ලීම් කරලා ගියේ. මොකද ඒක එක ප්‍රවේශයක් විදිහට මේ ප්‍රශ්නේ උග්‍රම වෙච්ච වෙලාව. ඉතින් අපි දැක්ක ජනාධිපතිතුමහරහා මේ යම් ක්‍රියාවලියක් පණ ගන්නන්න පුළුවන් කියලා. ව්‍යස්තව සම්බන්ධයෙන් අපි සාකච්ඡා වලට ගිහලා අපි තුමන පෙන්වලා දුන්නා මෙන්න මේ මේවා ගන්ති ඇතුලේ මෙන්න මේ මේ තැන්වල මේ ස්ථානවල තියෙන ප්‍රධාන කාරණාවල අනතුරු. එතුම පිළිගත්තා වගේම සමහර ඒවා වෙනස් කරන්නත් එක්කුණා ඉදිරියේදී යන දීර්ඝ සාකච්ඡාවකදී මේ සියල්ලත් වෙනස් කරන්න එකඟුණා. ඒ වෙලේ අපිට කිව්වා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ යෝජනා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ යෝජනා ඉදිරිපත් කළා තියෙන අපි ව්‍යවස්ථාවට. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ යෝජනාවේ අපි ගෙනිපු යෝජනා අතර ලොකු දුරක් තිබුණේ නැහැ. සමහර වෙලාවක තිබුණේ වචන වල වෙනස්කම් විතරයි. ඒක වෙනස් කරගන්න අපිට බැරි කමක් නැහැ ව්‍යවස්ථාව ඉස්සරහට එනවා නම් කියලා ඒ එකගතාවේ හදාගත්ත අපි එතුමත් එක්කලා. ඊට පස්සේ එක වෙලාවක් ආවා, ඒ කියන්නේ අර ජගජය සූරිය මහත්තයාගේ ප්‍රශ්න අපල ඔය සාකච්ඡා අතර ආවනේ. මේ එතුමා අත්තරම් ගොඩ ගන්න අපි ජනාධිපතිතුමාට ඒ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කළා. මේ මේ මේක මෙහෙම එකක් වගේ කිසි ලෙසකවත් අපි එහෙම මේ වැක නැහැ. මම කිසි ලෙසකවත් එහෙම කරන්න ඉඩ තියන්නේ නැහැ. ඒ කියන්නේ නිරන්තර ගනුදෙනුවක් සිදු වෙලා තිබෙනවා. ඕ අවුරුද්දක් තිස්සේ අපි මේ ගමන ආවනේ. ඒ අවශ්‍ය ප්‍රශ්න අපි උවමාරු කරා, කතා කළා. ඊට පස්සේ කොහොමද ජගජය අපි කියන්නේ ඔබ තනියම ගියත් නැත්නම් ජාතික හැටියටද ගියේ? ඔව් පක්ෂ ප්‍රධාන ලේකම් මම. ඒ ගොඩාක් සාකච්ඡා වලට සාභාවික පක්ෂ නායකයා දැනුවත්. ඔව් පක්ෂ නායකයා දැනුවත්. පක්ෂ නායකයා දැනුවත්. පක්ෂේ දැනුවත් ගිහ සාකච්ඡා. එතකොට ජගජය සූර්ය මහත්තයාගේ ප්‍රශ්න ආපු වෙලාවෙත් අපි ඒ සම්බන්ධයෙන් ජනාධිපතිතුමාගේ අවධානය යොමු කරා. ජනාධිපතිතුමාගේ මාත්මයේ හිතමිගින්නේ, ඒ කියන්නේ කල්පනා කරමින් ඉන්නේ, එහෙම දෙයක් කිසි දෙයක් වෙන්න දෙන්නේ නැහැ, කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ බය වෙන්න එපා කියලා එතුමා කිව්වා. මේක මම කිව්වා රටට එච්චර හොඳ නැහැ කියලා. එතකොට අතුරුදහන් වුවන්ගේ ප්‍රඥාප්තිය අපිට. ඒකටත් අපි අවධානය යොමු කරා. ජනාධිපතිතුමා මේ හැම දෙයක් ගැනම මම හොඳ අවධානයක ඉන්නේ. රට සම්බන්ධයෙන් ප්‍රශ්නේදී කිසිවක් වෙන්න මම ඉඩ තියන්නේ නැහැ කියන ඒ විශ්වාසය වගේම එතුමා බොහෝ තැන්වල ඒවා නිරවුල් කර ආපු ප්‍රශ්න. හැබැයි මතුතුමනි දැන් ඔය දැන් අපි කෙටින් කම දැන් අතුරුදන්වුන්ගේ පනත ගත්තොත් එහෙනම් දැන් පාර්ලිමේන්තුවේ මේවා සම්මත වුණානේ. ඔව් සම්මත වුණා. මුල් ඒ සම්මත සම්මත වුණේ වගන්ති ගොඩාක් සංශෝධනය වුණා. මොනවද සංශෝධනය වුණා? මට දැන් මේ වගන්තිය ඒක ගෙනල්ලා මම විශේෂ අවධානයෙන් ආවා. ඔබ කියන්නේ ඒ පනතේ තියෙන ඒක අනතුරුදායක කොටස් ගොඩක් වෙලාට වෙනස් වුණා. රටට බලපාන පරිදි තිබුණා. මගේ අවබෝධය. ඒ කියන්නේ ඔබේ සාකච්ඡා ප්‍රතිඵලයක් විදිහට කියලාද හිතන්නේ? අපි දැනුවත් කරා. මම හිතනවා ඒක තවත් පාර්ශවයන් දැනුවත් කරන්න ඇති. ඒ සංශෝධනය වෙලා ඒ විදිහට රටට හිතවත් විදිහට නෑ රට හිතවත් නෙමෙයි. සුබදායි විදිහට වෙනස් වෙන්න තිබුණ අනතුර අවම. ඔබේ ඡන්ද භාවිතය කොහොමද? අපි ඒ වෙලාවේ විරුද්ධ වුණේ ඒකට ඡන්දෙ දුන්නේ. ඒක තමයි. ඇයි දැන් ඔබ ඒ මොහොතේ ඒක කිව්වේ නැත්තේ? ඔක ඔබට දෙන්න තිබුණානේ ඡන්දේ පක්ෂ. දැන් ඔබ කියවන කියවීම ඒ මොහොතේ කියවන්න කරපු විපක්ෂ කණ්ඩායම්. නමුත් ඒ වෙනකොටත් අපිට විපක්ෂයේ ඒකාබද්ධ විපක්ෂයේ මෙවැනි කරුණු කාරණාවලදී එකඟතාවයකට ගේන්නේ අපි උත්සාහ කරමින් ඉන්න වෙලාවක මතුවුණු එවලේ ජාතික වශයෙන් මතුවුණු කරුණු කාරණාවලට මෙලිහත් වුණු විදිය. නෑ මන්තුමට දැන් සංශෝධන හොඳයි කියලා කියන්නේ ඔබ දැන්නේ. ඒ මොහොතේ රටට අනතුරුදායක සංශෝධන අනතුරු අවම කරගන්න පුළුවන් උනේ සාකච්ඡා ඇතුලේ යම් ප්‍රමාණයකට පෙන්නා දෙමි. ඒකයි කිව්වේ. හොඳ නරක නෙමෙයි අවම කරගන්න. ඉතින් ඒ නිසා මේ මම මේ කරුණු ටික ගෙනාවේ මේ ප්‍රවේශයකට බෙදීමකට යන්නේ නැතුව මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ රංගන කියන වගේ සන්ධානයේ බෙදීමකට යන්නේ නැතුව බෙදීමකට යන්නේ නැතුව බේරගන්න තිබුණු අවස්ථාවට මම මේ සාදගෙන අපි අනවශ්‍ය සැක නැතුව අවිශ්වාසය නැතුව යන්නේ. එතකොට මේක හැබැයි ජාතික නිදහස් පෙරමුණත් ඇතුලේ පළමු පියවර සාකච්ඡාව තිබුණා. අපි විමල් විරෝධ සැමතුමාට බාර දුන්නා. එතුමාට බාර දුන්නා මේ සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයේ අවධානය යොමු කරලා එතුමා මේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා වෙන කණ්ඩායම් එකල යම් එකඟතාවයකට එන්න කියලා ඒක කඩාවැටුණා. ඒක යම් ප්‍රමාණයකට ඇත්තට දුරට ගේන්න බැරි වුණා. ඒ කියන්නේ විමල් වීරවංශ මන්ත්‍රීවරයාටත් ඔබ කියන්නේ ඒ උමනාවම තිබ්බද? ඔබ කියන කතාවේ උමනාවම තිබුණාද? ඔහුටත් ඒ දේශපාලන වාසිය පිළිගත්ත මේක හරි. එතකොට එය එක්සත් ජනතා අදහස් සම්බන්ධ ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම තුලට රැගෙන ගියාම ඒ තුල ඒ පැලවුන්නේ නැහැ කියලාද ඔබ කියන්නේ? ඔව් නෑ ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම තුලට ඒ රැගෙන යන ප්‍රවේශය එතරම් සාර්ථක වුණේ නැහැ කියලා තමයි මට හිතුනේ.
ඒක ඔහුට බාරදුන්නට ඒක ආවෙ නෑ ඉස්සරහට. එමනගේ සාකච්ඡාව ඊළඟ ස්ටෙප් එකේදී එන්න ඕනනේ. ඒ පැත්තෙන් එන අදහස එන්න ඕනේ. ඒක අතරමැද හිර වෙනවා. දිගට දිගට හිර වෙනවා. ඊට පස්සේ තමයි මම දැන් මාස 4කට ඉඳලා කලින් ඒකාබද්ධ විපක්ෂය ඇතුලේ මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරන්න පටන් ගත්තා. ඒ ප්‍රවේශයේදී මම බැලුවා දැන් ජාතික ඉදහස් පෙරමුණ මෙතනට එන්නේ එක දුර්වලයි. මේ தත්ත්වයට මැදිහත් වෙන්නේ ජාතික ඉදහස් පෙරමුණේ කාර්යභාරය ඒක මං හිතන්නේ. ජාතික ඉදහස් පෙරමුණට මේකේ මේ අවස්ථාවේ හිමි වෙන භූමිකාව තමයි මේ කඳුරු දෙක යා කරලා මේ රටේ ගමන වෙන පැත්තකට ලියන්න. මොකද ඒක අපිට ඉතිහාසයේ ඉඳන්ම ආපු ගමනේ කොටසක් තියෙනවා අපිට. වගකීම් කොටසක්. මොකද 2010 ඉඳලා අපි ජනතා විමුක්ති පෙරමුණ ඉඳලා අපේ දේශපාලන ගමන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කරමින් රැකගනිමින් ආවා. සම්දානේ රැකගනිමින් ආවා. සම්දානේ හැදුවේ අපි. සම්දානේ හදන්න මැදිහත් උනේ අපි. ඒතකොට ජනතා විමුක්ති පෙරමුණේ ඉඳිමින්. පරිවාස ආණ්ඩුවක් හැදුවේ අපි. පරිවාසයේ මේ අවස්ථාව ඔක්කොම ඇත්තටම ගත්තොත් පොදු පෙරමුණ ආණ්ඩුව කඩන් වැටෙන වෙලාව. පොදු පෙරමුණ ආණ්ඩුව කියන්නේ ඔබ දන්නවනේ රංගන මේ රටේ මිනිස්සු මොනවා නොකියලා බැනපු ආණ්ඩුවක්ද ඒක. එතකොට ජනතා විමුක්ති පෙරමුණ හිටියේ හාත්පස වෙනස් තැනක. ආත්මසම වෙනස් කිසි ලෙසකින්වත් පන්තිමේ වශයෙන් කිසිම සම්බන්ධයක් මෙතනට නැහැ. එතකොට ඒ කඩාවැටෙන පොදු පෙරමුණ ආණ්ඩුවට ඇයි ඒ වෙලාවේ ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධ වුනේ? කඩාවැටෙන පොදු පෙරමුණට මුළු රටම විවේචනය කරනවා, බනිනවා. මේ දැන් මේ තීන තත්ත්වයට වඩා විශාල ලෙස බනිනවා. නමුත් ඒ වෙලාව ජනතා විමුක්ති දැක්කේ ආණ්ඩුවේ තියෙන ආර්ථික වශයෙන් ඉදිරියදා පැවැත්මේ ප්‍රශ්නේ නෙමෙයි. ඒ ආණ්ඩුව කඩා වැටුනොත් ඊළඟට රටට බලපාන தත්ත්වය මොකද්ද? එන්නේ රටට බලපාන தත්ත්වය දැකලා තමයි එදා පරිවාස වැඩපිළිවෙලකට ගිහිල්ලා අමාත්‍යංශ සීමා කරලා ඒ පරිවාස වැඩපිළිවෙලකට රට ඇවිල්ලා ඊළඟ මැතිවරණ ගිහිල්ලා මැතිවරණ එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණය කරනවා. ඒතර මැතිවරණ එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණය කරාට පසුව නැවතත් ප්‍රභාකරන් එක්කලා ගිවිසුමස්සම් කරලා ඒ වගේ රටට වෙන්න තියෙන විශාල ක්‍රියාදාමික කරනවා. රටේ මිනිස්සු පාරට බහලා නැවත අවුරුදු දෙකක් ඇතුළේ ඇන්ටිට මෙන්න මේ වගේ ක්‍රියාවලිය. ඉතින් මෙන්න මේ දේශපාලන ක්‍රියාවලිය තමයි මෙතනත් තියෙන්නේ දැන්. මෙන්න මේ දේශපාලන ක්‍රියාවලියට අදාළව තමයි මේක බෙදිලා විනාශ වුණොත් එහෙම මොකද වෙන්නේ කියන ප්‍රශ්නේ. ඒක තමයි අපිට මැදි හත්ුනේ. මම කිව්වේ ජනතාවේ ජාතික නිදහස් පෙරමුණට භූමිකාව තියෙන්නේ අර අද අපි මේ විශේෂයෙන් එදා ජනතා විමුක්ති පෙරමුණ මේ ඔක්කොම පිටින් ඉඳලා මැදි හත්ුනේ. පක්ෂ ලෙස කිසිම සම්බන්ධයක් කරන්න බෑ. මොකද ඒ වෙනකොට ජනතා විමුක්ති සමාජිකයන්ව ගහලා මරලා මහිත 3 දිනක් විතර එක එක පෝස්ටර් ගහන්න කියලා විවිධ දේවල් දී මරලා තිබුණා. ඒ ඔක්කොම තත්ත්වයක් ඇතුළේ ජනතා විමුක්ති එතනට ආවේ. නමුත් ඒ රටේ දේශපාලනෙත් එක්කලා ජාතික නිදහස් පෙරමුණේ භූමිකාව මේ රට වෙනුවෙන් තියෙන්නේ මෙන්න මේ බලවේග ලං කරලා රටට හිතයිසි බලවේග විවිධ මට්ටමෙන් බෙදිලා ඉන්නවනම් වෙන් වෙලා ඉන්නවනම් ඒවා ලං කරගෙන රටේ ජයග්‍රහණය වෙනුවෙන් රට මෙහෙව ගන්න කොහොමද කියන කෝණෙට මේක මම මතක් දෙන්න. ඔබ ඉතිහාසයට ගියානේ පොදු පෙරමුණ ආණ්ඩුවට වැටෙන්න ඔන්නමන තියෙද්දි බණදී ජනතා විමුක්ති පෙරමුණක තුනක් එතකොට ශක්තිමත් කණ්ඩායමක් විදිහට පක්ෂයක් විදිහට එකතු වෙන්නේ. ඊට පස්සේ අවුරුදු දෙකේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවෙන් පස්සේ නැවත එකතු වෙන්නේ ඒ විදිහට. හැබැයි ඔබ තනියෙන් ගිහලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමාජිකත්වය ගත්තට ඔය කියන ශක්තිය හැදෙනවද? ඒක මම දරන මතය. ඒ මතෙත් එක්ක බං ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නෑ ඔබ ඉතිහාසය කියාගෙන ආවේ ශක්තිමත් පදවරු බිහි කරපු හැටිනේ. ඒ පක්ෂ ලෙස ඒ මතය ගෙනාවට පස්සේ මම මේක දිගටම කියාගෙන ආව නම් හරි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමාජිකත්වය ගත්තේ මම විවෘත වෙන්නව මෙතනට යන්න ඕන. මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කට්ටිය ඉන්නෝ ඊට එහා පැත්තේ ඉඳගෙන මම කො මෙතනට යන්න ඕන. මම යනවා එතනට බය නැහැ. මොකද මේ බයක් තියෙනවනේ හැමෝගෙන් බය මොකද්ද? ඡන්දේ දීපු මනාප දීපු ජනතාව ඉන්නවා එක කොටසක් ඉන්නවා මේ මහින්ද පමණයි කියාගෙන. දේශපාලනේ නෑ එතන. මහින්ද පමණයි කියාගෙන. තව කොටසක් ඉන්නවා ආණ්ඩුව ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ශවයත් එක්ක. අතන මහින්ද පමණයි මහින්ද කියාගෙන ඉන්න එක දේශපාලනේ නෙමෙයි. හරිද? ඒක මහින්ද රාජපක්ෂ මැතිතුමාට තියෙන ගෞරවය කී එතුමාගේ වෙනුවෙන් තියෙන අපේ හදවතේ තියෙන හැඟීම ඒක එකක්. දේශපාලනේ තව එකක්. දේශපාලනික රට පැත්තෙන් බලලා ගන්න ඕන දිගු කාලින පියවර. එතකොට ජනතාවගේ කොටසක් එතන ඉදීම නිසා දේශපාලඥයන්ට අයිතියක් නැහැ රට පැත්තෙන් තියෙන න්‍යායපත්‍රයේ ඒ දක්වා පටු කරන්න. හොඳයි දැන් අපි මෙතෙන්ට මොකද දැන් පක්ෂයක් සමගි කරන්න සමගියෙන් හිටපු පක්ෂයක් කඩාගෙන යන එක තියෙන සාධාරණත්වය මොකද්ද? ඔව් පම්ම මේ පක්ෂයේ ඒ ගමනේ දේශපාලන අඩුව දැකපු නිසා පක්ෂයක අපි ඉන්නවද නැද්ද කියලා තීරණය වෙන්නේ ඒකේ දේශපාලන වශයෙන්.
ඒ භූමිකාව ඉටු කරන්න බැරි නම් ඊට පස්සේ භූමිකාව මේ වෙනකොට ඉටු කරන්න නොහැකි තත්ත්වයන් ඇතුලේ තවදුරටත් එතන ක්‍රියාවලිය වළංගු වෙන්නේ නැහැ. ඊට පස්සේ මේ වෙලාවේ රටේ කළ යුතු දේ කරන්න මැදිහත් වෙන්න අපිට බැරි නම් ඇයි අපිට එහෙම හයියක් නැත්තේ? අපිට එහෙම හයියක් නැති වෙන්න විදියක් නැහැ. අපිට පුළුවන්කම තියෙනුනේ මැද තැනකට ඇවිල්ලා කියන්න මේක තමයි தත්ත්වය කියලා. හොඳයි. ඔබ දැන් මම කියන දේ කියන්න ජාතික දාස් පෙරමුණට පුළුවන්කමක් තිබුණේ නැහැ. හොඳයි. දැන් ඔබේ එක්වීම තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බෙදුණු කණ්ඩායම් දෙක එකතු වෙයි කියලා දින ඔබට තියෙන සහතිකය මොකක්ද? නැහැ. මගේ එක්වීම තුළ මම රටට පණිවිඩයක් දුන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ක උඩින් එකතු වෙන්න ඕන නැත්නම් බිමින් එකතු වෙනවා තැන් දෙකෙන් එකතු වෙන්න පුළුවන්. එක පක්ෂයක් එකතු කරන්නට වෙන පක්ෂයකින් ආපු කෙනෙක් විදියට ඉතිහාසගත වෙයි ඔබ නේද? අනිවාර්යෙන්ම. හරි. බිමින් එකතු වෙන්න ඕන. බිමින් එකතු වෙන්න නම් මිනිස්සු අතර තියෙන සැකය දුරු කරන්න ඕන. බිමින් එකතු වෙන්න නම් සැකය දුරු කරන්න ඕන කම තුනේ සැකය දුරු කරලා බිමින් ජනතාව මේ ජනතාවනි මේ ප්‍රශ්නේ තියෙන්නේ. ඇත්ත ප්‍රශ්නේ තියෙන්නේ ගමට ගියාම දැන් මේ අපේ മന്ത്രിතුමාව කවුද හැන්ඩල් කරන්නේ ගමෙන්සුකෝ? මේ ජනතාව ඇත්තටම මහින්ද මහත්තයත් එක්කලම හිටගෙන ඉන්න ඕනි. නැත්තං එහෙම ඊළඟ පාර මනාපණ ගඩෙන්න එපා. මෙන්න ප්‍රශ්නේ. හරිද? හැබැයි ඊළඟ පාර අපිට මට මනාප ගන්න ජනතාවට ප්‍රතිපත්තිමය වශයෙන් මුකුත් මං කියන්න ඕනෙත් නැහැ. ජනතාවට මම කරන වැඩ ගැන කියන්න ඕනෙත් නැහැ. ජනතාවට මම රටේ සංවර්ධනය ගැන කතා කරන්න ඕනෙත් නැහැ. ජනතාවට මට කියන්න තියෙන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ෆොටෝ එක ගහගෙන ගිහිල්ලා මට ඡන්ද දෙන්න කියලා විතරයි. හරි. මට එහෙම කිසි වගකීමක් ජනතාව පවරන්නේ නැහැ. දැන් ඊළඟ ඔබ ගේවර ගැහුවෙම නැද්ද එතුමාගේ ඡායාරූපය? හා? ඔබ ගේවර මැතිවරණේ ඡායාරූපය ගැහුවද? මං ගැහුවා. ගේවර. හැබැයි ඉතින් මැතිවරණේ ෆොටෝ ගැහුවම ඡන්ද හම්බුනා. ෆොටෝ ටිකක් ගහලා ඡන්ද රැන්නන තියෙන්නේ. නෑ නෑ නෝත් ඔබ දැන් ඔය කියන ජනතාව කියන විදිය නෑ. එහෙමනම් ඔබ ප්‍රතිපත්තිමත්ම තීරණය වෙනවා නම් ඇයි මහින්ද මහත්තයාගේ පින්තූර ගැහුවේ? නෑ නෑ මම කිව්වේ මහින්ද මහත්තයාගේ පින්තූර ගැහුවම විමල් විරංශ මහත්මයාගේ පින්තූර ගැහුවේ. මේ අපේ රටේ ආකල්පනේ. ඉතින් අපේ රට ඉල්ලන දේ එන්නේ ඒ දෙන්නේ. හැබැයි මම ඡන්ද ගත්තා. මම ජනතාවට හොඳට වැඩ කරා. මම මගේ මන්ත්‍රී ධූරය, නියෝජ්‍ය අමාත්‍ය ධූරය, නිවාස අමාත්‍යංශ, අනිකුත් අමාත්‍යංශ වලින් ආපු වැඩ ඒක අපි ඇවිල්ලා මේ රට හදන එකනේ ආණ්ඩුවක වගකීම. ඔබ ඔය කියන ජනතාව වර්තමාන ආණ්ඩුව සම්බන්ධයෙන් මේ වෙනකොට දරන්නේ මොන වගේ මතවාදයක්ද? ඒ ජනතාවට ආණ්ඩුව ගැන විවේචනයක් තියෙනවා. මං අහන්නේ ඔබ කියන්නේ සරල සාමාන්‍ය විවේචනයක්ද? නැහැ, උන්ට විවේචන තියෙනවා එක එක මට්ටමේ. මම කියන්නේ හැම ආණ්ඩුවක් සම්බන්ධයෙන්ම 2015 වෙනකොට අපේ ආණ්ඩුව සම්බන්ධයෙන් ඒ නිසානේ ඒ විවේචනේ ඉඳන් ඒ ආණ්ඩුව ගෙදර යන්න සිද්ධ වුණේ. ඒ ආණ්ඩුව කණ්ඩායම සියල්ලම 2000 වෙනකොට පොදු පෙරමුණ ආණ්ඩුව සම්බන්ධයෙන් හැම ආණ්ඩුවක් සම්බන්ධෙම විවේචනේ තියෙනවා. එතකොට හැම ආණ්ඩුවක් සම්බන්ධෙම මේ තියෙන විවේචනේ කොට නැගීම තියෙනවා. නමුත් දැන් මේ වෙලාවේ මේ ආණ්ඩුව සම්බන්ධයෙන් තියෙන විවේචනය එහෙම තිබුණත් ඒකට ජනතාවගේ අවශ්‍යතාව ටික පිරිමහන්න මේ පක්ෂයේ දෙකට බෙදිලා කණ්ඩායම් දෙකකට දුර්වල වුණොත් ඒකේ වාසිය තව පැත්තකට යොමු වෙනවා මේ මැතිවරණය. හැබැයි විවේචන තියෙන ආණ්ඩුවේ පාර්ශවකාර කොටසකටනේ ඔබ දැන් එකතු වෙලා තියෙන්නේ. අනිවාර්යයෙන්ම. එතකොට ඒ විවේචන දැන් ඔබටත් එනවානේ. ඔව්. ඔව්. මෙතන තියෙනවා දේශපාලන උමනාව. විවේචනයක එන එක සාමාන්‍ය තත්ත්වයක් ආණ්ඩුවක. ඒ විවේචනේ මම බාර ගන්න ඒකට මූණ දෙන්න ලෑස්ති පිට මං ආණ්ඩුව නොදන්න දේශපාලනය නොදන්න හෝ විවේචනය නොදන්න නෙමෙයි ගියේ. මෙතන තියෙන ප්‍රශ්නේ අද අපේ රට කොතනද තියෙන්නේ? අද අපේ රට තියෙන්නේ එකක් තමයි ගෝලීය අධිරාජ්‍යවාදය සම්පූර්ණම ආර්ථික වශයෙන් මේ රට ආණ්ඩුවක් දුර්වල කරමින් ආර්ථික වශයෙන් රට යටත් කරමින් තියෙනවා. ඒක අපේ රටට බලපාන ප්‍රබල දේශපාලන සාධකයක්. අද වෙනකොට ව්‍යාපාර කඩම් කරලා කර්මාන්ත කඩම් වැඩිලා ඒවා ගොඩනගන්න ක්‍රමවේදයන්නේ ආණ්ඩුවකට මැදිහත් වෙන්නේ. අනිත් පැත්තෙන් ඒ දුර්වල ආණ්ඩුව පාවිච්චි කරලා තව තව ඒව කරගන්න බලනවා. ඒක පැත්ත. අනිත් පැත්තෙන් බෙදුම්වාදී ඊන් යටත් දුර්වල වෙච්ච ආණ්ඩුව තව තවත් යටත් කරමින් ඒ පැත්තට ගන්න උත්සාහ කරනවා. ආණ්ඩුව ඇතුලේ පාර්ශ්ව දෙකක් ඉන්නවා. දෙපාර්ශ්වයේම එක එක පැත්තට හප්පමින් ඉන්නවා. ඒකට කෙලින්ම ප්‍රශ්නයක් ඔබෙන් ඕන කෙනෙක් අහන ඔය කියන කාරණෙත් එක්ක. එහෙම දුර්වල කාරණා තියෙන ආණ්ඩුවකට, එවැනි ගෝලීය බලපෑමකට ලක්වෙච්ච ආණ්ඩුවකට, එවැනි බෙදුම්වාදී අරමුණු තියෙන ආණ්ඩුවකට තනි පුද්ගලයෙක් හැටියට ඔබ එකතු වෙනවා. ඔබ කියන්නේ ඒවා වෙනස් කරන්න එකතු වෙන්නේ කියලා. අනිවාර්යයෙන්ම. කොහොමද වර්ණනය කරන්නේ? දේශපාලන බලවේග එකතු නොකර මේක කරන්න බෑ. නෑ, බලවේග නෙමෙයි, ඔබ තනි පුද්ගලයෙක් හැටියට. තනි පුද්ගලයෙක් කරන බලපෑම ඔබ බලන්න ඉස්සරහට.
තනි පුද්ගලයෙක් කරන බලපෑම. රටේ ජනතාවගේ පැත්ත මම දන්න හොඳටම. ජනතාව කිව්වද වීර කුමාර ඔබ දැන් සිටිය යුත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කියලා? ජනතාවගෙන් අහන්න බෑනේ. නෑ ඔබ ඔබ ඔබගේ ඡන්දදායකයන් සමීපතම ඡන්දදායකයන් ඔබ දේශපාලනඥයන් තීන්දුව ගැනීමේදී Taman ළඟ ඉන්න ඡන්දදායකයන්ගේ මතය විමසනවා. ඔබේ ඡන්දදායකයන් ඔබ වීර කුමාර දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිටිය යුතුයි කියලා තීන්දුවක් ගත්තද? මට ඡන්ද දීපු සියලු දෙනා එකතු කරලා තියෙන කරට මගිට මගේ මූලික කවය මම කතා කළා. මේකයි තත්ත්වය මෙතනට යන්න ඕන. එයා ඒක ගුණා මේක කරන්න ඕන අපි කියලා. පක්ෂය ලෙස අපේ පක්ෂයේ මෙතනට එන්නේ නැහැ වෙනකොට එක්ක මෙතනට යමු. ඒක මම බය නැතුව මෙතනට ගි. අයිත යා මගේ අනුරාධපුර දිස්ත්‍රික්කේ මම ඡන්ද දීපු ජනතාව ඒ කොටස් මං දේශපාලන වශයෙන් හැම වෙලෙම නිවැරදි තැන හිටියා නිවැරදි තීරණ ගත්තා. එයා වෙනුවෙන් ඒ නිසා ඒ ගැන ඔවුන්ට සැකයක් නැහැ. ඒ වගේම මම නිවැරදිව මගේ කාර්යයන් ඉටු කරලා තියෙනවා. ඔබට අනුව බැරදි මාවතක යන අරුබුදවලට ලක් වෙච්ච ආණ්ඩුවක ඇමතිකමක් ලැබුණොත්, නියෝජ්‍ය ඇමතිකමක් ලැබුණොත් නෑ මම එහෙම තාම අදහස් කරලා නෑ. නෑ මං අහන්නේ ලැබුණොත් ඒකයි මම ප්‍රශ්නේ අහන්නේ. මට ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙයි ඒක අනාගතයේ තීරණය වෙයි. ඒ කියන්නේ ගෝලීය බලපෑම් වලට ලක් වෙච්ච බෙදුම්වාදී අරමුණු කරා යන ආණ්ඩුවක ඔබත් ඇමතිවරයෙක් බවට පත් වෙන සූදානම්. මට ඇමතිකමක් ලැබුණොත් ක්‍රියාත්මක වීම එකක්. නෑ මම අහන්නේ සූදානම්ද නැද්ද ඔබ මට ඍජු පිළිතුරක් දෙන්න. මොකද ආණ්ඩුව පිළිබඳව ජනතාවගේ තියෙන මතය පිළිබඳව ඔබම කිව්වා. ඔබ කියපු කාරණායි මම ඔබ උපුටා දක්වමින් සඳහන් කරන්නේ. එවැනි ආණ්ඩුවක ජනතා විරෝධයට ලක් වෙච්ච ආණ්ඩුවක ඔය ජනතා විරෝධයට ලක් වෙච්ච ආණ්ඩුවේ අමුතු තනතුරක් හම්බුනොත් කරන්න පුළුවන්ද බයිද කියලා ඔබ අහන්නේ. ඔබ ගන්නවද අමුතු තනතුරකින් ගන්නවද නැද්ද කියලා ඔබන් ඔබෙන් අහන්නේ. ඔව් මේක මම ඉදිරියේදී තීරණය කරනවා. මේ එන දේශපාලන තත්ත්වයන් ඇයි ඇයි ඔබට ඍජුව කතා කරන්න බැරි? ඔව් දැන් මේ වෙලාවේ මම ඒ ගැන අදහසක් තාම මගේ නෑ. මම යන්නේ තාම මේ දෙක එකතු කරන්න ඕන කියන දේශපාලන. හෙට උදේට සමහරලාට ඒ අදහස පාන වෙන්න සමහර විට ඒක එන්න පුළුවන් හෙට උදේ හරි අනිද්දා උදේ හරි නැත්නම් ඊට පස්සේ හරි එන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. එහෙම වුණොත් ඔබ සාමාන්‍යයෙන් දැන් ඔබ මෙහෙමනේ අපේ රටේ ලඟු කරන්නේ ආ දේශපාලනඥයෙක් මේක තැමතිකමක් ගන්න. මේ පැත්තට මේ පැත්තට. ඔහොම එකක් නෑ. ඔබට ඔබ නිසා තමයි මම ඔබෙන් ප්‍රශ්න අහන්නේ. එවැනි තැනකට ඔබ ලක් වෙන්න සූදානම්ද කියලා. මම මේ ප්‍රශ්නෙට මම කිසි ලෙසකින් වක්වත් අර සම්ප්‍රදායික ලෙස ආ මෙතනින් ගියා ඇමතිකමක් ගත්තා. ඒකනේ මම මතු කරන දේශපාලන කරුණක් තියෙනවා. මේ දේශපාලන කරුණ ප්‍රධානයි. අපේ රටේ ප්‍රබල දේශපාලන බලවේග දුර්වල වීම ඉතාම අහිතකරයි. මොකද ඒ එතකොට ශක්තිමත් නෑ කවුරු. නෑ එහෙමනම් ඔබට ඔබ ඔය කියන කාරණා ඔබ ඍජු ඔබට ඉන්න පුළුවන්. එහෙනම් නෑ මම මේ ආණ්ඩුවට ආවා මං ඇමතිකම් ගන්නෙ නෑ මගේ අරමුණ මෙතන කියලා ඔබට ඍජු කියන්න පුළුවන්. ඔබ ඒක කියන්නේ නෑ ඔබ වැනෙනවනේ දෙපැත්තට. ඉදිරියේදී බලමු. වැනෙන්න ඕනේ නැහැ හැමදේම. ඉදිරියේදී බලමු. දැන් මම ඔබට කියන්නේ මට මතු කරන දේශපාලන තත්ත්වයන් පරිසරයට අනුව මේක තීරණය. ඒ ඉදිරියේදී බලන අවස්ථාවක ඔබට හිතුනොත් ඇමතිකමක් ගත්තොත් හොඳයි කියලා ඔබ කැමති රටට සේවය කරන්න මොන වගේ විශේෂපතයක්ද ඔබ කැමති? ඒක මම තාම හිතලා නැහැ. කිසිවක් හිතලා නැහැ. මම හිතුවේ මේ වෙලාවේ මම මැදිහත් වෙන්නේ මෙන්න මේ කාරණයට. මේ කාරණේ ජයග්‍රහණය කරන්න ජයග්‍රහණය කරන්න ක්‍රම දෙකයි තියෙන. එක උඩින් එකතු වෙන්න ඕන. නැත්තම් බිමින් ජනතාව මේ වටා එකතු කරන්න ඕන. ඒක තමයි තියෙන ක්‍රම දෙක. දැන් ඔබ කියනවානේ එකතු වෙන්න ඔබ එකතු කිරීමේ අරමුණින් ආවේ කියලා. ඔව්. ඔබ හිතනවාද අඩුම තරමේ ඔබේ පක්ෂවත් එකතු කරගන්න පුළුවන් වෙයි කියලා ඔබ හිතපො පක්ෂේ? මේ තත්ත්වයට නේ 100%ක් හැමෝම එන එකක් නැහැ. ඉතින් මං එනකොට දැන් පක්ෂෙත් අපේ දෙතුන් දෙනෙම මේකට ආවනේ. ඉදිරියට එන්නේ මැතිවරණයක්. ඒ මැතිවරණයේදී ඔබට ආණ්ඩුව හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් ඔය විරුද්ධවාදීන්ට බනින්න හැම වෙන එකක්ම නැද්ද? මිත්‍තර බනින ප්‍රශ්නයක් නැහැ නේ විරුද්ධවාදී. විරුද්ධව කතා කරන්න වෙන එකක් නැද්ද කියන්නේ කොහොමද? නැහැ. විරුද්ධව කතා කරන්න වෙන එකක් නැහැ. විරුද්ධව කතා කිරීමට මේ තියෙන්නේ මේ දෙකට අදාළ කරුණු ටික. ඒ කියන්නේ ඔබ දේශපාලන වේදිකාවේ කියන්නේ එන්න එකතු වෙන්න කියලා කතා කරනවා කියලා වෙලා මම එහා පැත්තේ ඉන්න කඳුරට බැන බැන යන එක ඒක මගේ දේශපාලනේ නෙමෙයි. මේක තේරුමක් නෑ. මේ ප්‍රශ්නේ තේරුම් ගන්න. මේ ප්‍රශ්නේ තේරුම් අරගෙන මේක සමගින වුණොත් මම කියන්නම් වෙන දේ. අද එනවා. අද 2000 දැන් මේ පළාත් පාලන ඡන්දය එනවා. මේ පළාත් පාලන ඡන්දය ඉවරුනාම එන්නේ පළාත් සභා මැතිවරණේ. ඒතර අද බෙදිලා යනවා. මේ බෙදෙන ප්‍රතිඵලය මම දන්නවා. මීට කලින් ලංකා සිතීමත් එක්ක මම පෙන්නු මේ බෙදෙන ප්‍රතිඵලය මේ කණ්ඩායම් දෙකම කුඩා වෙනවා. ඊගාට පළාත් සභා මැතිවරණයට යන්නේ. පළාත් සභා මැතිවරණයෙන් කොට්ටාස ක්‍රමයට. එතන කොට්ටාසයක් ඇතුලේ පළාත් සභා කොට්ටාසයක් ඇතුලේ මේ කණ්ඩායම් දෙක ගිය ගමන්ම ඒ කොට්ටාස ටිකක් මේ කඳුරු දෙකටම අහිමි වෙනවා. හරිද? ඊගාවට එතනින් එහාට එන්න ජනාධිපතිවරණය. එතන ජනාධිපතිවරණය මේ කණ්ඩායම් දෙක මෙහෙම ගියොත් එකතු වෙන්න සාධකයක් කියන්න බෑනේ. මොකද මේ අවුරුදු දෙක කියන්නේ ආසන්න මැතිවරණ මෙහෙම අද බෙදෙනවා නම් හෙටත් බෙදෙන්න වෙනව මිසක හෙට උදේට ආපහු කියන්න බෑ මෙහෙමයි කියලා. අනිද්දා උදේට ආපහු කියන්න බෑ මෙහෙමයි කියලා. මොකද 2000 මේ මැතිවරණ ඉවර වෙනකොට ඊගාට එන්න තියෙන පළාත් සභා ඊළඟට ආසන්න කාලයක් එන්නේ ජනාධිපතිවරණයේ යකට ආසන්න කාලයක්
එන්න නියමිත වෙන්න මාස පහක් හයක් වගේ කාලයක් ඇතුළේ එන්න ඕන. එන්නේ ඒ සිටියම දිහා බැලුවම තමයි මේක අනතුරු පේන්නේ. නැත්තම් මොන මැතිවරණයක් නැත්තම් මේක දිහා තව අවුරුදු දෙක තුන ගෙනවා පස්සේ මොනවා හරි කතා කරලා හදා ගන්න පුළුවන්. මේ මැතිවරණ සිටියම ටිකක් ඇකිලිගෙන ගියොත් ඔබ ඊට විරුද්ධව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් දැන් සටන් කරනවා. අපි ඒ වෙලාවට බලමු. ඒකත් ඒ වෙලාවට බලමු. ඔව් දැන් තීරණය කරන්න බෑ. දැන් තීරණය කරන්න බෑ. අපි ඒ වෙලාවට බලමු විරාමයකින් පසුව තවත් සාකච්ඡා කරමින් අපි විරාමයකට යනවා. සංකුණ සීමාවෙන් එහා දේශපාලන ඔබලිට සලකුණ දේශපාලන සංවාදයේ සමග අද සලකුණේ දේශපාලන සලකුණ තබන්නේ ජාතික නිදහස් පෙරමුණේ හිටපු නියෝජ්‍ය නායක ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වීර කුමාර දිසානායක මහතා. ඔබතුමා අද දවසේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමාජිකත්වය ගන්න කලින් ප්‍රතිසාකච්ඡාවක් පැවැත්තුවා. එහිදී පෝස්ටර් දෙකක් සමග යම් ප්‍රකාශයක් නිකුත් කරා. අපි ඒ ප්‍රකාශය බලමු. ප්‍රශ්නයක් තියෙනවා මේක ඇතුළේ. ඔය රටේ ජනතාවට පේන සුදම නෙමෙයි සුදු. අද අපේ දේශපාලන නායකයෝ නපුංසක වෙලා ඉන්නේ. දේශපාලන නායකයෝ මේක කියන්නේ වික්‍රමසිංහ හමු නෙලයි කියලා මේක කියන්න බයයි. ඒ බයට කියනවා අපි යනවා කියලා. අපි ගියත් නැතත් හිටියත් වැඩක් නැහැ. මේ දේශපාලනේ නම් වෙන්නේ මේ නායකයෝ නපුංසක වෙලා මුළු වලට වෙලා ඇංගිලා වික්‍රමසිංහ මහත්තයාට කැටපොල් වලින් විදවිද වීරයෝ වගේ එලියට ඇවිල්ලා චැනල් ටිකක් හම්බුනාම තමන් ජනප්‍රිය වුණාට පස්සේ දේශපාලනය කරලා චැනල් වලින් තමන් ගන්න ඔක්කොම කයිවාරු මේ රට මිනිසුන් කොනාට අන්දලා රටත් අන්දලා නායකයොත් අන්දලා තමන්ට ඕන දේ තකතිරුකම් කරන්න මේ රට ඉදදීම හරිම භයානක අපරාධයක්. මේකට උත්තරේ හදන අයගේ අතට ඩොලර් හම්බ වෙනවා. එහෙම නැත්නම් තමන්ගේ වෙන ප්‍රශ්න වලට බය වික්‍රමසිංහ මහත්තයාගේ ෆයිල් ටික තියෙන නිසා හැංගිලා හොරෙන් ඉන්නවා. ඒ දේශපාලනේ මම හොඳට දන්නවා. සංකුණ මොකක්ද මේ පැහැදිලි කිරීම? සුදේව මෙතන මේ ප්‍රශ්නේ තියෙන මේ කියන දේශපාලන කාරණේ කාටත් ප්‍රතික්ෂේප කරන්න බැරි එකක්. සමගි වුණොත් නෙදිනන්න පුළුවන්. එකට හිටියොත් නෙදිනන්න පුළුවන්. බෙදුනොත් වෙන්ුණොත් ජයග්‍රහණ ලබන්න බෑ. එතකොට බෙදුනොත් වෙන්ුණොත් ජයග්‍රහණ ලබන්න බැරි නම් මම අපේ පක්ෂයටත් ප්‍රධාන ප්‍රශ්න මේක අපේ පක්ෂයේ අභ්‍යන්තරයේ පවා ප්‍රශ්න ඇති කරන්න බලපාපු ප්‍රධාන සාධකයක් ලෙස දෙනවා. පක්ෂයේ ප්‍රධාන ලේකම්වරයා ඉවත් වුණා. ප්‍රියංජිත් විතාරණ ජාතික නිදහස් පෙරමුණේ පීසිරි විජේනායක අයින්ට වුණා මෙවැනි කාරණා මත. ඊට පස්සේ මේ දේශපාලන කාරණේත් එක්කලා අපි ස්වාධීනව හරි හිටගෙන මේ ප්‍රශ්නේ මතු කරන්න ඕන කියන තැන තමයි තිබුණේ. අපේ වගේ ඔබේ හිටපු ලේකම්වරයා නම් එහෙම වුණා, ස්වාධීන වුණා. ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආවෙ නැහැ. ඔව්. හැබැයි ඔබ පීඑස් විජේනායක මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඒ අර ව්‍යාප්තිය ඇතුලේ ඒ කාල සීමාවේ ඒක එක ස්ටෙප් එකක් මම මෙතනට පය තියන්නේ. එතකොට ඒ වෙලාවේ ඒ මතු කරපු දේශපාලන කාරණේ මතු කරේ මේ කරුණු ටික. මේක අපි වෙනම ඉඳගෙන හරි මේක බලකපෑම් කරන්න ඕන මේ කඳුළු දෙකටම කියලා. අපි ස්වාධීන වෙලා අපි දැන් ඒකබද්ද විපක්ෂය ඇතුළේ හිටියොත් මේ ප්‍රශ්නේ තියෙන්නේ. එහෙනම් අපි එනවා එළියට අපිට මන්ත්‍රීවරු පස් දෙනෙක් ඉන්න එළියට ඇවිල්ලා මේක කතා කරන්න පුළුවන්කම තිබුණා. ඒ එකතු කරන්න අවශ්‍ය කරන බලපෑම කණ්ඩායමක් වශයෙන් කරන්න තිබුණා. නමුත් අපි මේ දේශපාලන පියවරයන්ට අපි ගියේ නැහැ. එතකොට මම මේ මතු කරන අනතුරු අවදානම පෙන්වන්නේ මම ඉස්සෙල්ලා කිව්වා වගේ අද මේ මැතිවරණයෙන් බෙදෙන කණ්ඩායම් වලට ආපහු එකතු වීම නැත. එතකොට මේ කණ්ඩායම් මේක පේන්නේ නැතුව දැනෙන්නේ නැතුව යන්නේ කාගේ වුවමනාවද? ඔබ ඇයි ඒකාබද්ධ විපක්ෂයේ ඉන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායමට ඇඟිල්ල දික් කරන්නේ? දැන් මේ එකතු වීම ගැන ඔබ කතා කරනවා. ආණ්ඩුවක ඉන්නවා. ඒ ආණ්ඩුවට තමයි විවේචන එල්ල වෙන්නේ. ඒ ආණ්ඩුව හින්දා තමයි ඔබ කියන අර පෝස්ටරේ තියෙන ප්‍රශ්නේ මතුවෙන්න යන්නේ. ඔබ කියන කාරණා. එතකොට ඒ ආණ්ඩුවේ ඉන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායමට එළියට එන්න කියලා ඔබ යෝජනා කරන්නේ නැත්තේ? ඔය මැදිහත් වීම ඔබ ඒ තැනට යන්නේ නැත්තේ? නෑ, මම ඒක මං අද මාධ්‍යත් කෝ ඒක සම්පූර්ණ මෝඩ තකතිරු අදහසක්. හරිද? දැන් බැලූ බැලමට සම්ප්‍රදායික ආකල්පේ තමයි එක්සත් ජාතික පක්ෂයත් ආණ්ඩු කරනනම් අපි යන්නේ නැහැ. එන්න ගැලවිලා. ඒක හරි. ඒක තමයි සම්ප්‍රදායික දේ. ඔබ දන්නවද සුදේව 2001 ත් මේ වගේ ආණ්ඩුවක් තිබුණා. චන්ද්‍රිකා කුමාරතුංග විධායක ජනාධිපතිනිය. එතකොට අර යෝජනාව ඇතුළේ එක්ක කපටිකමක් තියෙනවා. නැත්තම් තකතිරුකමක් තියෙනවා. එක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂින්න කණ්ඩායම මේ ආණ්ඩුවේ ගැලවිලා ආපු ගමන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා හුදකලා වෙනවා එතන. ඔහුගේ ශක්තිය තියෙන්නේ දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂින්න කණ්ඩායමත් එක්ක. හරි. හුදකලා වුණාට පස්සේ අර චන්ද්‍රිකා මැතිනිහිර 2001 වෙච්ච වැඩේම
මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට වෙනවා. හරිද? එතකොට එක්සත් ජාතික පක්ෂය වෙන කණ්ඩායමක් එකතු කරගෙන ඒගොල්ලගේ ආණ්ඩුව හදනවා. එතකොට ඒක එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුව උන් කැබිනට් එක ඇඳගෙන ආණ්ඩුවේ ක්‍රියාවලිය උන්ට කැමති පරිදි කරගෙන යනවා. එතකොට දැන් මේ බල දෙකක තුලනේ මේක ඇතුලේ තියෙනවා. එතකොට අපි අර කණ්ඩායමට එන්න කිව්වම උන් නොඑන්නේ. එතන ජනාධිපතිවරයා රටේ වගකීම් විධායකයේ අපේ ව්‍යවස්ථාවට අනුව තියෙන ඒ වගකීම ඒක තියෙන්නේ දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතේ. අග්‍රාමාත්‍ය ධුර තියෙන එක්සත් ජාතික පක්ෂය අතේ. එතකොට මේ දෙක තමයි දැන් මේ ආණ්ඩු කරන්නේ මේ වෙලාවේ. එතකොට දැන් මේ එකට ඉඳිමින් එක්සත් ජාතික පක්ෂය දිය කිරීමේ ප්ලෑන් එක මොකද්ද? ඔව් ඒක අපි බලන්න ඕන. අලුත් ක්‍රම තියෙන්න පුළුවන්. අලුත් ක්‍රම දේශපාලනේ අලුත් විදි ඒ ප්ලෑන් එක අපිට නැහැ. අදහසක් පමණයි දැන්ට තියෙන්නේ. අපි බලමු ඉස්සරහට නේද? අලුත් විදි අලුත් ක්‍රම දේශපාලනේ හොයන්න ඕන. දේශපාලනේ හැමදාම අපි ගහපු ගිරිඋඩම දේශපාලනේ කරන්න බෑ. මේ අලුත් තත්ත්වයක් මතු කරලා තියෙන්නේ. එක්සත් ජාතික පක්ෂයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්වරයාව අරගෙන ජනාධිපති කරා. හරිද? ඉතින් දැන් ඊට පස්සේ ඔහුට නැවත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිකම හම්බ වුණා. හරිද? එතකොට මේක අලුත්ම තත්ත්වයක්. එක්සත් ජාතික පක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්වරයා අරගෙන එක්සත් ජාතික පක්ෂයෙන් ආණ්ඩුවක් කරන් ගියා නම් මේ තත්ත්වෙ ඊට වඩා වෙනස් වෙනවා. නමුත් දැන් වෙලා තියෙන්නේ එම ලේකම්වරයා ජනාධිපති වෙලා ජනාධිපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති වෙනවා. මෙතන තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. එතකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අනන්‍ය වෙච්ච දේශපාලන භූමිකාවක් තියෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 56 ඉඳලා 2009 මේ රටේ යුද ජයග්‍රහණය දක්වා මේ රටේ අනන්‍ය වෙච්ච දේශපාලන භූමිකාවක් ඉටු කළා. ඒක වටේ පෙළ ගැහුණු ජනතාව ඇත්තටම වාමාංශික හැඟීම් තියෙන යම් සංස්කෘතික ලක්ෂණ වලින් හැබි අන්දන අපේ ගම්වල අපේ අම්මල තාත්තලා අතීතයේ ඉඳන්ම වාමාංශික පක්ෂ මේ වටා තමයි ගොඩාක් වෙලාට රොක්කුණ එක්සත් ජාතික පක්ෂය තමයි අර අන්ත ධනපති ගොඩට දාලා තිබුණේ. මේක වටා ටිකක් වාම හැඟීම් හැම වෙලෙම පෝෂණය වුණා. දැන් මෙන්න මේ සංස්කෘතික ලක්ෂණත් එක්ක පෝෂණය වෙච්ච පක්ෂේ ආණ්ඩුවේ තියෙනවා එළියේ කොටසක් ඉන්නවා. ඒ ජයග්‍රහණය තමයි අපි රටට බලාපොරොත්තු වෙන ජයග්‍රහණය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ සන්ධාන හෝ මොනවාරි ඉදිරියේ හැදෙන පෙරමුණකින් හැදෙන ආණ්ඩුවක් අද හෝ ඉදිරියේ හෝ හැදෙන එකක් තමයි රටේ වාසනාව වෙන්නේ. හරි? අනිත් පැත්ත හැම වෙලේම රටේ අවාසනාව ලියවෙච්ච පැත්ත. දැන් මේ අවාසනාවයි වාසනාවයි එක තැන තියෙන එක ආණ්ඩුවකින්. ඒතර මේ වගේ වෙලාවක හරිම සංකීර්ණ ලෙස මේක බේරෙනව ඇරෙන්න සම්ප්‍රදායික සටන් පාට වලින් ජනතාවට පේන විදිහට කරලා හරියන්නේ නැහැ. එතකොට එහෙම ඥානයක් සහිත විශේෂඥ මේකට මැදිහත් වෙන්න ඕන. මං හිතුණා එහෙමයි ඉන්නවා. එහෙමයි ඒකට මැදිහත් නොවීම තමයි මම අර මාධ්‍ය සාකච්ඡාව ඇතුළේ කිව්වේ. එතෙන්දී ඔබ කියනවා වික්‍රමසිංහ මහතා ළඟ ෆයිල් ටික තියෙන නිසා හැංගිලා හොරෙන් ඉන්නවා කියලා. කවුද ඒ? ඔය දැන් මේ නඩු ගොඩක් තියෙනවානේ. මට හිතෙනවා මේක දැන් පේනවා මේ නඩු ගොඩ උඩ මේ එකක් පැත්තකින් කියනවා නඩු දාන්නේ නැහැ. තව පැත්තකින් තව පාර්ශ්වයක් කියනවා මෙහෙමයි. එතකොට මේ නඩු ෆයිල් ටික වටේ කැරකෙනවා කියන එක බොහෝ විට මට පේන එකක්. ඒකත් එක සිද්ධියක්. එකක් වෙන්න පුළුවන් කියලා හිතනවා. එහෙම සාමාන්‍ය දේශපාලනේ වගේ ඒවා කරනවා. රයිට්. මෙහෙමයි මෙහෙමයි කියලා කවුරු හරි යට කරන්නේ බලන්නේ. හැංගිලා කුමාරයලා කරුවොත් එහෙම හොරෙන් ඉන්නේ කවුද? නම් මං හිතන්නේ ඒකේ යම් දේශපාලන ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. එකක් දේශපාලනට අදාළ එකක්. ජාතික නිදහස් පෙරමුණේ අයද නැත්නම් ඒකාබද්ධ විපක්ෂයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු ලෙස විවිධ බලවේගින් ඉන්න පුළුවන්. විවිධ බලවේගින් ඉන්න පුළුවන් රටේ ජනතාව දන්නවා මෙවැනි සිද්ධි වලට දැන් ලක් වෙලා තියෙන්නේ කවුද කියලා. ඒතකොට ඒ හැමෝටම මේක අදාළයි. ඔබ කියනවා නායකයෝ නපුන්සකයෝ වෙලා කියලා. ඔව්. ඒ කියන්නේ ඔබේ නායකයාද ඔබේ හිටපු නායකයාද? නායකයෝ කියන්නේ මෙතන ඉන්න සියලු දෙනාම ජනතා නායකයෝ පක්ෂ නායකයෝ. මන්ත්‍රීවරු කියන්නේ ජනතා නායකයෝනේ. අපි ගත්තොත් ජනතාව ඡන්දෙ දිලා අපි. එතකොට ඒ අයට වගකීමක් තියනවා ජනතාව ඉස්සරහා පැහැදිලි කරන්න මේ වෙලාවේ. ඔබේ ওই දික්වෙන ඇඟිල්ල විමල් වීරවංශ මන්ත්‍රීවරයාටත් පොදුයිද? විමල් වීරවංශ මන්තුමාටත් ඇතුළුව සියලුම නායකයන්ට. ඔහුටත් ඒකයි තියි. ඔහුට ප්‍රධානම අයිතිය. මොකද ඔහුට අපි මේ කරුණු සියල්ල වේලස්ස නිදන් කියපු කෙනෙක්නේ. ඒ නිසා ඔහුට ඒකේ විශේෂ වගකීමක්. ඒ කියන්නේ ඔහුගේ ෆයිලුත් තියනවා දතන. ඔව් නඩු ෆයිල් තියෙන ඔක්කොම ඉන්නවනේ. ඔහුටත් තියෙනවා අනිත් අයටත් තියෙනවා. ඔවුන්ගෙන් කවුද කියන එක මම දන්නේ නැහැ. මම හිතනවා වික්‍රමසිංහ මහත්තයාට ඕනනම් එහෙම භූමිකාවක් තියෙනවා මේක කරලා. එතුමට නඩු දානකොට ඔබේ පක්ෂයෙන් කියුණා මේවා දේශපාලන පරිගැනීම් කියලා. ඔබ තවමත් ඒ මතය දේශපාලන පරිගැනීම් ලෙස තමයි මේ නඩු වල ක්‍රියාකාරීත්වය සිද්ධ වෙන්නේ. නඩුවක් තියෙනවනම් වරදක් වෙලා දඬුවම් කරන එක වෙනම කතාවක්. හැබැයි නඩුවක් දේශපාලන පරිගැනීමක් ලෙස පාවිච්චි කිරීම තව කතාවක්. හරි? නඩුවක් දාන්න දේශපාලන පරිගැනීම් ලෙස බොරුවට නඩු හදනවා නම් ඒක එක කතාවක්. නඩුවක් තියෙනවා නම් නඩුව අහලා රිමාන්ඩ් කරලා දඬුවම් කරලා යන සාමාන්‍ය නීති ක්‍රියාවලිය අපි කවුරුත් ගරු කරන එක. ඒක ප්‍රශ්නයක් නැහැ. හැබැයි
දේශපාලනයට ඕන විදිහට නඩු හැන්ඩල් කරන එකනේ අපි කියන්නේ මේ දේශපාලන දඩයම කියලා මේක. ඒ කියන්නේ પાස්පෝට් සිද්ධිය වගේවද? ඔව්. ඒ මොකක් වුණා? සිද්ධිය මොකක් වුණා? ජාතික නිදහස් පෙරමුණ UNP අත් එක්ක ඩීල් තියනවා කියලා සමහරු කියනවා. ඔබ පිළිගන්නවද අනුමත කරනවද? නෑ ජාතික නිදහස් පෙරමුණ කිසිලෙසින්වත් UNP කත් එක්ක ඩීල් කරේ නෑ මම දන්නවත්. ඒතර ෆයිල් කතාව වළංගු නැද්ද ජාතික නිදහස් පෙරමුණට? ඔබ කියන්නේ එයාටත් නඩු තියෙනවා ඒ ෆයිල්. මම ඒ සමස්තය කියන්නේ කවුරු වුණත් ජාතික නිදහස් පෙරමුණ අපිට අපේ කාගේ හරි ෆයිල් එකක් තියෙනවා ඒකත් ඕනනම් ඕන්ට පාවිච්චි කරන්න පුළුවන්. අනිත් අයගොත් පාවිච්චි කරන්න පුළුවන් කියලා මම හිතනවා. මම විශ්වාස කරනවා. වික්‍රමසිංහ හාමුට බය ඉන්න කතාවල් කියුණේ එතකොට ඒ ඩීල් ද මොනවද? ඩීල් වෙන්නේ නැති ඉතින් වික්‍රමසිංහ මේ උමනාවේ ජයග්‍රහණය කාටද කියන්නකෝ. ඒකත් එක්ක මේක පෙළ ගැහෙන්නේ මේ ජයග්‍රහණය ලැබෙන්නේ වික්‍රමසිංහ මහත්තයාට තනි ආණ්ඩුවක් හදන්න. එයාට විධායක බලය ගන්න හම්බුන්නේ නැහැ කවදාකවත්. එයාට විධායක බලය ගන්න බැරි හින්දා තමයි සරත් පොන්සේකා මහත්තයව 2010 දැම්මේ. ඊට පස්සේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්වරයා වූ මෛත්‍රීපාල සිරිසේන ජනනායකතුමාව දාලා නැවත වටේකට උත්සාහ කරේ. එතකොට ඔහු ඒ දෙවතාවම උත්සාහ කරන්නේ නැති අගමැති වෙන්නනේ නේද? අගමැති වෙලා ජනාධිපති වෙන්නනේ. එහෙම උත්සාහයක් තියෙන්නේ නැතිනේ. එතකොට දැන් අගමැති වෙලා ජනාධිපති වෙන්න අවශ්‍ය කරන හොඳම උත්සාහය ලැබිලා තියෙනවා. ඒකට උදව් කරමින් ඉන්නේ දැන් කවුද? එක පැත්තකින් ජනාධිපතිතුමා ඉන්න නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායමට ආණ්ඩුවෙන් එන්න බෑ. ඒ ජනාධිපතිවරයා ආරක්ෂා කරන්න ඔවුන් ඒ පෙරමුණේ ඉන්න ඕන. එතකොට මේ රනිල් වික්‍රමසිංහ මහත්තයාට ආණ්ඩුව කරගෙන යන්න උදව් කරන්නේ මේ කණ්ඩායමනේ. ඔතෙක් කරන්න දෙයක් නැහැ නේ. ජනාධිපතිවරයා එතන ඉන්නවා. ඒතර ඒ කණ්ඩායම ආණ්ඩුව ඉලියටම ජනාධිපතිවරයා තන්නේ මං කියේ එකනේ 2001. ඒ කියන්නේ දැන් ඔබ ඔය කියන රනිල් වික්‍රමසිංහ මහතා ඔබ කියන ගමන යන්න උදව් කරන්නේ කවුද මේ වෙනකොට? දැන් උදව්ව වෙන්නේ මේක බෙදන එකනේ. ඒ කියන්නේ ඒකවත් විපක්ෂය. නෑ කියන්නේ ඔබ කියන්නේ ඒකවත් විපක්ෂයේ උදව්ව වෙන්නේ. මේ ඒකවත් විපක්ෂයේ මේ උදව්ව කරන්නේ. ඇයි මේක බෙදලා යන ගමනේ ප්‍රතිඵලය තියෙන්නේ 2020 වෙනකොට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා සමහර විට මේ රටේ විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා බවට පත් වෙන්න. ඒ කියන්නේ ඒකවත් විපක්ෂයේ අතර පාර්ශ්ව ඡන්ද ලක්ෂ එකමාරයි නසුදේව 2005 මැතිවරණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ හදපු අනිකුත් වාමාංශික පක්ෂත් එක්ක හදපු සන්ධාන මහා දැවැන්ත බලවේගයක් ගෙනවත් ඡන්ද 150,000කට වැඩි ගාණකින් අපි දිනාගත්තේ. ඉතින් 150,000ක් නැති වුණොත් පරදිනවා කියන මැතිවරණයක ලක්ෂණ බලන්නකෝ. ඉතින් දෙකටම මේක කැඩිලා දෙකට හරි පොඩ්ඩක් එහා මෙහා යෝනම් ප්‍රමාණයක්. එතකොට මේකේ ප්‍රතිඵලය මොකද්ද? ඒතර ඒකාබද්ධ විපක්ෂයේ ජාතික නිදහස් පෙරමුණ නොවන කණ්ඩායම තමයි ඩීල් එකේ ඉන්නේ. නෑ නෑ අපේ මම කවුද කියලා කියන්නේ නෑ. දැන් මේක නෑ ඔබ කියන රටේ ජනතාවට හිතන්න මං ඉඳ තියෙනවා. සුදේවහ ප්‍රශ්නට ඔබ කියනවා ඒකාබද්ධ විපක්ෂය තමයි උදව් කරන්නේ. ඔය ජාතික නිදහස් පෙරමුණ කිරීම සම්බන්ධයෙන් තමයි ජාතික නිදහස් පෙරමුණත් ඒක ඇතුළේ ඉන්නවනේ. නෑ ඔබ කිව්වා ඩීල් එකක් නෑ කියලා ජාතික නිදහස් පෙරමුණේ. ඔබ කිව්වා දේශපාලන ව්‍යාපාර වල නායකයන්ට පුළුවන් තමන්ගේ ව්‍යාපාර හැන්ඩල් කරයි පුද්ගලයන්ගේ තියෙන පුළුවන්. එහෙමද ධම්මික ඔබ කියන ඔය නායකයන්ට පුළුවන් කිය ඒක ජාතික නිදහස් පෙරමුණටත් පොදුයි කියලාද ඔබ කියන්නේ? ආටත් පොදු වෙන්න පුළුවන්. හොඳයි අපි 2017 පළවෙනි මාසයේ නායකයන් විසින් පක්ෂ මෙහෙවන්නේ. ඒතර ගොඩාක් වෙලාට මේ අපේ පක්ෂ දැන් හැදිලා තියෙන්නේ නායකයන්ට ගැත්තු වෙච්ච සමාජිකයන්ගේ මිසක්ක නායකයොත් එක්ක මේ වාද විවාද කරගෙන මේක මේවා කරන පක්ෂ නැහැනේ. ඒක නෙමෙයි වෙලා තියෙන්නේ. ඒතකොට දේශපාලන වශයෙන් එහෙම ප්‍රජාතන්ත්‍රවාදී හැඩයකට හැදිලා නැහැ. එතකොට ඒ ලයින් එකේ ඔහේ යනවා. ඒ කියන්නේ ඔබ හිටපු පක්ෂයටත් වළංගු එක. මම හිටපු පක්ෂයට ඒක වළංගු වෙන්නේ නැහැ නේ වීරකුමාර දිසාන එක නැත්තම් මෙහෙම කතාවක් කරන්නේ. නෑ වීරකුමාර දිසානක දැන් නැහැ නේ හිටපු පක්ෂය කියලා කිව්වේ ඒක. දැන් ඒකට වළංගු. ඔව්. ඒ පක්ෂය ඇතුළේ තේ ප්‍රයත්නේ ආපු නිසානේ මේ ඒ පක්ෂයේ ප්‍රධාන ලේකම්, ජාතික සංවිධායක ඒ වගේ අය එළියට බැහැ. හැබැයි තුමාණන් කිව්වා අසනීප නිසා යනවා කියලා. ඔය තුමා ඉතින් හිටපු තැනට සාධාරණයක වෙරන්න හිතන්නේ නැති. ඕ මං අර හඬපටයකට යන්න සූදානම් හැබැයි මට එක ප්‍රශ්නයක් ඔබෙන් අහන්න ඕනේ. දැන් ඔබ කියනවා මේ නායකයාට අවනත පක්ෂ තමයි තියෙන්නේ කියලා. ඔබ අද දවසේදී සමාජගතව ගත්ත පක්ෂය තුලත් එහෙම තියේද නැත්නම් ඔබ ඒ වෙනස් කරන්න උත්සාහ කරනවද? අනිවාර්යයෙන් මං හිතපො හැමතැනම වෙනසක් කරගන්න උත්සාහ කරා මිසක් ඒකට යටත් උනේ නැන්නේ. මං විශ්වාස කරනවා මේක තුලත් එහෙම යන්න පුළුවන්. මොකද මීට පෙර මෙවැනි ස්ථානවල අපිට අත්දැකීම් තියෙනවා අපි බලමු. එහෙම නොවුනොත් මෙතනොත් එරේ රඩියක් තියයි ඒ කියන්නේ.
දේශපාලන ගමනේ අපි ඉන්නවද නැද්ද කියන එක තීරණය වෙන්නේ දේශපාලඥ වශයෙන් දේශපාලනයේ සංවේදී වෙනවා නම් දේශපාලන තත්ත්වයන්ට අනුව මිසක්ක මට වෙන කරුණු අදාළ වෙන්නේ නැහැ. නමුත් මම විශ්වාස කරනවා මම මේ අඩිය තිබි මෙතනට මේ අභියෝග ඉස්සරහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සම්පූර්ණයෙන්ම ගොඩනගනවා කියන විශ්වාසය. මොකද මගේ දේශපාලන භූමිකාවේ මට ඒ වගේ අභියෝග වල හුරුවක් තියෙනවා, ඒ අභියෝග වල පුරුද්දක් තියෙනවා. ඉතින් ඒක නිසා මම විශ්වාස කරනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සම්පූර්ණයෙන්ම ශක්තිමත් කරලා ගොඩනගන්න ඒ මගෙන් දෙන්න පුළුවන් ධෛර්යය මට දෙන්න පුළුවන් වෙයි කියලා. ඒ කියන්නේ වීර කුමාරගෙනමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වංශ කතාවේ ලියවේ කියලාද බොයි කියන්නේ? ඒක අනාගතයට බලමු. මම කරන කාර්යභාරය අනුව. හොඳයි, හඬපටයක් වීඩියෝ පටයක් බලන්න සූදානම්කම තියෙනවා. නමුත් අපි විරාමයකට යන්න ඕනේ. විරාමයට ගිහිල්ලාවිල්ලා අපි බලමු. විරාමයට ගිහිල්ලාවිල්ලා බොහෝ කාරණා සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. සීමාවෙන් එහා දේශපාලනය. සීමාවෙන් එහා දේශපාලනය දවසේදී අපත් සමග එකතු සිටින්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී වීර කුමාර දිසානායක මහතා. මන්ත්‍රීතුමනි, ඔබ කියනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ ඔබ මේ ගමන යනවා, අභියෝගයක් හැටියට මේ බාර ගන්නවා, මේ දෙක එකතු කරන්න කටයුතු කරනවා කියන එක. හැබැයි ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේම අනුශාසිකාවක් හැටියට ඉන්නවා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය. චන්ද්‍රිකා මැතිණිය ඉන්න මතය ඔබට ඔබේ ගමනට ඉඩ දෙයිද? ඔව්, මම මේ වෙලාවේ දැන් ඒ පාර්ශ්වයන් විවිධ මත දරපු තැන් තියෙනවානේ. දැන් මේ වෙනකොට චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය ඉන්න මත, මේ පෞද්ගලිකව කෝන්තර පිරිමහන දේශපාලනයක් අපිට දැන් කරන්න බෑ. ඒක වලංගු නෑ. ඒක මේ සියවසට අදාළ එකකුත් නෙමෙයි. ඇයි කරන්නේ ඒකද? ඔව්, ඇයගේ සමහර ප්‍රකාශවලත් මම මේ දැකලා තියෙනවා. ඒ මේ දැන් මේ ක්‍රියාවලිය ඇතුළේ හැමෝම පත් වෙච්ච තැන නෙමෙයි. මේ ක්‍රියාවලිය තුළ හැමෝම පත් වෙච්ච තැන. දැන් මේ ක්‍රියාවලිය බලන්න සුදේව, දැන් මේක බිමට ගියොත් එහෙම දැන් ප්‍රායිසභා මේ පක්ෂ හැදුනා, පොදු ජන පෙරමුණ එක පක්ෂයක් හැදුනා. එතකොට දැන් මුළු රටේම මේක ව්‍යාප්ත වුණාම හැමෝම උත්සාහ කරනවා මේකේ දැන් අපේක්ෂකෙක් වෙලා ඡන්දෙ ඉල්ලන්න. ඊට පස්සේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හිස් තැනක් හැදෙනවා. දැන් මේකෙත් පිරිසක් උත්සාහ කරනවා හැමතැනම අපේක්ෂක වෙලා ඡන්දෙ ඉල්ලන්න. එතකොට දැන් මේ දෙපැත්තම මේ වෙනකොට අපේක්ෂකයෝ සූදානම් කරලා ඉවරයි. දෙක එකතු කරන්න තියෙන එක බාධාව අර ප්‍රකාශ එකක්. එතකොට දැන් මේ දෙක ලං වුණොත් 50-50 දෙපැත්තෙම කැපෙනවා. හරිද? ඒක එකක්. ඊට පස්සේ බලනවා දැන් අර පළාත් සභාවල එහෙම හිටපු අය බලනවා ආපහු අලුතෙන් පක්ෂයක් හදාගෙන පුළුවන් අපිට ආසන ටික වෙන් කරගෙන ඡන්දිල්ලලා පාර්ලිමේන්තුවෙන්. හරිද? අර පැත්තෙත් කල්පනා කරනවා කට්ටිය දැන් මේ ආසනවල හිස්තැන් පුරව ගත්තම අපිට පුළුවන් පාර්ලිමේන්තුවට. ඇත්තටම දෙයියනේ ඉතින් මේ රටේ ඡන්ද තියෙන්න බෑ ඔක්කොටම එන්න. කොහොම කරත් මන්ත්‍රී ආසන ගන්න සීමා සහිතයිනේ. ඉතින් බෙදුනම පරදිනවා. හරි? බෙදුනම පරදිනවා. ඉතින් නමුත් තම තමන් හිතනවා තමන්ට දිනා ගන්න පුළුවන් කියලා. එක කොට්ටාසයකට එකම පක්ෂයක ඡන්ද දෙකට කැඩිලා ඉල්ලුවම ඒ දෙන්නම පරදිලා අනිත් ප්‍රබල බලවේගයේ ජයග්‍රහණය කරන එක සාමාන්‍ය සරල මූලධර්මිනේ එක. ඡන්දෙකට. ඉතින් ඒක නිසා මේ එකට හිටපු කණ්ඩායම දෙකට බෙදලා ඡන්දෙකට ගියාම කොට්ටාස වශයෙන් එනවා මේ කොට්ටාසවල ඒ කණ්ඩායම් දෙකටම ඒ අවාසිය ගේ එනවා. ඊට පස්සේ ඒක අනිකුත් පාර්ශ්වයට යනවා. ඉතින් මේක ප්‍රබල කරන්න වෙනමම කාල සීමාව. මේ කාල සීමාව එක පුළුවන් වෙන්නේ. ඒක නිසා තමයි මේ සමගිය ඉතා වැදගත් කිව්වේ. සමගිය වැදගත් වෙන්නේ මේ කාලේ ප්‍රයත්නයේ ජයග්‍රහණය කරන්න. ඊට පස්සේ ඔබ එක කඳුරක ඉඳන් අනිත් කඳුරට ප්‍රවිෂ්ඨය ගන්නවා. ඒකත් එක්ක ඒ කඳුරට ආවම අනිත් කයි හිටපු කඳුරේ කණ්ඩායම ඔබත් එක්ක අමනාපයි, විරසකයි, ඈතයි. හැබැයි එතන හිටියා නම් නේද මේ එකතු කිරීමේ සටන තවදුරටත් තීව්‍ර කරන්න පුළුවන් වෙන්නේ. එතන ඉඳන් මේ සටන වෙනුවෙන් පෙනී සිටියා නම් නෑ. එතන තිබිච්ච ප්‍රවේශයේ තිබුණෙම මේ කඳුර ගැන ඔවුන්ට තිබුණු නිකන් මේ කඳුර ගැන හදලා තිබුණු යකෙක් වගේ පින්තූරයක් හදවත මේ කඳුරට ගියොත් විනාශ වෙනවා. දැන් බයිකුත්‍ර මේ කඳුරට ගිහින් ඡන්දෙ හම් වෙන්නේ මොකක්ද නෑ අපෝ ඊළඟ පාර පාර්ලිමේන්තු රෝහලේ තියෙන ඉඳලා තෙන්න බැරුවේ කියලා. මම ඒ විනාශයට තමයි බැස්සේ. ඒ විනාශයට බැලලා ඉතින් මම ඊළඟ පියවර මම තියන්න මන්ට ප්‍රශ්නයක් නෑ. මම හිතනවා අනුරාධපුරේ ජනතාවට මම වරදක් කරලා නෑ. මම උන්ට මගේ වගකීම ඉටු කරලා තියෙනවා. උන් කියන්නේ මම අහවල් තැන හිටන් ගන්න ඕන කියලා නේ. ඒක වෙනම ප්‍රශ්නයක්. නමුත් මම පනතුරු දරපු කාලේ කරන්න පුළුවන් උපරිමයෙන් ඒ වගකීම ඉටු කරා. ඒසයි වගකීම ඉටු කිරීම සම්බන්ධයෙන් මට කිසි ප්‍රශ්නයක් නෑ. හරි? ඔවුන් කියනවා මම මේ වගකීම් ඉටු කරලා හරියන්නේ නැහැ. ඔයා ඉන්න ඕන මෙන්න මෙහෙමයි කියලා කිව්වොත් ඉතින් ඒක මට කරන්න දෙයක් නැහැ. ශ්‍රී ලංකා නිදහස් මගේ මන්ත්‍රීවරයෙක් ඇමතිවරයෙක් විදිහට මන් දරපු වගකීම් මං ඉටු කරලා තියෙනවා. ඒ ඉටු කිරීමට මට ඔවුන් ඡන්දය ලබා දීලා තියෙනවා. හැබැයි ඉන් එහාට කියලා කියනවා මට ඔයා මෙන්න මෙතන හිටගෙන ඉන්න අපිට මුකුත් කරන්න එපා කියලා මට ඒකට ඉතින් උත්තර නැහැ. නේද? මට
මතකෙද්දි මං දේශපාලඥයෙක් වශයෙන් ඔබට දැන් මෙවර පාර්ලිමේන්තුවට එන්න ඡන්දෙ දුන්න ජනතාව ඒ කියන්නේ ඔබ කලින් කරපු එකට තමයි ඒ උපකාර ඔබට කරලා තියෙන්නේ. එහෙමද ඔබ හිතන්නේ? නැක් මම වැඩ කරපු නිසා නෙති නැත්නම් වැඩ නොකර නිකන් ඉඳලා ඡන්ද ගන්න පුළුවන්. මිනිස් වැඩේද එහෙම? මම මොන පොයින්තුවර ගහන් ඉන්නේද මේ රටේ ඕන කෙනෙක්ට මේ මේ යන්න පුළුවන්. පරදිනවනේ අපෝ ඡන්දිල්ලන කණ්ඩායම. තව කණ්ඩායම පරදින තව කණ්ඩායම දිනන්නේ. දිනන්නේ ඒ උන් මොනවා හෝ මහජන සම්බන්ධතාවයක් පවත්වා ගන්න මහජන අතර ජීවත් වෙන මහජන අතර කටයුතු කරනවා. හොඳයි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය කියන සාධකය මම ඔබට කියමු. ඔබ බොහොම සරලව ගත්තේ නෑ ඒවා අපිට විසඳ ගන්න පුළුවන් වෙයි කියලා. ඔබ හිතනවද එතකොට පක්ෂයේ මහලේ කම්බරයා ඉන්න මතය මේ මේ සියල්ලත් ඔබට වෙනස් කර ගන්න පුළුවන් වෙයි කියලා ඔබ හිතනවද? ඔව් දැන් අපිට මම හිතනවා ඒ හැම සාධකයක්ම අපිට යම් ප්‍රමාණයකට මේ ප්‍රශ්නේ වෙනුවෙන් කළමනාකරණය කරන්න මම හිතන්නේ කවුරුත් මේකට විරුද්ධ වෙයි කියලා. මොකද හැමෝටම ඕනේ ශක්තිය හැමෝටම ඕනේ එකතු කරගන්න. එතකොට සමහරලාට සමහර ප්‍රකාශවල තියෙන බලපෑම අර ඔබ මගෙන් ඇහුවේ ගියවර මහමැතිවරණයේදී සමගියක් ඇතුණා නේද මේක මෙදුවට එන්න බලපෑවනේ. ඇත්තටම දැන් ඒ වෙනකොට ලේකම් දුර වෙනස් කරලා ඡන්දේ පරාජය කරන්න බලපෑවනේ. දැන් කාටවත් නොපෙනේද ඒ උනේ එක්තරා තැනක මම දකිනවා. දැන් සමහරලාට අපේ අයගේ කටවල් වලින් මේ ජනාධිපති මණ්ඩලයේ වටේ ලේකම් දුර වෙනස් කරලා පරාජය කරන්න බලපෑව කියලා මතයක් ආවනේ. ඔබේ මතේ ඉන්නවද? ඔව් ඒ වෙලාවේ එහෙම සිද්ධාර්ථයක් වුණානේ මේක පරාජය කරන්න ලේකම් දුර වෙනස් කරලා අගමැති දුර දෙන්නේ නැහැ කියලා. එහෙම තත්ත්වයටපත් වුණා. ඒකට හේතුව තමයි මේ පැත්තෙන් නිකුත් කරපු සමගියක් ඇති වුණා. ඊට පස්සේ මේ පැත්තෙන් ගිය ප්‍රකාශ මොනවද? මේ පැත්තෙන් ගිය ප්‍රකාශ තමයි අපි ජනාධිපති මණ්ඩලයේ වටලනවා අපි ආපහු දවසේ මෙහෙම දිනනවා. එතකොට දැන් රටේ ජනාධිපතිවරයා දැන් මේ ජයග්‍රහණය කරගෙන තමන්ගේ එන්නේ මේ තමන්ටම ගහන ටීම් එකක්. එවැනි ප්‍රකාශයක් ඔබෙන් කවදාවත් නිකුත් වුනේ නැද්ද? නෑ. මම එහෙම ඒ කියන්නේ ජනාධිපති මන්ත්‍රී වටලා අපි කරනවා කියන අපි හැම වෙලේම බැලුවේ මේක මේ කණ්ඩායම ශක්තිමත් කරයි. ඒක එදත් මං හිටපු ස්ථාවරය. එදා මං සතුටු වුණා මේ දෙක දැන් එකතු වෙලා මේ යන ගමන ඉතින් ප්‍රස්සේ ආපහු එක බිඳ වැටෙනවා. හැබැයි දැන් මේ දේශපාලනේ නෙමෙයිනේ. ඔබ දේශපාලනේ නෑනේ ඒ කතාවේ රටේ විධායකයේ කියන එකත් එක්ක එහෙම ගැටිලා මේ මේක වැඩක් නෑ. මොකද අපි ගැටුණා කියලා එහෙම අපිට කරන්න දෙයක්වත් නෑ. ඒකයි මං කිව්වේ. හන් ඔබ දැන් ඔබ කලින් හිටපු කණ්ඩායම ඒකබද්ද විපක්ෂ කණ්ඩායම චෝදනා කරනවා. ඒ කියන්නේ ඡන්දේ ලං වෙනකොට තමයි ඒ කට්ටියට අපිත් එක්ක එකතු වෙන්න උවමනාව තියෙන්නේ කියලා. ඒකට ඔබ මොකද කියන්නේ? නෑ ඡන්දේ ලං වෙනකොට තමයි ඔය සාකච්ඡාව ආවේ ඉස්සරහට මේ සාකච්ඡාව. හැබැයි මගේ සාකච්ඡාව පටන් ගත්තේ මං අවුරුද්දකට කලින් කියලා. හරිද? අවුරුද්දකට නෑ ඒ ඔබේ සාකච්ඡාව. ඔබ කියනවා ඔබ බොහොම කැමැත්තෙන් මේ පැත්තෙන් ඒ පැත්ත එකතු කරන්න හදනවා කියලා. හැබැයි අර පැත්තෙන් චෝදනාව ආණ්ඩුව පාර්ශවයේ ඉන්න කණ්ඩායම ආදරයේ අතදිගු කරන්නේ ඡන්දයක් ලං වෙනකොට කියලා. නෑ ඒ දෙගොල්ලෝ මං හිතන්නේ සාකච්ඡා කරන්න උත්සාහ කරලා මට දිනමක් වුණොත් දැන් සමහර සාකච්ඡා ඇත්තනවා අපි දැනුවත් නෙමෙයි සාකච්ඡා කරන්නේ. ප්‍රමාද ඔබ සඳහන් කරන්නේ ඔබ අවුරුද්දකට කලින් මේ සාකච්ඡාව හිටියේ කියලා. ඔව්. අපිට පුළුවන් සුදේව 2017 ජනවාරි මාසේ 22 වෙනිදා අවුරුද්දකට මෙපිට ජාතික නිදහස් පෙරමුණේ සමුළුවේ ඔබේ ප්‍රකාශයක් අපි සූදානම් බලන්නට ඔබේ නායකයා හිරෙ ඉන්නකොට ඔබ මෙවැනි ප්‍රකාශයක් කරන අපි බලමු ඔබේ ප්‍රකාශය. මේ සමුළුව පවත්වන්නේ විශේෂ තත්වයක්. මේ වේදිකාව තමුන්නාන්සලා දන්නවා විශාල පාළුවක් හිස් බවක් දැනෙනවා අපිට. විමල් විරුවන් සහෝදරයා බන්ධනාගාර ගත කරලා ඉන්න වෙලාව ඇහුවා මේ සමුළුව අපි කරනවද මොකද කරන්නේ? නෑ අපි සමුළුව කරනවා. වික්‍රමසිංහට බයේ දේශපාලනය කරන ව්‍යාපාරයක් විමල් විරුවන් සැදුවේ නෑ මේ රටේ. වික්‍රමසිංහ හිතන්නේ නැති අපිව ගහලා කොනිටලා තලලා පොඩි කරලා පස්සට දාලා නවත්තන්න. අලු වලින් නැගිටපු මිනිස්සු අපි විමල් විරුවන්ස කියන්නේ ෆීනිස් පක්ෂිය වගේ අලු මතින් නැගිටපු කෙනෙක් ගහලා දන ගස්සලා වට්ටන්න බෑ. විමල් වීරවන් සයිති 2010 මේ රටේ ත්‍රස්තවාදයේ පරාජය කරලා යුද්ධේ ජයග්‍රහණය කරන මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාත් එක්ක අත්වල් බැඳගෙන ගිය විමල් වීරවංශ, මෙරට ගොඩ නැගුවේ විමල් වීරවංශ, මෙරට හදන්න දායකුනේ විමල් වීරවංශ 2010 අයිති 21 වෙනි සියවසට. ඒක නිසා වික්‍රමසිංහ මහත්තයාට වඩා සියවසක් ඉස්සරහින් ඉන්න විමල් වීරවංශ ඔයා ටොයියෙක් වුණාට බයියටත් වඩා අන්තයි. අපි බයියොත් නෙමෙයි ටොයියොත් නෙමෙයි මෙරට හදන ගොඩ නගන ශ්‍රේෂ්ඨ මිනිසුන්ගේ පරපුරට අපි අයිති. යක්කුන්ට බය නම් සොහොන ගෙවල් හදන්නෙත් නෑ. මේ සටන අපි 2017 වෙනකොට ඉවර කරනවා. මාතෘ භූමියට ජය වේවා. විමල් වීර වංශට ජය වේවා. සංකුණ ඒ ප්‍රකාශ වළංගුද? දැන් වළංගුයි. ඔහු අලු මතින් නැගී සිටින ෆීනික්ස් කුරුල්ලෙක්ද? ඔහු භූමිකාව ඉටු කරනවාද නැද්ද කියන එක ඔහුගේ අතේ තිබුණේ.
ජනවාරි මාසේ 22 ඔබ කිව්වේ ජනවාරි මාසේ 10 වගේ තමයි මම හිතනවා ඔහු අත්අඩංගුවට ගත්තේ ජනවාරි මාසේ 9 තමයි මම ජනාධිපතිවරයා මුණ ගැසුනේ. ඒතකොට ඒ සාකච්ඡාව යන අතර වාරි පටන් ගත්ත ගම ඊළඟ සතියේ ඒ දෙවනි පාර අපි හම් වෙලා නැහැ. එතකොට මම 2017 මේ ප්‍රශ්නේ ඉවර කරන්න පුළුවන් කියලා කියනවා. ඒ තිබුණු විශ්වාසය මේකට අපි මැදිහත් වුණා නම් කරන්න. ඉතින් ඔහුට අයිති වෙන්නේ සියවස ඔහු ඒ කාර්ය මනවින් සම්පූර්ණ කරන්න සමත් වුණා නම් අපත් සමග. නමුත් ඒ අසමත්භාවය තමයි තියෙන්නේ. ඒ කියන්නේ ඔබ තාම ආවේගශීලීව 2017 මේ කාර්යභාරය අවසන් කරනවා කියලා අන්තිමට ඔබ කරන්නේ ඒක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමාජිකත්වයේ ගැන අවසන් කිරීම නෑ. කාර්යභාරය සඳහා මම ඒ කාර්යභාරය විමල් විරවංශ සහෝදරයාගේ කාර්යභාරයට අපේ පක්ෂ නායකතුමා අත ගැහුවේ නැත්තම් ඔහුගේ භූමිකාව ඔහු පක්ෂයක් ලෙස ඒ භූමිකාවට පණ දෙන්න ඕනේ. ඒ භූමිකාවට අත ගැහුවේ නැත්තම් 2018 වෙනකොට වීර කුමාර ඒ භූමිකාවට අවතීර්ණ වෙනවා. එදා ෆීනික්ස් පක්ෂයව ඉන්න පිරිසේක. ඔව්. ෆීනික්ස් පක්ෂය කිව්වේ ඔහු යට කරන්න බෑ. අදත් වළංගුද? ඔහු භූමියේ භූමිකාවේ ඔහු ඉන්න තැනත් එක තමයි ඒක වළංගුද නැද්ද කියලා තීරණය වෙන්නේ. බාගෙට යට වෙලා වගේද? බලමු ඔහු රට වෙනුවෙන් ඉතුරු කරන භූමිකාව. ඔහුගේ භූමිකාවක් තියෙනවා. පක්ෂය කියලා කියන්නේ. අපි හැම අවසානටත් ෆීනික්ස් පක්ෂයද කියලා. කෙලින් කියන්නේ බලමු කියන්නේ වෙන කවුරුත් ඔහුට ඔහුට හිමි භූමිකාවක් තියෙනවා. ඔහු ඒ හිමි භූමිකාව මේ රට ඇතුලේ ගත යුතුයි මේ වෙලාවේ. මාතෘභූමිය අනාගතය වෙනුවෙන් ඔහුගේ වගකීම. ඒ කියන්නේ ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමාජිකත්වය ගත්තේ නැහැ. ඔහු ඒ භූමිකාව ගත යුතුව තියෙන මේ රට වෙනුවෙන් ඔහු ඒ භූමිකාව ගත්තේ නැති නිසා මට ගන්න ඕන මට ගන්න මට කඳුරක් අවශ්‍යයි. මම මේ මතේ ප්‍රකාශ කරලා ඉවරයි. එතකොට මම මේ කඳුර නියෝජනය කරන්න ඕනේ එක්කෝ මං යන්න ඕනේ එහා පැත්තට ගියාට වැඩක් නැහැ. එහා පැත්තේ මේ මතේ නියෝජනය කළ කිසිම ප්‍රවේශයකට මට එන්න බැරි වෙලා තිබුණා. ඒ පැත්ත මං මේ මතවාදී දිකට හිටියා. ඊට පස්සේ මේ පැත්තෙන් ඒකට යම් ප්‍රතිචාර තිබුණා ඔවුන්ගේ කතා විතර. එහෙමනම් ඒ සඳහා සුබවාදයේ තියෙන කඳුර තමයි මං තෝරගත්තේ. දැන් ෆීනික්ස් පක්ෂය ඔබ නෑ. මම එහෙම හඳුන්වන්නේ නෑ මාව. මං හිතනවා තාමත් මේ භූමිකාවට පණ දෙන්න ওই සියලුම නායකයන්ට අවස්ථාව තියෙනවා. ඒ අයට අවස්ථාව ඉටු කරන්න ඕන නිසා මම අර්ථකථන දෙන්න යන්නේ. දැන් ඔබ කියනවා මේ තමයි සුභවාදී කඳවුර කියලා. ඔව්. ආණ්ඩුවේම එක පාර්ශවයක්. ඔව්. ඒ පාර්ශවයේ සුභවාදී කඳවුරේ හැටියට ඔබ දකින්නේ ඔවුන් ආණ්ඩුවේ අනිත් පාර්ශවයට අභියෝග එල්ල කරමින් සිටිනවා කියන මතයද? ඔවුන් ආණ්ඩුවේ අනිත් පාර්ශවයට අභියෝග එල්ල කරනවා. ප්‍රසිද්ධියම අභියෝග එල්ල කරපු අවස්ථා තියෙනවා. ප්‍රසිද්ධියම අභියෝග එල්ල කරපු අවස්ථා තියෙනවා. ඉතින් මං හිතන්නේ දැන් ජනාධිපතිවරයා විසින් බැඳුම් කර කොමිෂන් එක දැමීම එක අභියෝගයක්. එකත් මේකේ සුභවාදයන් දැන් මීට කලින් කිසිම මේ 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 මෙවැනි ප්‍රශ්නකදී මැදිහත් වුණේ නැහැ නේද? ජනාධිපතිවරයා රටට පෙන්නලා තියෙනවා. මේ මේ ප්‍රශ්නේ ආව රටේ කතා කරලා කෝප් කමිටුව මං හිටපු නිසාම කෝප් කමිටුවට ඇත්තරම එතනින් එහාට උත්තර නැහැ. කෝප් කමිටුවට දීපු උත්තර ඒ සීමාවෙන් එහාට යන්න බෑ. ඒක නෛතික ක්‍රියාවලියකට රාමුවකට එන්නේ නැහැ. ඊට පස්සේ ජනාධිපති කමිෂන් එක හරහා මේක මෙච්චර ප්‍රාණවත් වෙන්නේ අපිට යන්න පුළුවන් ඒ පරීක්ෂණ කරන්න සමහර ඉලදරයෙල්ල බොරු කිව්වේ මේ මේ කෝප් කමිටුවට ඇවිල්ලා. අපිට එතනින් හට එක පරීක්ෂා කරන්න වෙන තාක්ෂණික ක්‍රමවේද වෙනත් භාවිතාවල් නැහැ. ඒ කෝප් කමිටුවේ තියෙන සාමාන්‍ය සීමාවට යටත් තමයි කෝප් කමිටුවේ තීන්දුව දුන්නේ. 31 වෙනිදා වාර්තාව එළියට එනවා. ඔව්. එතනින් එහාට මොනවා වේද? එතනින් එහාට අපි බලමු දේශපාලන අවස්ථාව තියෙනවා. එතනින් එහාට ඔබ නියෝජනය කරන ඔය කණ්ඩායම අත තමයි ඒ කාරණේ තියෙන්නේ. එතනින් එහාට ඒ වාර්තාව ඔබ කියන්නේ අධිකරණයේ ඉදිරියට ගෙනියයි කියලා ඔබට විශ්වාසයක් තියෙනවද? අපි බලමු. ජනතාවත් බලාගෙන ඉන්නේ. ඒ නිසා ජනතාවටත් තව දිරටත් බලමු බලමු කිව්වොත් ජනතාවට ප්‍රශ්නාර්ථයක් එන්න පුළුවන්. ඒක අපිට බලන්න වෙන්නේ පොස්ටරේ තිබ්බ ප්‍රශ්නාර්ථය වගේ ප්‍රශ්නාර්ථයක් එන්න පුළුවන්. කොමිෂන් වාර්තාව ආවට පස්සේ අපි මේ කොමිෂන් වාර්තාව පදනම් කරගෙන ඒක ගැන ප්‍රකාශයක් කරන්න ඕන. තාම අපිට කොමිෂන් එකෙන් රිපෝට් එක තියෙන්නේ. ඒ වාර්තාවේ මම දන්නවා මේක වරදක් මේකේ තියෙනවා. ඒ වාර්තාව පිළිබඳව රටේ ජනතාවට එනවාද කියලා බලන්න ඕන. ඒකට අනුව ක්‍රියාමාර්ගය ඉස්සරහයි. හරි. අපි කියමුකෝ ඉස්සෙල්ලා එහෙනම් ඒ වරද සම්බන්ධයෙන් ඔය කියන කාරණේ මේ වෙනකොට රටේ ජනතාවටත් පැහැදිලිනේ. ඒ වරද සම්බන්ධයෙන් මේ ඇඟිලි දික්වන පිරිස් සම්බන්ධයෙන් වාර්තාවෙන් එළියට නාවොත් අපි ඉස්සෙල්ලා එතනින් පටන් ගමුකෝ. නෑ මං හිතන්නේ නෑ. වාර්තාවෙන් එළියට ඇවිල්ලා තියෙන වාර්තාවේ සියලු තොරතුරු මේ වෙනකොට ජනමාධ්‍ය වාර්තා කරලා තියෙනවා. ඒතකොට ජනමාධ්‍ය වාර්තා කරපුවා ඇවිල්ලා දෛනිකව වාර්තා කරපුවා තමයි වාර්තාවේ තියෙන කරුණ. හොඳයි එහෙනම් වාර්තාවේ සාමාන්‍ය ඒ වාර්තාවට ඊට පිටින් යන්න බෑ. එතකොට ඒක පදනම් කරගෙන නිර්දේශ ටික එන්න ඕනේ. ඔව්. එතකොට වාර්තාවේ නිර්දේශ පිළිබඳව පැහැදිලි. ඒ නිර්දේශ මත අනිවාර්යයෙන්ම අධිකරණ ක්‍රියාවලියකට යා යුතුයි. යා යුතුයි. ඔව්.
එය එසේ නොවුනොත් මොකද වෙන්නේ? එක අපි ඒවලට බලමු. බලමු. හැබැයි ඔබතුමාට ලියාගෙන තබා ගන්න වෙයි බලන්න ගොඩක් ඒවා තියෙනවා. මම ඒවලට බලමු කිව්වේ මේක අධිකරණ ක්‍රියාවලියකට අනිවාර්යයෙන්ම යා යුතුයිනේ. හරිද? ඒක අපි කාටවත් නවත්තන්න බෑ මේ රටේ මේ තියෙන. මොකද මම ඔය ඔකට ඍජුව සම්බන්ධ වෙච්ච කෙනෙක්. කෝප් කමිටුවේ හිටියා. මම තමයි අර්ජුන් මහේන්ද්‍රන්ගේ මේ ප්‍රශ්නේ හැව්වේ මේ සඳහා උපදෙස් දුන්නේ කවුද කියලා. එතකොට ඔහු කිව්වේ අග්‍රාමාත්‍යවරයා තමයි මට උපදෙස් දුන්නේ කියලා. එතකොට මම ආපහු මතු කරා ප්‍රශ්නයක් ඒ වෙලාවෙම. ඒ වෙනකොට ආපු අනිත් අයට ආපු නඩුවල තිබුණත් උපදෙස් දුන්නා කියලා සමහර දේවල් චෝදනා තිබුණා. එතකොට මේතරත් උපදෙස් මේකත් අමාත්‍යංශයක් උපදෙස් අතනත් අමාත්‍යංශයක් උපදෙස් නම් ඒ චෝදනා සමානයි. එතකොට නීතිය සාමාන්‍ය උපදෙස් වලට දීපු දඬුවම් තියෙනවා. එතකොට මේක අනිත් පැත්තෙන් මම ඇත්තට මේ බැඳුම් කර කමිෂන් එකේ අපි මේ කෝප් කමිටි එකේ ඉඳන්දි අපිට ඒකේ එන සංඛ්‍යාලයකන අරවාම එන ක්‍රමවේද මේ රටේ ඒ ගැන විශේෂඥයන්ට අරෙන්න සාමාන්‍ය කෙනෙක්ට මට අතුරු ප්‍රශ්නකට අවස්ථාවක් දෙන්න. ඒ කියන්නේ අර ඔබේ නායකයටත් දැන් චෝදනා එල්ල වෙන්නේ උපදෙස් දුන්නා කියලානේ යම් යම් කාරණා වල. ඒක තමයි මම කිව්වේ. ඒ කියන්නේ ඒවයි ඔක්කොම සමානයි ඔබ කියන. සමානයි. ඒ වෙලාවයි මම කිව්වේ ඒක. විමල් ලැබතුමත් ඒ වෙලාවේ උපදෙස් දුන්නා කියලා තමයි දඬුවම් වෙන්නේ. එතකොට ඒක ඒ සතියේම තමයි මේකේ ප්‍රශ්නේ මතුවෙන්නේ. එතකොට මේ කාරණේ කුමන්ත්‍රණකාරීව සිදුවුන එකක් කියන එක හරි පැහැදිලි. ඒ වාර්තාව මම මුලින් ඉඳලා අගට හිටියා. මේක තමයි මේකේ තියෙන ප්‍රධානම. මේක තියෙන්නේ සාපරාදී ලෙස මේක සිදු කරා කියන එක. ඒක කාටකක් බැහැර වෙන්න බෑ මේක පරීක්ෂා කරපු කණ්ඩායමකට. මොකද මේ සාපරාදී ලෙස මේකට පූර්ව සූදානමක් පූර්ව සැලැස්මක් සහිතව අරමුණු සහගතව කරපු එකක් කියන්නේ. ඒ වෙලාවේ මේ හදිස්සියේ මේ කරපු දෙයක් නෙමෙයි මුළු සිද්ධිය බැලුවට පස්සේ එහෙම නැහැ. එවැනි දැන් ඔබෝය කියන විදිහේ උපදෙස් දුන්නා කියන අග්‍රාමාත්‍යවරයා යටතේ අමාත්‍යකමක් ගන්න නිකන් ලැජ්ජාවක් වගේ එකක් නැද්ද? ලැබුණොත් ඔබ කිව්වේ බලමු කියලා. එතකොට ඒ ගැන දෙපාරක් හිතන්න වේවිද? නෑ. මට ඉලක්කයක් තියෙනවා. ඔබ අමාත්‍ය ධූරය ගැන කතා කරන්නේ මම කතා කරන්නේ වෙන දේශපාලන කාරණා. දැන් ඔබ ඒක ඔබ පැහැදිලි උත්තරයක් දුන්නා. ඒකයි මම මේ ප්‍රශ්නේ නැවතුනේ. ඔබ කිව්වනම් නෑ මම අමෙතකම් ගන්න නෑ කියලා. එහෙනම් මේ ප්‍රශ්න මම ඔබෙන් අහන්නේ නෑ. හැබැයි අපි මේ දේශපාලන ක්‍රියාව නෑ. ඔබ කිව්වේ බලමු කියලා. මම එකයි ඔබෙන් අහන්නේ බලනවා නම් ලැජ්ජාවක් තියෙයිද නැද්ද? නෑ. අපි ඒක තියමු ඉස්සරහ. ලැජ්ජාවක් බලමුද? අපි ඉස්සරහ තියමු. ලැජ්ජාවක් නෙමෙයි. අපි බලමු. ඉස්සරහට. මොකද මේ දේශපාලන ක්‍රියාවලිය ඇතුලේ ඔහුගේ අතින් වරදක් සිදු වුණා කියන එක මම පැහැදිලිව දැක්කා. අග්‍රාමාත්‍යවරයා ඇති. මොකද මම කෝප් කමිටුවේ හිටපු නිසාම ඒ මුළු සිද්ධිය මම දන්නවා. පින්තූර. මම තමයි මේක මම තමයි කෝප් කමිටු වාර්තාවට ඇතුල් කරේ මේක අපරාධයක් කියලා. ඒක මොකද ඒ ලියන කොටසේ විගණකාධිපතිවරයා ලියද්දි ලියනවා මේක මෙහෙම විය හැකි මට සාපරාදී ගණයේ දෙයක් වෙන්න පුළුවන් කියලා ලියනවා. ඒක මම කිව්වේ මේක මට මේ ගණිත ක්‍රම වලින් මේක තේරෙනවට වඩා මෙන්න මෙහෙම පින්තූර බැලුවම මෙහෙමකක් තියෙනවා කියලා. හොඳයි. අදින් පස්සේ ඔබ ආණ්ඩුව නියෝජනය කරන පාර්ශ්වයෙන් ඉන්නේ. ඒක පිළිගන්නවද ඔබ? අනිවාර්යයෙන්. එතකොට මේ ආණ්ඩුවේ අග්‍රාමාත්‍යවරයාට නේ ඔබ ඇඟිල්ල දික් කරන්නේ. ඔබ අග්‍රාමාත්‍යවරයා විදියට ඔහු පිළිගන්න සූදානමකුත් නැද්ද? ඔහු රටේ අග්‍රාමාත්‍යවරයානේ. අග්‍රාමාත්‍යවරයා විදියට මට ඔහු ප්‍රතික්ෂේප කරන්න බෑනේ. හැබැයි අග්‍රාමාත්‍යවරයා වුණත් කවුරු වුණත් වරදක් සිදු වී ඇතනම් එය සම්බන්ධයෙන් කතා කරන්න අපිට ප්‍රශ්නය. අගමැති ලෙස තනතුරු ප්‍රතික්ෂේප කරන්න බෑනේ. වරද තිබුණා කියලා තනතුරු ඔහුට තියෙන්නේ. හැබැයි වරද කියන්න අපිට අයිතියක් තියෙනවා. ඒ අයිතිය අපි බැහැර කරගත යුතු නැහැ. ඕනම කෙනෙක්ට ඕනම තනතුරක් දරන්න පුළුවන්. ඔහු අතින් සිදු වුණොත් අපිට ඒ වරද මගෙන් වුණත් ඕන කෙනෙක්ට ඕන දෙයක් කියන්න පුළුවන් වෙයි. එතකොට අපි ওই තනතුරුත් එක්ක ප්‍රශ්න සමහරවල් අපේ රටේ කරන්නේ මේ ගෙඩිය පිටින් මේක කපලා අයින් කරනවා. අගමැති ආ මේ වරද කරලා මේක. එහෙම නේ. එයා අගමැති. හැබැයි අගමැති මේ වරද කරලා තියෙනවා. නැත්තම් අගමැති මේ හොඳ කරලා තියෙනවා. නැත්තම් මේ නරක කරලා තියෙනවා. ජනාධිපති මේ හොඳ කරලා තියෙනවා. මේ නරක කරලා තියෙනවා. අහවලා මේ හොඳ කරලා තියෙනවා. මේ නරක කරලා තියෙනවා. එතකොට අපි ගන්නෙ ඒ දෙක හොඳ හෝ නරක. එතන මේ සිද්ධියේ ඔහු වගේ කිව්වොත් ඔහු වගේ කිය යුතුයි. මට පේනවා මම දකින වගේ කිය යුතුයි කියලා. ඊට අනුව නීතිමය පසුබිම හෝ ගන්න ක්‍රියාමාර්ග ජනාධිපතිවරයා සතුද මම හිතේ ඉස්සරහදී වෙයි කියලා. ඒකයි ඔබ අහපලා මම කිය ඉස්සරහට බලමු කියලා. හොඳයි හිතනවාද? කොමිෂන් එකේ වාර්තාව යන ජනාධිපතිතුමාට ජනාධිපතිතුමා තීරණය කරයි ඒ සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග. අපි මෙහෙම විශ්වාස කරපු ප්‍රශ්නයක් ඇහුවොත් එහෙම ක්‍රියාමාර්ගයක් නොගත්තොත් ඔබ මං හිතන්නේ එහෙම ක්‍රියාමාර්ගයක් නොගෙන ඉඳී කියලා. මොකද ජනාධිපතිතුමා මේ අපි ඍජු ප්‍රශ්නයකට එමු. නොගත්තොත් ඔබ මොකද කරන්නේ කියලා මං ඔව් මට ඒකට උත්තර දෙන්න බෑනේ. ඔබ දැන් නොගත්තොත් කියලා ඒවල මම හිතනවා ගන්නී කියලා. මම නොගත්තොත් නම් මම මෙහෙමයි අපිට කියන්න පුළුවන්. එහෙම බෑ. මම විශ්වාස කරනවා මේකට අදාළව ජනාධිපතිතුමා පැහැදිලිව ක්‍රියාමාර්ගයක් ගනී කියලා. ඒක ගනී කියන පැත්තනේ. ආයෙ ඇහුවොත් නොගත්තොත් ඔබේ පිළිතුර දෙන්න.
මං හිතන්නේ ගණී කියන එකේ අපි ඉඳලා නොගත්තත් අපි ඒකේ වෙලාවට කතා කරමු. හොඳයි. අපි බලමු නේ. ඒක නම ඔබ අපි ධම්මික විරාමයට යමු. මට විරාමයට යන අවස්ථාවක් තියෙනවා. සංකුණ සීමාවෙන් එහා දේශපාලන ජාතික නිදහස් පෙරමුණේ හිටපු නියෝජ්‍ය නායක පරිපාලන මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා සමග ක්‍රියාත්මක කරන සලකින් දේශපාලන සංවාදයේ සමග ඔබ එකතු වෙන්නේ නැවතත් ඔබ කිව්වා දැන් ඔබ නියෝජනය කරන්නේ ආණ්ඩුව කියලා. ආණ්ඩුව නියෝජනය කරන පාර්ශ්වයේ ඔබ ඉන්නේ. හැබැයි ඒ පාර්ශ්වයේම තමයි ඇඟිල්ල දික්කලේ ඔබ කලින් හිටපු පාර්ශ්වයේ සිට ඔබ ඇතුළු කණ්ඩායම. හම්බන්තොට විකුණනවා, මත්තල විකුණනවා, ඒවට පිඹුරුපත් සකසනවා, ඊට එහා ගිහිල්ලා කොළඹ වරායත්න ගිහිර ජටේ විකුණන්න හදනවා. මේ වගේ කාරණා බොහොමයක් හිල්ටන් හෝටලේ විකුණන්න යනවා. මේ වගේ කාරණා ගණනාවක් ශ්‍රී ලංකන් එක විකුණන්න යනවා කියලා. වලංගුද දැන් ඒවා? වලංගුද? මම මේ කියන දේ තියෙන්නේ ඒකම තමයි. මේ ක්‍රියාවලිය නවත්තන්නේ කොහොමද? මේක නවත්තන්න අපිට පුළුවන්කම තියෙන්නේ එක්කෝ 2020 මහා මැතිවරණේ හෝ ජනාධිපතිවරණේ අපි ගන්න තීරණේ මත. හැබැයි කැබිනට් මණ්ඩලයේ ඉන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායමට මුලින්ම ඕක නවත්තන්න පුළුවන්. ඉස්සෙල්ලාම කැබිනට් මණ්ඩලයට එනවනේ ඔය යෝජනා. එතනින් නවත්තන්න පුළුවන්. මේක හයිබ්‍රිඩ් ආණ්ඩුවක්නේ. ඒතකොට ඒ ආණ්ඩුවක බලවේග දෙකක් ඉන්නවා. මේ බලවේග දෙක අතර තියෙන ස්වභාවයට අනුව තමයි මේක තීරණය වෙන්නේ. මේ පැත්තෙකෝ බලවේග ශක්තිමත් වෙන්න ඕනේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රමුඛ සන්ධාන බලවේග ශක්තිමත් වුණා නම් ඒ ආණ්ඩුව ශක්තිමත් නිසා මේක මේ වෙලාවේ කරන්න පුළුවන් ප්‍රතිකර්ම මොනවා හෝ තියේවි. දැනට හදිස්සියේ කළ යුතු දේවල්. හරිද? එහෙම නැතුනොත් මේක ඉස්සරහට ගලාගෙන යන එක අපිට නවත්තන්න බෑ. හරි? මේක අපිට නවත්තන්න බෑ. මේ ක්‍රියාවලිය ව්‍යස්තාව ගේන එක, හම්බන්තොට විකුණන එක, මත්තල විකුණන එක, අපි හම්බන්තොට විකුණද්දී උද්ඝෝෂණයක් කරන එක එකක් ගිහිල්ලා. පාරේ කෑ ගහලා උද්ඝෝෂණය කරන එක. මත්තල විකුණද්දී ඒ උද්ඝෝෂණ ජනතා පෙරමුණක් ශක්තිමත් කරන එක ඒක එකක්. හැබැයි ජනතා පෙරමුණ ශක්තිමත් කරන ගමන්ම ආණ්ඩුවේ පෙරමුණ විශ්වාසනීය ලෙස ශක්තිමත් කරන්න පුළුවන් නම් මේ දෙකම එතකොට ඵලදායිතාවය වැඩි. ඒ ඵලදායිතාවයට අවස්ථාවක් තියෙනවා මෙතන. පාර්ශ්වයක් ආණ්ඩුව ඉන්න නිසා මම කියන්නේ ඒ දේ කරා නම් මේ වෙලාවේ මේක හොඳයි. මේ විදිහට බෙදිලා මේක ගමන් කළොත් ඉස්සරහට මේක තවත් මීට වඩා එහාට ගිහිල්ලා නතර වෙනවා. ඒක තමයි මගේ විග්‍රහය. මේ සම්බන්ධයෙන් මම පිනිහිටින්නේ ඒකට. හැබැයි දැන් වීරකුමාර දිසානායක කලින් හිටපු පාර්ශ්වයට දැන් ඔය කියන කාරණා සියල්ල සිද්ධ වෙමින් යනවා. ආව්. හැබැයි ඔබ කලින් හිටපු පාර්ශ්වයට යනං ඒකේ ඇඟිල්ලක් ඔබට දික් වෙන්නේ නැහැ. ඔබ දැන් ඉන්නේ ආණ්ඩු පක්ෂයේ. දැන් ඔබටත් ඒ ඇඟිල්ල දික් වෙන්න පටන් ගන්නවා මේ කාරණාත්. ඔබ කියනවා මේ කණ්ඩායමේ ශක්තිමත්භාවය මත මේක මේවා වළක්ව ගන්න බෑ කියන කාරණේ. ඔව් අනිවාර්යයෙන්ම. ඔබ ආවා කියලා මම ශක්තිමත් වෙන්නේ නැහැ. නෑ නෑ මම දැනගෙන මෙතනට එන්නේ. ඒක දැනගෙන එන්නේ. එතකොට මේ ක්‍රියාවලිය ශක්තිමත් කළ යුතුයි. එතන මෙතනට ආ යුතුයි. මෙතන නෑවිත් මේ රට අඩුම ගාන අද බැරි නම් හෙට බැරි නම් තව අවුරුද්දකින් හරි මේක මෙතනට අදින්න ඕන ගන්න ඕන. නැත්තම් එහෙම මේ රට අගාධයකට යනවා. ඒක හරි භයානකයි. ඒ භයානකම පේන්නේ මේ මයිකයි කිව්ව ඔබට මැතිවරණ සිටියමක් ගැන. මැතිවරණ මෙතනින් එනවා ඊගාවට යනවා. කොහොමද දැන් අද බෙදිලා ගියාය පළාත් සභාවකට එකතු වෙන්නේ? මොකද්ද පදනම? ඊගාවට යන අය කොහොමද ජනාධිපති? මං කියන්නේ ඒක මට ඒක වෙනමම හිතන්න ඕන එකක්. ඒ බලපෑම මේ රටේ තියෙන. ඒ බලපෑමට මේ රට ගොදුරු කරන්න නරකයි. අපේ වගකීම තියෙන්නේ අලුත් දේවල් හිතන්න ඕන. අපිට දැන් සාමාන්‍ය තත්ත්වයන් ඇතුලේ පේන්නේ නැහැ නේ. දැන් UMP එකත් එක්ක ආණ්ඩුවක් කරන්න බෑ. ඒක ආණ්ඩුවෙන් එළියට සාමාන්‍ය දේවල් සාමාන්‍ය සටන් පාඩ. නමුත් මෙවැනි තත්ත්වයක් ඇතුලේ නායකයින්ට අවස්ථාවක් තියෙන අලුත් ක්‍රමවේද කල්පනා කරන්න මහජනයාගේ පැත්තෙන්, රට පැත්තෙන්, පාක්ෂිකයා පැත්තෙන්, සමාජයේ පැත්තෙන් ඒ සඳහා අලුත් උපායවල් හොයන්න ඕන. අලුත් මාවත් හොයන්න ඕන. අලුත් ක්‍රමවේද හදන්න ඕන. සමහර දැන් අපි කතා කරනවානේ දෙයනේ. අපි මේ බලන්නකෝ අපේ ප්‍රකාශ. අපි කතා කරනෝ ඒකීය රාජ්‍යයක් හදන්න. ඒකීය ලංකාවක්. ඒකීය ලංකාවක් හදන්න පුළුවන්ද අපි බෙදිලා? ඒකීය ලංකාව හැදිය යුතුයි කියන එක මම අපි බෙදෙන්න ඕනේ කියලා ඊළඟ වාක්‍යය කියනවා. ඉතින් මේ දෙකේ තියෙන සම්බන්ධය මොකද්ද? ඒකීය රාජ්‍ය හදන්න. ඒකීය රට රැක ගන්න. අපි බෙදිලා කොහොමද ඒකීය රට රකින්නේ? එහෙම තර්කයක් නැද්ද? අපි එකතු වුණොත් නේද ඒකීය රට රකින්න පුළුවන්? දෙමළ ජනතාවත් එකතු කරගත්තොත් නේද ඒක රකින්න පුළුවන්? මුස්ලිම් ජනතාවත් එකතු කරගත්තොත් නේද ඒක රකින්න පුළුවන්? අපිට දැන් තියෙන ප්‍රශ්නේත් ඔවුන් විරසක වෙමු. අපිට මේ පුංචි දෙයකට එකතු වෙන්න බැරි නම් පොඩි අපේ ඇතු වෙච්ච දේශපාලන මොකක් හරි ප්‍රශ්නයකට අපිට ඒ වෙලාවේ
හිත්‍රිදීම් නිසා ඇතිවෙච්ච ප්‍රශ්න වෙනත් මේ ගැටලු නිසා ඇතිවෙච්ච ප්‍රශ්න වලට අපිට ඒක සංහිඳුවා ගන්න බැරුව අපි කොහොමද මේ මහා රටක් මේව කරගන්නේ ඒකීය රට රකින්න අවශ්‍ය වෙන්නේ අවංක උවමනාව කියන කාරණාව ඔබට පැහැදිලිය නේද අනිවාර්යයෙන් ඒකීය කියන එක ඉස්සරහට දාගෙන ඒකීය බිඳ වැටෙන්නට යටින් වෙනම දෙයක් අරගෙන යන්න පුළුවන් කියන කාරණාවත් ඔබ දන්නව නේද ඔව් අනිවාර්යයෙන් එහෙම යන්න පුළුවන් එක එක ගේම් මේක ඇතුළේ යන්න පුළුවන් ඒක නිසා තමයි මම මේ කියන්නේ මේක අපි බොහොම සද්භාවයෙන් මැදිහත්තු කාරණය ඒ සද්භාවයේ මැදිහත් නොවි මේක කරන්න බෑ හැමෝටම විවෘත මනසක් තියෙන්න ඕනේ හැමෝටම විවෘත භාවය මේ වගේ ප්‍රශ්නකදී අනිවාර්යයෙන්ම අවශ්‍යයි ඒ විවෘත භාවය කියන්නේ අපි කියනවා ජාතීන් අතර සංහිඳියාව අදද්දී ඒ විවෘත මනස නැතුව බෑනේ ඒ විවෘත භාවය අපි උන්ට ගරු කරන්න ඕන උන් අපිට ගරු කරන්න ඕන ඒ ගරු කිරීම මේ තැන්වල තියනවාද කියන ප්‍රශ්නේ එනවා ඉතින් මේක දෙපාර්ශ්වයටම අදාළ වෙනවා හැම තැනදීම අදාළ වෙනවා ඕන ප්‍රශ්නකදී අදාළ වෙනවා මම කියන්නේ හැම වෙලේම රටක් ජාතියක් දුර්වල වෙන්නේ අසමගිය ගැටුම් වාද ભેද නිසා සමගි සම්පන්නන් අපි ඕන දෙයක් ජයග්‍රහ අපි යුද ජයග්‍රහයෙන් ලැබුවේ මේ රට විදිහට නේ රට විදිහට යුද ජයග්‍රහණ ලැබන වෙලාවේ හැමෝම මේකට එකතු වුණා අවසානයේකට විරුද්ධ බලවේග වලට පවා ඒත් එක්ක එකග වෙන්න සිද්ධ වුණා ඒ තමයි අපි ලැබපු මහ විශාල ජයග්‍රහණය ඒක ඇවිල්ලා අපි ආණ්ඩුවක් විදිහට වෙනම ගත් එකක් නෙමෙයි සේනාධිනායක විදිහට ජනාධිපතිතුමා එතකොට ත්‍රිවිධ හමුදාව ඒක වටා පෙළ ගැහුණු මහජන පෙළගැස්ම මේ සියල්ලේ ප්‍රතිඵල ආශිර්වාදේ රැකවන්නේ ඉතින් මේක මේ 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 තමයි අපි ජයග්‍රහණ ලැබපුවා දැන් එවැනි ජයග්‍රහණ අපිට ලබන්න බෑ දැන් අපි ඉන්නේ ඉතාම දුබල තත්වයක රටක් ලෙස කවුද දුබල කරේ ඒ ඒ දුබලතාවයට බලපෑව පහුගිය දේශපාලන සිද්ධාන්ත සියල්ල දේශපාලන වශයෙන් 2015 මෙහා පැත්තේ ඇදුණු සියලු දේශපාලන සිද්ධාන්ත සහ මූණුවරවල් ඒ දුබලතාවයට බලපාලා තියෙනවා සියලුම දේශපාලන නායකයෝ මේ වෙලාවේ කල්පනා කරන්න ඕන කම තියෙනවා මේ ඔබ ඇයි ඒකට ඍජු පිළිතුරක් දෙන්නේ නැත්තේ නෑ මම අහපු ප්‍රශ්නෙට කවුද දුබල කරේ කියන තැනදී දුබල කරේ 2015 මැතිවරණ එනකොට 2010 ඉඳලා ආපු සඳාන ආණ්ඩුවට මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ආණ්ඩුවට එරෙහිව දැවැන්ත ප්‍රහාරයක් එල්ල වෙලා තිබුණානේ ඒ වගේම ආණ්ඩුව අභ්‍යන්තරයේ ඇතිවෙච්ච ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අභ්‍යන්තරයේ දැවැන්ත ප්‍රහාරය එල්ල වුණේ කොහෙන්ද ඒ වට හිටපු අපේ පක්ෂවලින් පවා එල්ලුණානේ ප්‍රහාරේ ආණ්ඩුව යන ගමන වැරදි මෙහෙම වෙන්නුන අපි සමුළුවක් තිබ්බේ මම ඒක තමයි අහන්නේ ඒ ප්‍රහාරේ මුලින්ම එල්ලුණේ ඔබේ පක්ෂයෙන් නේද අනිවාර්යයෙන්ම ඒ වෙලාවේ ඒ ආණ්ඩුවේ තිබුණු අඩුපාඩු නිවැරදි කරන්න අපි ගිය ගමන නිසාම අපි සමුළුවකත් කියලා සමහරලාට කිව්වා මේ මේව හදා ගන්න කියලා සංඝ සමුළු තිබ්බා ඒ ආණ්ඩුවේ තිබුණු වැරදි ඊටසේ ජාතික හෙළවරුම වගේ කණ්ඩායම් ඒ ආණ්ඩුවක් ඇතුලේ ඉඳගෙන ආණ්ඩුව ඇතුලේ කතා කරන්නේ නැතුව එළියට බහැලා ලෝකෙට පේන එක කතා කරේ එතනදි කාට හරි කවුරු හරි ඇඟිල්ල දික්කරොත් එහෙනම් මේ ගමන පටන් ගත්තේ මුලින්ම එතනින් එතෙන්ද කොහෙන් හරි බලපෑමක් මතයි ඒක සිද්ධ වුනේ කියලා නෑ ඒක දැන් ඇඟිල්ල දික් කරන්න පුළුවන් මොකද අපි හොඳට බලන්න අපි ආණ්ඩුව ඇතුලේ ඒ සම්බන්ධයෙන් ගොඩාක් දේවල් කතා කළා ගොඩාක් සාකච්ඡා වලට ගියා ඒ සාකච්ඡා සමහරලාවට නම්මිසිලිතාවයක් නෑ එහෙම නැති වෙච්ච තැන්වලදී තමයි මේ ප්‍රකාශනයන් එළියට ආවේ ඒක නතු මේ විුක්තව නේ රාජයේට යම් විදියකින් ජාතික නිදහස් පෙරමුණ බලපෑමක් එල්ල කරලා තියෙනවා ජාතික නිදහස් පෙරමුණට එවැනි තත්ත්වයකටපත් වෙච්ච නිසා ඒ වෙලාවේ ජාතික නිදහස් පෙරමුණට ඒ දේ කරන්න සිද්ධ වුණා ආණ්ඩුව අභ්‍යන්තරේ අපි කොහොම අර සමහරලාට අර කවුද කැෂිනෝ කවුද අර කැෂිනෝ කාර්ය ලංකාවට මම මේ සාකච්ඡාවට ගිය අතට ජනාධිපතිතුමත් ඒ වෙලාවේ ඒක නිරුද්ධ වුණා ඒතකොට මේ මොන බලවේග විසින් මේක මෙහෙව්වද ඒ එතන ආවා පස්සේ ඒක පස්සේ ඇකුළුණා එතකොට සමාජයේ ගිහිල් ඉවරයි තප්පර 10න් මේ 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 කැෂිනෝ මෙහෙම ගේන්න යනවා ඊට පස්සේ ආපහු එක මිනිසුන් ගෝලුවේ තැම්පත් වෙනවා ඒක අපි ඇකුලුවට වැඩක් නැහැ මෙන්න මේ වගේ දේවල් විශාල ප්‍රමාණයක් එක දිගට වෙන්න ගත්තා හරිද ඊට පස්සේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අභ්‍යන්තර අර්බුද ආපහු මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා එතනින් එළියට යනවා නැවත එක්සත් ජාතික පක්ෂ මැතිවරණයට යාව යොදා ගන්නවා එතකොට මේ ප්‍රතිවිරෝධ විශාල ප්‍රමාණයක් මැද්දේ මේ රට මෙතනට අකර්මණ්‍ය වෙන්නේ හරි එතකොට නැවත අපි එක කරන්න ඕනද නැවත අපි ඉන් මෙහා පැත්ත නේද හිතන්න ඕනේ නැවත අපි ඒකට ප්‍රතිවිරුද්ධ දිශාවටම ගමන් කරලා අනිද්දේම කරොත් ඒක ගැලපෙයිද හොඳයි අපිට මොහොතක් දෙන්න 2017 6 වෙනි මාසේ 24 වෙනිදා ඔබේ ප්‍රකාශයකට අපි යන්න සූදානම් වෙනවා අපි බලමු සංකුණ මෙ
මේ වසර දෙකහ මාරක විතර කාලයක් ඇතුළේ මේ රට අද පත්වලා තියෙන ඉතාම අවාසනාවන් ඉරණමත් ඔබත් අපි කවුරුත් දිනපතා මාධ්‍ය භාවිතා කරනවා මේ හැම දෙයකින්ම දන්න අපේ ඇස් ඉස්සරහා පිට මේ රට විනාශ වෙමින් තියෙන අටවෙනිදාට ඉස්සෙල්ලා මේ රටේ තිබුණු නිදහස අද නැහැ අද මේ රට බෙදන්න හදනවා ආර්ථික වශයෙන් අන්තිම බිඳුවට පහලට ඇදලා දාලා තියෙනවා මේ ආණ්ඩුවට එකවර කුඩු වෙන්න ගහන්න ඕනි අපේ හයි අරගෙන අද තියෙන කුණු වෙච්ච තරා ජීර්ණ වෙච්ච ඇද වැටි ආණ්ඩුවක් අද රටට ඕනි හොඳ නායකයෝ සටනින් සටනට මාරු වෙවි සටන් පාඩ කිය කිය එකක් අතින් අල්ලගෙන අනිත් එක අත ඇරලා ටික දවසක් ඒකත් එක දුවන නායකත්වයක් නෙමෙයි අපිට ඕනි අපේ දේශපාලන මණ්ඩලය අපේ පක්ෂ සියලුම සමාජිකයෝ ලෑස්ති මේ රට වෙනස් කරන මේ ආණ්ඩුව ගෙදර යවන්න ඒකට නායකත්වය දෙන්න මේ ආණ්ඩුව කරපු සල්ලාල කංගුල ලැයිස්තුව ජඩ කංගුල ලැයිස්තුව තමුන්නාසල දන්නවා ඒ වගේම අපි ආණ්ඩුවට කියනවා ඔය ජඩ කං අමන කං සල්ලාල කංගුලට පිළිතුරු දෙන ලැයිස්තුව මේ වේදිකාවේ අපි ළඟ තියෙනවා ඔබේ කියපු සල්ලාල ආණ්ඩුවට එකවර කුඩු වෙන්න ගහන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමාජිකත්වයේ ආරන්ද අනිවාර්යයෙන් මම අපේ සාකච්ඡාව යන සාකච්ඡා පෙළේ ඒ ක්‍රියාවලිය ගමන් කළා නම් තිබුණේ මේ ආණ්ඩුව පරිවර්තනය කරන්න වෙනත් දිශාවකට ඒකාබද්ධයත් යොමු කරගෙන කුඩු වෙන්න ගහන්න බැහැ නැත්නම් ආණ්ඩුවට දෙක තමයි මම මේ අහන්නේ හරි ඉතින් ඒ දේශපාලන ක්‍රියාවලිය ඔය කතාව ඔබ මුළු කතාව ඇහුවා නම් ඊටු ටිකේ කියනවා මම කියන්නේ සටන් පාටේ අතාරිනවා මොකද්ද කවුද අපේ අය අපේ ආධාර මාධ්‍ය හම්බේ පෙන්වුවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමාජිකත්වයේ ඒ කුඩු වෙන්න ගහපු සංකේතයද ඒ ගමනේක සංකේතය තමයි ඒක ඔබ එදා කියනවා ආණ්ඩුව ගෙදර යවන්න ඕනි කියලා අද ඔබ කියනවා සභාවෙන් මොහොතක් දෙන්න ආණ්ඩුව ගෙදර යවන්න ඕනි කියලා එදා ජූනි මාසේ ඔබ කියනවා අද ඔබ කියනවා මේ ආණ්ඩුව ගෙදර යවලා නෙමෙයි මේ කාරණාවත් එක්ක මෙන්න මෙහෙම එකට ඉඳලා ඊට පස්සේ යන්න ඕනි කියලා. ඒතොර මේ මාස 6ක් තුල ඔබගේ කොයි විදිහද වෙනස්කමක් වෙලා තියෙන්නේ? ඔව් රංගන. ඔය ඔබ මගේ කතාවේ ඔය කොටස ගත්තේ. ඔය කොටසේ මම එනවා මේ ආණ්ඩුවට කුඩු වෙන්න ගහන්න ඕනි. අද අපි ළඟ ඉන්න අය අද වරාය අල්ල ගන්නවා. වරාය චුට්ටක් අතාරිනවා. ඊට පස්සේ ඔබට මම හොඳ උදාහරණයක් කියන්නම්. ව්‍යවස්ථාව පරාජය කරන්න කියලා මහා ලොකු රැල්ලක්කාවනේ පහුගිය දවස්වල පාර්ලිමේන්තු ව්‍යවස්ථාව පාර්ලිමේන්තු වටලන්න කතා කරේ. 10යි පාර්ලිමේන්තු ළඟට ආවේ. ඔන්න ජනසටන. හරිද? පාර්ලිමේන්තුව වටේ වට කරලා මේ ව්‍යවස්ථාව ගේන දවසේ අපි කළ යුතුයි කියලා ආවේ. ඒක අබද්ද විපක්ෂය. 10යි පාර්ලිමේන්තු. ඉතින් මේ රටේ ප්‍රබලම ප්‍රශ්න අතර ගන්න විදිහ. ඒ කියන්නේ ඔබත් එතන ෆේල් කියලානේ කියන්නේ. ඔබත් ඒක අබද්ද විපක්ෂනේ හිටියේ. ඔව්. ඔව්. ඔබ කී දෙනෙක්ද? ඔබ කී දෙනෙක් ගෙනා? ඒ පිරිස ගේනෝකේ බස්නාහිර පළාතෙන් ඒ පිරිස ගේනවම හරි කියලා. ඉතින් බස්නාහිර පළාතෙන් එනවායි කුවර පස්සේ අපිට ආපහු වෙන ප්‍රශ්නයක් නෑ. අනුරාධපුරේ පිරිස ගේනෝ නෑ. මෙහෙන් ගේන්න පුළුවන් කියලා. ඒතර බස්නාහිර පළාතේ එන පිරිසෙන් මේ කව කරන්න පුළුවන් කියලා. හැබැයි 1000ක් නෑ ඒතර. බස්නාහිර පළාතේ 1000ද ඉන්නේ අපිට. ආ කොයකට සංගත? ඒතර ව්‍යවස්ථාව සම්බන්ධයෙන් තියෙන බර මොකක්ද මෙතන? හරි. ඒකයි මම කිව්වේ අර සටන් පාටවලින් පාටවලට මාරු වෙනවා. සමහරලාට අද එකක් අල්ලගෙන ඉන්නෝ. හෙට යනොත් සයිටම් එක යනවා නම් රැල්ල පොඩ්ඩක් නැගලා බලනවා සයිටම් වේදිකාව අපිට නගින්න පුළුවන්. තාමක් හරි ඒලා රටේ ටිකක් ඉස්සිලා යනවා නම් බලනවා ඒක අපිට නැගලා ඉන්න පුළුවන්. ඉතින් මෙහෙම වේදිකාවෙන් වේදිකාවට මාරු වෙවි ආණ්ඩු පෙරලන්න පුළුවන්. ඔබ ඒ අතර වාරේ ඔබට මම කියන්න කතා කරා. ඒ අතර වාරේ ආපහු කල්පනා කරන 20 ජනාධිපති වෙන්න. දැන් එක්කෙනෙක් කල්පනා කරන ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති කරන්න පුළුවන්. තව එක්කෙනෙක් කල්පනා කරනවා මේ බැසිල් රාජපක්ෂ ජනාධිපති කරන්න පුළුවන්. තව අය කල්පනා කරනවා ඊට එහා පැත්තේ තව මේ දැන් මේ ජනාධිපතිවරු හැදිලා දැන් ජනාධිපති දැන් අඩුම්ම ගාන ජනාධිපති වෙන්න කල්පනා මේ ටික ඔක්කොම එකතු කරගෙන එක මිටට තියාගන්න එපා දැන්වත් අරු ගන්න එහෙනම් වීර කුමාරවත් ඒගොල්ලේ තියාගන්න එපා හරිද එතකොට එහෙම සුරංගනා සිහින ලෝකවල ජීවත් වෙනවා ප්‍රායෝගිකව මේ මහ පොළවේ තියෙන වෙන කතා කට්ටියක් යන එක වැඩපිල්ලක් අරගෙන ඒගොල්ල කල්පනා කරනවා අපි මේක අරගෙන ගිහිල්ලා තමයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති කරන්නේ ඒක කට්ටියක් ඔබේ පක්ෂ අරන් යනවා ව්‍යවස්ථා මරවුගුල කියලා. ඔව්. ඒ අපි ගන්න ඒ රටේ ප්‍රශ්නේ කතා කරන්නේ. ඒකත් එක්ක සල්ලාල ආණ්ඩුවත් එහෙමයි. ඔව් ඒක මාතෘකාවනේ.
මීට පෙර උදාහරණකින් කිව්වේ 2000 පුදු පෙරමුණු ආණ්ඩුව කුණු වෙච්ච එක රකින්න අපි පරිවාස ගැහුවේ ජවිපේ ඉඳලා. ජවිපේ එකයි ලං කරන්න බෑ. මේකත් දැන් කුණු වෙච්ච තමයි. නමුත් කුණු වුණා කියලා මේ ගලුවල මෙහෙම කරලා විසික් කරන්න බෑනේ. ඒකට ක්‍රියාවලියක් තියෙනවා. ඒ ක්‍රියාවලිය අපි අනුගමනය කරේ කොච්චන්දෙන් නැත්තම් මේ පාර්ලිමේන්තුව ඇතුලේ හැදෙන වෙනත් ක්‍රියාවලියක. ওই දෙකනේ තියෙන්නේ. වෙන මොකක්වත් නැහනේ. කුණු වෙන්න ගහන්න එන නායකය කල්පනා කරන්න ඕන. ඉතින් නායකය කල්පනා නොකිරීම තමයි වීර කුමාරේ කටින් රටට එන්නේ. හරි නැතුව වීර කුමාර ඒ දකින්න මේ 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 මේක කරන්න පුළුවන් වටපිටාව පරිසරයක් ඇදලා තියෙනවා ආණ්ඩු අභ්‍යන්තරයේ ඒ ප්‍රතිවිරෝධ මෝරමින් එනවා මේ ප්‍රතිවිරෝධ පාවිච්චි කරන්න ඕන ගැටුම් වෙනවා බලවේග අතර ගැටුම් වෙනවා මේ මේ ප්‍රතිවිරෝධ ගැටුම් සියල්ල පාවිච්චි කරලා මේක තැනකට ගේන්න පුළුවන් සමහරට මේ ආණ්ඩු අභ්‍යන්තරයේ ප්‍රතිවිරෝධ වන තරම් රට ඉස්සරහට ආපු වෙලාවල් තියෙනවා ඒව අතට ගන්න ඕන ඒක තමයි දේශපාලන ඥානෙ ඒක තමයි දේශපාලන නායකත්වය ඒ වෙලාවේ බලය කියන එක අපිට දේශපාලනදී බලය කියන එක කිසිලෙසකින්වත් එනවා නම් ඒක අතාරින්න එක මෝඩකම. තමන් අතේ තියෙන බලය අතහැරීම තරම් මෝඩකමක් දේශපාලනදී නැහැ. ඒ බලය දුර්වල වුණාට පස්සේ. ඒක තමයි රටේ විධායක ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය කියන මම ආනමඩු පොලිස් වායිසර කතා කරා වායිසි ෆෝන් එකට එන්නේ. විධායක ජනාධිපතින් කෙතනටපත් වෙනවද අපේ රටේ? ඇයි ඒ ආණ්ඩුවක් ජනාධිපතිත් එක්ක තිබුණොත් තමයි විධායක බලේ හයිය පෙන්නන්න පුළුවන්. ඔබ කියන්නේ මෛත්‍රීපාල සිරිසේන මහතා මේ විධායක බලතල පාවිච්චි කරන්නේ නැහැ කියපු ජනාධිපතිවරයා ඒව නැවත පාවිච්චි කරන්න ඕන කියලාද ඔබ කියන්නේ? නෑ නෑ. විධායක බලය පාවිච්චි කරන්න ඕනකම තියෙන්නේ මේ රට ආරක්ෂා කරගන්න. විධායක බලය තියෙන්නේ නැත්තම් පොල් ගන්න නෙමෙයිනේ. දෙන්නේ විධායක බලය කියලා එකක් දැන් දීලා තියෙනවානේ අපි. ඒක විධායක බලය දෙන්න ව්‍යස්ත. දැන් සමහර අය කියනවා විධායක බලය අයින් කරන්න. විධායක බලය අයින් කරන්නේ කොහොමද පලාත් සභාව තියාගෙන? මේකම මහින්ද රාජපක්ෂ ආතුමා වෙනමනුත් කරපු වෙනම ජනාධිපතින්ද කරපු කතාවක් තමයි විධායක අහෝසි කරන්න කියලා අනුරාධපුරේ කරපු කතාව. ඒ කියන්නේ විධායක බලය අපේ රටේ කේන්ද්‍ර වෙන සාධක තියෙන මේ ව්‍යවස්ථාව. ඒ කියන්නේ ඒක වැරදි කතාවක් කියලාද ඔබ කියන්නේ? වැරදි. විධායක අයින් කරන්න කියන එක වැරදි. මම ඉදත් කවදත් කියනවා. ඉතින් වර්තමාන ජනාධිපතිවරයාගේ ප්‍රධාන පොරොන්දු එතුමා 19 වෙනි සංශෝධනය 19 වෙනි සංශෝධනය හරහා යම් කොටසක් ඉවත් කරගත්තා. එතුමා යන්නේ එතෙන්ට. එතකොට ඔබ කියන්නේ එතුමා වැරදි ගමනකට යනවා නේද? නෑ. එතුමා විධායක බලේ ඉවත් කරගත්ත දේවල් තියෙනවා. ඒක ප්‍රශ්නයක් නෑ. එතුමාට තියෙන මේ රටට දෙන්න පුළුවන් සාධාරණ සීමාවක් ඉවත් කරන් තියෙනවා. එතුමා නෙමෙයි කවුරු වුණත් මේ රටේ. කවුරු විධායක ජනාධිපති වුණත් පළාත් සභා ක්‍රමයේ තියෙනවා නම් ඒ පළාත් සභා ක්‍රමයේ ගැට ගහලා තියෙන විධායක ජනාධිපතිවරයාට මේ විධායක ක්‍රමයේ අහෝසි කරොත් පළාත් සභා තිබියදී මේ රට කෑලි 9කට බෙදිලා යනවා. ඒක මේ දකුණට ප්‍රශ්නයක් නැතුණාට උතුරේ වෙලොව බෙදුම් වාදය නඩත්තු කරන පිරිසක් ඉන්නවා, තව පිරිසක් ඉන්නවා. ඒ වගේ තැනකදී ප්‍රශ්නයක්. හරිද? නමුත් කොහොම වුණත් පළාත් සභා ක්‍රමයේ තියෙද්දී දකුණේ හෝ උතුරේ වේවා විධායක අයින් කරන්න බෑ. එහෙමනම් අපිට අලුත්ම ක්‍රියාවලියකට එන්න ඕනේ මේ ඔක්කොම වෙනස් කරගත්. මම කියන්නේ එහෙම තැනකදී විතරයි ඒක කරන්න පුළුවන්. يعني විධායක වෙනුවෙන් පෙනී සිටින අලුත්ම සමාජිකයා අනිවාර්යයෙන් වීර කුමාර දිසානායක. අනිවාර්යයෙන්ම. ඒක මේ ව්‍යවස්ථාව දිහා බලලා නීතිය දන්න බොරුවට මේ පූචානම් කතා මේකට අවිල්ල කියනවා නම් දේශපාලනේ ඒක වැරදි. ඕවා දන්නේ නැතුව, ඕවා දන්නේ නැතිකම එක්ක බොරුවට විධායක අපි අහෝසි කරනවා කොහොම හරි කියලා. විධායක අහෝසි කරන්නේ කොහොමද පළාත් සභාවදී? ඉතින් මම ඔබෙන් අහපු උදාහරණ එකයි. ඔව්. වර්තමාන ජනාධිපතිවරයාගේ ප්‍රධාන ජනාධිපතිවරයාට උනත් විධායක අහෝසි කරද්දී ඔය ප්‍රශ්න ටික එනවා. අහෝසි කරනවා කොට නිකන් අහෝසි කරන්න බෑ. එහෙම අහෝසි කරන්න තමන්ට හිතනකොට මේ විධායක දැන් අයින් කරන්න ඕනේ කියලා කියල බෑ. අව දැන් මේ ආණ්ඩුවත් කියනවා. පහුගිය දවස්වලත් කිව්වා. එහෙම අයින් කරන්න බෑ. අනීතිය දන්න ඔබලා මේ වැඩසටහනට කවුරු හරි කෙනෙක් ගියන් අහන්න මේකයි විධායක අතර තියෙන සම්බන්ධය. හැබැයි ඔබ පැය කීපයක් ඇතුළත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමාජිකයෙක් බව ඔප්පු කරමින් ඉන්නවා. මොකද ওই විදිහටමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවට සම්බන්ධ පාර්ශව විධායක වෙනුවෙන් මේ පහුගිය වකවානුවේ පෙනී සිටියේ. නෑ රංගන. ඔබ පැය කීපයකින් ස්ථානගත වෙනවා. නෑ රංගන මගේ ඕනම් කතාවක මම CD එකක් තියෙන ඔබලාට එවන්න. මේ මම මීට කලින් 2015 දී 2014 මම හිටපු විස්තාවරයක් එක. ඒක ඇවිල්ලා මම හිතන්නේ අපි ජාතික නිදහස් පෙරමුණත් කවුරුත් මේක දන්නවා. මේ මේ රටේ විද්වතුන්ගේ පිරිසකුත් මේක දන්නවා. මේක එහෙම ආවට ගැට කරන්න බැරි එකක්. හැබැයි විශේෂයෙන්ම තියන්නේ එක ගැට ගහලා තියෙන මෙන්න මේ රටේ පළාත් සභා ප්‍රශ්නෙත් එක්ක බලය බෙදීමත් එක්ක ව්‍යවස්ථාවේ සඳහා ප්‍රතිපාදන එකතු වෙමින් පවතින ව්‍යවස්ථා වෙනසකට ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ඔව් ඒක සාර්ථක නැහැ මම බැලුවා. ඒක තාම අපිට කියන්න බෑ සාර්ථකයි ඔය කියන ක්‍රියාවලියට කියලා. ඒක තියෙන්නේ ආණ්ඩුකාරවරයාගේ බලතල
දුර්වල කරන්න. එතකොට ජනාධිපතිවරයා ආධිකාරවරයා නියෝජනය කරන්න කාවද? ජනාධිපති. ඒක තමයි. එතකොට එතකොට ජනාධිපතිවරයාගේ බලතල නෙමෙයි දෙය අයින් කරන්න උත්සාහ කරන්නේ. ඒක තමයි. ඒක තමයි මේ ගේම් එක. ඒක තමයි ගේම් එක. ඒක නොකළ යුතු දෙයක්. ඔබ කියන්නේ ඒ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ශව එකක වෙන්නේ නැහැ කියලාද? එකක වෙන්නේ නැහැ. එකක වෙන්නේ නැහැ. ඔබට විශ්වාසයි. මට විශ්වාසයි. මොකද ආණ්ඩුකාරවරයාගේ බලතල දුර්වල කරොත් කෙලින්ම ජනාධිපතිවරයාගේ බලතල කප්පාදු කරලා බෙදුම්වාදී රට දෙනවා. ඒක තමයි කරන්නේ. බලය බෙදන්න අත දෙනවා. රට බෙදන්න අත දෙනවා. ආණ්ඩුකාරවරයාගේ බලතල දුර්වල කරලා කොහොමද මේ බලය බෙදන්න ඉල්ලන කණ්ඩායමක් ඉන්න තැනක මේක පාලනය කරන්නේ? එහෙම පාලනය කරන්න බෑ. ඒක තමයි නෛතික සීමා. හැබැයි ඔබ 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 ඔය කියන කණ්ඩායමේ චන්ද්‍රිකා මැතිනි ඉන්න ව්‍යවස්ථාව සම්මත කරගත යුතුයි කියන මතයේ ඉන්නවා එතුමිය. මෙහෙමයි මට එතුමිය ඉන්න මතය හෝ තව කෙනෙක් පුද්ගලිකව ඉන්න මතය ගැන මට එක එක්කෙනාගේ මතවල උත්තර දෙන්න. එතුමිය ඔබ පක්ෂීය අනුශාසකවරියනි. ඒක වෙන්න පුළුවන්. මතදරන තිය මතදරන මතයක් තියෙන මම මේ දාතින දස්පරේ මම මේක සමගි කරන්න ඕනේ කියලා මම එලියට බැස්සේ. එහෙම වෙන්න පුළුවන්. මතදරන්න අයිතියක් තියෙනවා. ක්‍රියාවලියයි වැදගත් වෙන්නේ. මතයක් දරා ඉන්න පුළුවන් මෙහෙම කියලා එතුමියටත් ඉන්න පුළුවන් තව කෙනෙක්ටත් ඉන්න පුළුවන් මටත් ඉන්න පුළුවන් වෙයි. මේ ක්‍රියාවලිය රටට බලපාන්නේ කොහොමද කියන එක වැදගත් වෙන්නේ. එතනට මුහුණ දීමයි අපේ වගකීම. ඒවයින් තමයි මේ රට ස්ථාවර නැත්නම් බොරුවට ඇවිල්ලා ඔබලා ඉස්සරහ හරි රටේ ජනතාව විතර මම විධායකයා අහෝසි කරන්න ඉන්න පොරක් කියලා කිව්වට හරියන්නේ නැහැ. කෙරෙන්න කරන විදිහත් කල්පනා කරන්න ඕනේ. ඒ කියන්නේ 2015 ජනාධිපතිවරණයට අනවබෝධයෙන් දාලාද ප්‍රතිපත්ති ප්‍රකාශනයට ඒ කාරණාව ඔබ කියන්නේ. දාන්න නැති දාන්න නම් ඒ ක්‍රියාවලිය පෙන්නන්න ඕන. දාන්න නැති අහෝසි කරන්න පුළුවන්. අහෝසි කරනකොට ක්‍රියාවලියක් තියෙනවා. ක්‍රියාවලිය මං කිය. ක්‍රියාවලිය නැතුව අහෝසි කරන්න. ඒ ක්‍රියාවලියට තමයි ව්‍යවස්ථා සංශෝධනය අවිල්ල තියෙන්නේ. ව්‍යවස්ථා සංශෝධනය එක ප්‍රමාණවත් නැහැ. මේ ව්‍යවස්ථා සංශෝධනය එක කිසිදු විදිහක ඒ පැත්තේ ප්‍රකාශන අර විධායකයේ මේ තියෙන ටික කප්පාදු කරන්න මං හිතන්නේ ඒකේ අතුලේ මම දැක්කේ නෑ හොඳම දේවල් ටික. හැබැයි ඒ ආපු යෝජනාවල මං දැක්කා සමහර ඒවා ප්‍රායෝගික. දැන් බලන්න සමහර තැන්වල තිබුණා මොකද්ද පළාත් සභා වලට අදාළව දැන් ප්‍රාදේශීය ලේකම්වරු පළාත් සභා යටතට යවන. එතන ඒ වගේ දේවල් තිබුණා. මං හිතනවා තව අවුරුදු ගණනාවක් අවුරුදු 10කින් 15කින් 20කින් විතර හරිද 20කින් 25ක් විතර යනකොට පළාතක් වෙනුවෙන් සටන් කරන රජයේ නිලධාරියෙක් හැදෙන සමහර යෝජනා තියෙනවා. ඒක ඊ රාජ්‍ය ඇතුලේ. දැන් ඔබ බොහොම කතා කරාට ඔබට අදට කලින් නම් කතා කරන්න අයිතියක් තිබුණෙත් නැහැ. මොකද ව්‍යවස්ථාදක සභාවෙන් ඔබ ඉවත් වෙනවා. ඔය ඒක අපේ පක්ෂ තීරණයක්. ඒ වෙලාවෙ හිටු. ඒ කියන්නේ ඔබේ තීරණයක් නෙමෙයි. නෑ පක්ෂ තීන්දුවක් ගත්ත එකෙන් අයින් වෙනකොට මම අයින් වෙනවා. හොඳයි. අපි අවසාන විරාමය ලබා ගන්නවා. සීමාවෙන් එහා දේශපාලනය. ජාතික නිදහස් පෙරමුණේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විර කුමාර දිසානායක මහතා සමග අප ක්‍රියාත්මක කරන සලකුණ දේශපාලන සංවාදයේ අවසාන සාකච්ඡාව වටේට ප්‍රවේශ වෙන්නේ. මන්ත්‍රීතුමනි, ඔබගේ හිටපු නායකයා ඔබේ කණ්ඩායම් එහෙ මෙහෙ වෙනකොට ප්‍රවෘත්ති සාකච්ඡාවක යම් ප්‍රකාශයක් නිකුත් කරා. අපි එතුමගේ ප්‍රකාශය බලමු. අපි බොහොම ප්‍රජාතන්ත්‍රවාදී විපක්ෂයක්. මේ රටේ ඒකීයභාවය රකින්න, ජාතික ඒකාග්‍රතාවය රකින්න, මේ ආණ්ඩුව මේගෙන යන දේශද්‍රෝහී ප්‍රතිපත්තියට එරෙහිව ඉතාම අවදියෙන් අපි අපේ සටන කරනවා. සටන කරනකොට හුලං හමනවා. හුලං හමනකොට බුරුල් වෙච්ච නැටි තියෙන ගෙඩි බිමට වැටෙනවා. ඒක ස්වභාව ධර්මයේ නීතිය. අපි අපේ වැඩේ කරනවා. ඒ වැඩේ විතරයි අපි අවධානය දෙන්නේ, වෙන මොකුත් නැහැ. ඔබ බුරුල් වෙච්ච නැට්ටක් සහිත ගෙඩියක් මේකදී මට එහෙම අදාල නැහැ. එතුමටත් අදාල නැහැ ජනතා විමුක්තිනේ උඩ. මම ඒකට ඊළඟට එන්න හැදුවේ. ඔබ ඇතුළු කණ්ඩායමටත් එලියට ආවට පස්සේ ජනතා විමුක්තිනේ. එතකොට ඒක බුරුල් වෙච්ච ගෙඩියක් නැට්ටක් සහිත ගෙඩියක්. එතකොට ඒක විර කුමාරට අදාල නැහැ. එහෙම තනිත් ගියායට අදාල නැහැ. විමල් විරංශ මැතිතුමාටත් ඒක එලෙසම අදාල වෙනවා ජයිපෙන් එලියට එනකොට. ඔය ජයිප එතකොට එහෙම කියන්නේ ජයිපට අයිතියක් තියෙනවනේ එහෙම. දැන් අපි ජයිප එහෙම කියනවා අපේ හිත රිදුනානේ නේ. එහෙම කියද්දි මට එහෙම කියපේක වැරදි. එහෙම නෙමෙයි අපි කියන්නේ. දැන් මෙතුම එහෙම කියනකොටත් ඔබේ හිත රිදෙනවා. නෑ. මම වේලස්සනේ මොකම හිතන්නේ මේ වැඩේ සාය මම ඊගො මට අයින් කරලා මට ප්‍රශ්නයක් නෑ කියලා. ඒ කියන්නේ හાર્ට් ටෝක් ඔල්ද මං කොහෙද මට අයින් කරලා මට ප්‍රශ්නයක් නෑ. තව කට්ටියයිද? ජනිපෙන්. ඔව් හේ ඒ වගේ. ඔව් ඒක මන් දන්නේ නෑ. ඉතින් ඔවුන් මං ගත්ත දේශපාලන ක්‍රියාව මට ඒක අදාළ නෑ. ඔබත් එක්ක පළාත් සභා මන්ත්‍රීවරයෙක් එනවා. එතකොට ඔබත් එක්ක ජාතික සංවිධායකවරයා. ජාතික සංවිධායක හිටපු සංවිධායකවරයා එනවා. එතකොට ඔබ අදාළ නැහැ කියන්නේ. නෑ මම දැන් වෙන පක්ෂකනේ. ඔව්. මම ශ්‍රී ලංකාව. ඒක දැන් එතනින් කවුද එන්නේ කියන එක අදාළ නැහැ. ඔය එන්නත් පුළුවන් කියන මතයක් තියෙනවා. උන් අපිත් එක්ක ආශ්‍රය කරලා දැන් ගෙන්න ගන්න වැඩපිළිවෙලක් තියෙනවද ඔබට? නෑ එහෙම වැඩපිළිවෙලක් දාලා මම ගෙන්න ගන්න උන් මතයක් තුල මේ ගමන ආවොත් එහෙමයි. එහෙම මිනිස්සු එතනින් අරගෙන මේ වෙන ක්‍රමවේද වලට මේක කරන්න බෑ. උන් තේරුම් ගන්න ඕන කම තියෙනවා මේ මම කියන්නේ මොකක්ද.
ඒ ගමනට ජවය දෙනවන ඒකාබද්ධ පශය කවරුවරි මං කියන්නේ ඒ තම ඉතාම හොඳම දේ මේරට. දේශපාලනයේ ප්‍රතිමාරු සිද්ධ වෙද්දී ලන්සු තියෙනවා කියලා මතවාදයක් ගොඩ නැගුණා. ඒ පැත්තේ මේ පැත්තට මේ පැත්තෙන් ඒ පැත්තට යනකොට සාක්කු පිරනවා කියලා. ඔබට එවැනි චෝදනාවක් එල්ල නොවෙන්න හේතුවක් තියෙනවද? මට එහෙම චෝදනා එල්ල කරයි. මම බහුගිය දවස්වලත් දැක්කා ඩොලර් වලට යනවා එහෙම එහෙම කියලා තියෙනවා. මේක මෙහෙමනේ. එහෙම ගත්තොත් මේ මුළු මහත් දේශපාලන ඉතිහාසයෙන් ප්‍රතිමාරු කරපු ගාය ගොඩක් ඉන්නවා. දැන් විමල් විරවංශ එම මැතිතුමා ඇතුළු අපිත් පැත්තම් මාරු කරපු අයනේ. පක්ෂිකෙන් අපිට ඒ වෙලාවේ ඩොලර් හම්බුන්නේ නැහැනේ. මට හම්බුන්නේ නැහැ. මං අරගෙන නැහැ. කායින්වත් කිසිම දෙයක්. ඒ වෙලාවේ මං දරපු දේශපාලන ස්ථාවරයක් එක්ක. හැබැයි අපි දැක්ක මැතිවරණ සමයකදී මුසම්මිල් මන්ත්‍රීවරයා ඇතුළු කණ්ඩායමක් සල්ලි වලට ගන්න උත්සාහ කරපු එකක්. ඔබතුමන්ලා එය වීඩියෝ සහිතව සාක්ෂි සහිතව ඔප්පු කරලා පෙන්නුවා. ඔව් අනිවාර්යයෙන්ම. ඒ වෙලාවේ පෙන්වුවා. ඒ වෙයි තැන් වලදී ඔප්පු වුණා. එහෙම ඩොලර් වලට සිද්ධ වෙන්න පුළුවන් කියලා. ඔව් ඒක හරි. ඒක අපිම පෙන්වපු දෙයක්. මං කිව්වේ එහෙම දේවල් විය හැකිව දිනන නමුත් අපේ ක්‍රියාවලිය අපි එහෙම කරලා නැහැ. එහෙම කරා නම් අපි මෙච්චර විවෘත මනසකින් මේ දේශපාලන කාරණාට මැදිහත් වෙන්නේ නැහැ. එහෙම නැත්නම් අපිට එහෙම එකක් අරගෙන ගිහිල්ලා කොහේ හරි මුල්ලකට වෙලා ඉඳගෙන ඔය මොකක්වත් රටට කිය කිය මතවාද හදන්න දෙයක් නැහැ. පැත්තකට වෙලා වෙනම පෝෂණය වෙන ඉතින් මන්ත්‍රීකම විකුණන්න පුළුවන් හොඳ සාධකයක් නේද? විකුණලා වුණ පැත්තල්ලේ කවුරුකත් මට කියන්නේ නැහැ මේ ඇවිල්ලා මාධ්‍ය වලට ඇවිල්ලා මෙහෙම කරන්න අරම කරන්න එතන තියෙන මෙතන මොකක් කරගෙන මම මට රටට යම් ස්ථාවරභාවයක් මේ ප්‍රශ්නයක් කතා කරමින් ඉන්නේ. ඒකට ඔරොත්තු නොදෙන අය මං හිතුවා එහෙමනම් ඩොලර් වලට විකිණිච්ච අය කියලා. සමගියට උදව් නොකරන අය. සමගියට කතා නොකරන අය. එහෙමනම් ඔවුන් ඇයි කතා නොකරන්නේ? මේක හරිද වැරදිද? ඔවුන් උත්තර දෙන්නුනේ මේ රට. මම මේ කියන එක හරිද වැරදිද? සමගිය යුතුද නැන්ද? ඔබ කියන්නේ වීර කුමාර දිසානායක ලියන්න ඕනේ කිසිදු වරදානයක් වරප්‍රසාදයක් නොමැතිව ආණ්ඩුවට එක්කුණු අයෙක් විදිහටයි. ඔව්. මම ආණ්ඩුවට ආවම මොකක්වත් ඉල්ලුවේ නැහැ. අතර මම මේ දේශපාලන මතය කිව්වා. මම ජනාධිපතිතුමාට මම එනවා කියලා. මම එතුමාත් එක්ක විදිහ සාකච්ඡා කරනවා. මම කිව්වා මම එනවා මේ මතේ දැන් මම මෙයට කියලා තියෙනවා. මේ ප්‍රශ්නේ කතා කරලා තියෙනවා. මෙතිවරණේ ආසන්න වෙනකම්ම ඒ මතේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මෙතිවරණ ආසන්නයේනේ සුදේව මේ සම්බන්ධයෙන් දැන් මේ උණුසුම් සාකච්ඡා ඔබ දන්න මෙතිවරණ ආසන්නයේ කවුරු සාකච්ඡාවක් කරේ නැහැනේ. දැන් අපි යනවා ඒ සාකච්ඡා මේ ඊයේ පෙරේද වෙනකම් මෙහෙම ආවානේ. ඒ සාකච්ඡා ක්‍රියාවලිය මම දැනගත පළදායි නැහැ කියලා. ඒ පළදායි නැති නිසා තමයි මම මේ ප්‍රකාශය නිකුත් කරේ. මොකද මේ සාකච්ඡා ක්‍රියාවලිය තියෙද බිඳ වැටීම් තොරතුරු හොයලා බලුවට පස්සේ ඒක කිසිම මේ සාකච්ඡා කියලා නමට ගියාට ඇත්තටම සාකච්ඡා නෙමෙයි. ඒවා නිකන් තේරුමක් නැති විදිහට එකතු වෙන්න ඕනේ නැති විදිහට එකතු වෙන්න සාකච්ඡා කරපුවා. ඔබ කියන්නේ එකතු වුණොත් දිනන්න පුළුවන් කියලාද? එකතු වුණොත් ජයග්‍රහණය අනිවාර්යයෙන්ම කරන්න පුළුවන්කම තියෙනවා. ඒකත් අභියෝගාත්මකව තියෙන ලොකු සටනක් කරන්න වෙනවා. හැබැයි එක්සත් ජාතික පක්ෂය කියන්නේ 2015 අගෝස්තු මැතිවරණයේදීත් බුලත්කොළෙන් ඔය කට්ටිය එකට ගියේ අපි 106ක් ගත්තා කියලා. එකතු වුණත් එකයි නැතත් එකයි කියලා. එතකොට ඔබ ඔය කියන ප්‍රකාශය ඒකයි අතර තියෙන ගනුදෙනුව මොකක්ද? ඔව් එක්සත් ජාතික පක්ෂයට එහෙම කියන්න පුළුවන්කම තියෙනවා. හැබැයි එක්සත් ජාතික පක්ෂයට දැන් බැඳුම් කර චෝදනා රොම ඇවිල්ලා තියෙන්නේ. ඒ 2015 ආවේ මේ නේ 2015 ඇවිල්ලා තිබුණේ බැඳුම් කරන්නේ. එතකොට බැඳුම් කරේ තිබුණේ ලාවට. බැඳුම් කරේ දැන් මෙච්චර ලිහිලා තිබුණේ නැහැ. කෝප් කමිටුව වෙනකොට මේ තරම් ලිහිලා තිබුණේ නැහැ. කෝප් කමිටුව වල පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කළා. හරි අපි මෙහෙමයි කියලා. දැන් රට ඉස්සරහා ඒවා ඇවිල්ලා තියෙනවා. හැබැයි ඔබට සම්පූර්ණයෙන්ම ඔබ දැන් නියෝජනය කරන ඔබේ පක්ෂයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයාත් බොහොම පැහැදිලිව සඳහන් කරා මේ ආණ්ඩුව 2025 වෙනකන් යනවා කියලා. ඔව්. එතකොට ඔබ ඒ ආණ්ඩුවේ ඉන්නවද 2025 වෙනකන්? බලමු නේද? ඒ කියන්නේ දැන් තාම මට ඒ ගැන අධ්‍යයනය කරලා නැහැ නේ. මොකද්ද ක්‍රමවේද කියලා මම අද සමාජිකයෙක් වෙන්නේ මට උන් කියලා නැහැ නේ. ඒ සඳහා තියෙන තවත් බලන්න නැහැ. ඔබ පක්ෂයකට එකතු වෙනකොට ඔබ හිතන්න ඕනේ නේද? මේ පක්ෂයේ මහලේ කමරය බොහෝ පැහැදිලිව සඳහන් කරලා තියෙනවා 2025 වෙනකන් සම්මුතිවාදී ආණ්ඩුව ක්‍රියාත්මක වෙන්නේ කියලා. එතකොට දැන් ඔබ කියන සමගිය ඒ ප්‍රකාශය මොනවද මේ? ඌවා බලන්නේ නැතුවද ඔබ මේකට එකතු වුනේ? 2025 වෙනකන් ඔවුන් කියනවා මේ ආණ්ඩුව යනවා කියලා. ඔවුන් කියන්නේ පක්ෂයේ මහලේකම් කිව්වා. සාමාන්‍යයෙන් ආණ්ඩුවක් කරන් යනකොට වැනි ප්‍රකාශ හැමෝම අපි ආණ්ඩුව වැටෙන්නේ නැහැ කියලා. මම දන්නවා මීට කලින් මන්ත්‍රීවරු පාර්ලිමේන්තුව අනිත් පැත්ත මාරු කරන වෙලාවේ පාර්ලිමේන්තුවේ හොඳට කතා කරලා ආණ්ඩුව ආරක්ෂා කරලා අනිත් පැත්තට ගිහිල්ලා විපක්ෂය ආරක්ෂා වෙනුවෙන් කතා කරලා ආණ්ඩුව විවේචනය කරලා තමයි අනිත් පැත්තට ගිහිල්ලා වාඩි වුණේ. ඒ මේ දේශපාලන ක්‍රියාවලියක් පවත්තන් යන කාටවත් විරුද්ධව තමන්ගේ අදහස එකවර දාන්න බෑ. බලමු අපි. හැබැයි ජනාධිපති අගමැති 20-25 දක්වා ආර්ථික සැලසුමක් පවා ඉදිරිපත් කළා. ගොඩාක් සැලසුම් මේ රටේ හැදිලා තියෙනවානේ. 20-25 නෙමෙයි 20-30ටත් හැදුවා කි සැලසුම්. සැලසුම් ක්‍රියාත්මක වෙන්නේ බෑ. හොඳයි දැන් ඔබ නිරන්තරයෙන් කියන කාරණේ තමයි මේ එක්සත් ජනතා නිදහස් සන්ධාන කණ්ඩායම
එකතු කරන්න ඕනේ කියන එක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකතු කරගෙන ඒ කණ්ඩායම එකතු වෙන්න ඕනේ කියන එක. දැන් එහෙම කියලා ඒක නොවුන නිසා ඔබ එනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට. නොවුනා කියලා මම විශ්වාස කරන්නේ නැහැ. තව අවස්ථා තියෙයි. හරි. එහෙම වෙලා එකතු වුණොත්. ඔව්. එතකොට දැන් නැවතත් එක්සත් ජනතා නිදහස් සන්ධාන කණ්ඩායම හැදුනොත්. හැදුනොත්. ඔව්. එතකොට ඔබ ආයි ජනිපෙට යනවාද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ? ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැන් ඉන්නවා. ඉතින් මම ආපු පක්ෂෙ හැම ඉන්න පුළුවන් නේ. ඒ කණ්ඩායම එකට එකතු වෙන්න. ඒක බාධාවක් නැහැ නේ මට ඉන්න. ජනතා විමුක්ති පෙරමුණ පිළිබඳව මේ වන විට ඔබේ කියවීම කොහොමද? නැහැ ජනතා විමුක්ති පෙරමුණ පිළිබඳව තියෙන ජනතා විමුක්ති පෙරමුණ ඓතිහාසිකව කරපු භූමිකාවක් තියෙනවා. මේ භූමිකාව තමයි 2000 ඉඳලා මම අහන ප්‍රශ්න නිශ්චිත වෙන්න. මේ මොහොතේ ඔබේ කියවීම කුමක්ද ජනතා විමුක්ති පෙරමුණ පිළිබඳව? ඔව් ජනතා විමුක්ති පෙරමුණ ඓතිහාසික භූමිකාවක් කළා. මම හිතනවා ඔවුන්ට දැන් මේ රටේ භූමිකාවක් තියෙනවා. ඒක නිවැරදිව අතට ගත යුතුයි. ඔවුන් ඒ නිවැරදිව අතටගෙන තිබෙන අයුරු ඔබ හිතනවාද මේ මොහොතේ? නෑ තාම මට පේන්නේ ඔවුන් ඒක නිවැරදිවම අතට අරගෙන තියෙනවා කියලා. ඊළඟට ඔබ දැන් කණ්ඩායමක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එක් වෙනවා. මාධ්‍ය වාර්තා පළ වුණා චන්ද කිට්ටුව මේ වගේ එහා මෙහා වීම සිදු වෙයි කියලා. ඒකාබද්ධ විපක්ෂයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉන්න ඇමතුරු කණ්ඩායමක් යන සලකුණු ඒ වගේම සටහන් වෙලා තිබුණා වාර්තාවල. මොකක්ද ඒ ගැන අදහස? නෑ මම එහෙම වෙනවා කියලා මම මාධ්‍යවලත් දැක්ක. පාර්ලිමේන්තු සමහර වෙලාවට කතා කරද්දිත් එහෙම අය ආපු අයත් හම්බුණා ඇවිල්ලා තිබුණා. මම කියන්නේ ඒ දෙකම මේ දේශපාලනයේට අදාළ එකක් නෙවෙයි. වැදගත් වෙන්නේ දෙපාර්ශ්වයන්ම මේ වැඩේ සඳහා සමගිය සඳහා කටයුතු කිරීමයි ඉතා වැදගත් වෙන්නේ. එතකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතුරු සමගිය වෙනුවෙන් ඒකාබද්ධ විපක්ෂයට ගියොත් ඒ අය සමගිය වෙනුවෙන් ඒකාබද්ධ විපක්ෂයට යනවා ඒත් ප්‍රශ්නයක් නැහැ. සමගිය වෙනුවෙන් කතා කරනවා නම් සමගිය වෙනුවෙන් පෙනී හිටිනවා නම් ඒක තමයි වැදගත්ම දේ. හරි කොයි පැත්තේද ඉන්නේ කියන එක නෙමෙයි සමගිය වෙනුවෙන් කතා කිරීම. නමුත් අර පාර්ශ්වය තුල තිබුණු ප්‍රශ්නෙත් එක තමයි මම මේ පැත්තට එන්නේ. මොකද ඒ පාර්ශ්වයේ තිබුණු ප්‍රශ්නේ තමයි මේකට නම් අපි යන්නේ නැහැ. යන්නම බෑ කියන එක. ඒ කියන්නේ කිසිදු සාධාරණ හේතුවක් නෙමෙයි යන්න බෑ කියන්නේ. එක එක දැන් තියෙන්න පුළුවන් ආණ්ඩුව ඉන්න නිසා නැත්තම් මෛත්‍රීපාල ජනාධිපතිතුමාගේ මෙන්න මේ ක්‍රියාවලිය නිසා ඒ වගේ කාරණා මම කියන්නේ දේශපාලන වශයෙන් සාධාරණ වෙන්න ඕන කම තියෙනවා. අපි ඉන්නවද නැද්ද යනවද නැද්ද කියන එක මම හිතන්නේ කවුරුත් දේශපාලන වශයෙන් මේක සාධාරණීකරණය කරගෙන අපි මොකටද එකතු වෙන්න ඕන, මොකද්ද අපේ අරමුණ, කොතනටද අපි ඉලක්ක කරන්නේ, විවිධ පාර්ශවික කාරණා මත නම් ඔබ ඔය එකතු වීම කියලා සඳහන් කරන්නේ ඒ කණ්ඩායම ආණ්ඩුවට එකතු වීම කියන කාරණේද? ඒ කණ්ඩායම ආණ්ඩුවට එකතු වීම කෙසේ වෙතත් මේ කණ්ඩායමට එකට ඉන්න පුළුවන්කම තියෙන්න බෑ. ආණ්ඩුවට යන්න ඕනේ නැහැ. විපක්ෂය ඉඳගෙන එක ක්‍රියාමාර්ග වලට යන්න පුළුවන්කම තියෙනවා. එතකොට විශ්වාසයක් ගොඩ නැගෙන විපක්ෂය ඉඳගෙන එක ක්‍රියාමාර්ග වලට මැතිවරණයට එකට යන්න පුළුවන්කම තියෙනවා. විපක්ෂය හිටියට කමන්නේ නැහැ. එතකොට ආණ්ඩුව එක අර කණ්ඩායම මෙහෙමදී ආණ්ඩුව අර කණ්ඩායම ගැලවිය යුතු නැහැ කියනතර මම ඔබට මීට පෙර ප්‍රකාශ කළා. මොකද ඒ ගැලෙව්වොත් වෙන්නේ අර භයානක මං කිව්ව 2001 ප්‍රතිපලයේම ජනාධිපතිරය හුදකලා වෙලා යන එක යනවා. ඔබ කියන්නේ දැන් මේ කියන විදිහට 2025 වෙනකන් ගියත් ඒක ඒ විදිහට යන්න ඕනේ. එහෙමද කියන්නේ? නෑ. එහෙම වුණාට පස්සේ ඒකඟතාවය ඊට පස්සේ දේශපාලන වශයෙන් ටර්න් කරන්න පුළුවන් අවස්ථා ඕන තරම් තියෙනවානේ. මැතිවරණ තියෙනවා, මහා මැතිවරණ තියෙනවා. ආණ්ඩුවක් මාරු කරන්න පුළුවන්. තව එන ප්‍රශ්න තියෙනවා. ඒ ආණ්ඩුවේ තියෙන ප්‍රශ්න වලට ජනාධිපතිවරයාට හිතනවා විපක්ෂයට මේ කණ්ඩායම තමන්ට විශ්වාසව පක්ෂ නායකයා ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සන්ධානය ලෙස හැදුණු සන්ධානය අතේ තියෙනවනේ. එතකොට යා මුහුණ දෙන විදිහ මීට වඩා වෙනස් වෙනවා. ඒක මම මේ කියන්නේ. මේ தත්ත්වය වෙනස් කරන්න. ඒ කියන්නේ ඔබ කියන්නේ ජනාධිපතිවරයාට දැනට එතුමා ළඟ ඉන්න පිරිසේ ශක්තිය ප්‍රමාණවත් නැහැ කියලා. නැත්නම් එතුමාට විශ්වාස නැහැ කියලාද ඔබ කියන්නේ? ආ ඒක ප්‍රමාණවත්මදි. එතකොට එතුමා ළඟ ඉන්න කණ්ඩායම කියන්නේ മന്ത്രിවරු 40ක 50ක කණ්ඩායමක් නෙතන ඉන්නේ අමති දූරදරන. ඒ කණ්ඩායම තව වේගවත් වෙනවා නම් මේ ආණ්ඩුවේ තුලනේ එක්සත් ජාතික පක්ෂයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ සන්ධානය අතර තුලනේ සමාන වෙනවා ආසන්න අගයකට. එතකොට ශක්තිමත් වෙන්නේ ජනාධිපතිවරයා. ඒ කියන්නේ නොකිය කියන්නේ ඇමතිකම් අරගෙන එයාත් මේ පැත්තට එන්න ඕනේ කියලා නේ. ඔය ඇමතිකම් ගන්න බෑනේ මේ සුදේව. ඇමතිකම් කොහොමත් සීමාවක් ඇතුළේනේ තියෙන්නේ. දැන් ඇමති අර ව්‍යවස්ථාවේ තියෙන සීමාවක් තියෙනවානේ. හැබැයි සම්මුතිවාදයට එනකොට ඒක වෙනස් කරගන්න පුළුවන්. ඔව් ඒක අපිට බලන්න වෙන්නේ තත්ත්වයන්ට අනුව. මම කියන්නේ ඒක නෙමෙයි මම මේ පොදු දේශපාලන සීමාවෙන් පිට පැනලා දැනටත් තියෙන්නේ 19 වෙනි සංශෝධනය හරහා තිබිය යුතු ඇමති මණ්ඩලයට එහා ගිහිල්ලා දැන් ඉන්නේ. ඒ එහා ගියන හේතුව තමයි සම්මුතිවාදයේ කියන කාරණේට ආවට පස්සේ ඒක එහා යව ගන්න පුළුවන්. එතකොට ඉතින් ඔබටත් ඇමතිකමක් ගන්න පුළුවන්. ඒක අපි හැබැයි ඔබ ඒකට බලමු. ඔබ එකතු වෙන්න ඕනේ කියලා කිව්වට එක්සත් ජාතික පක්ෂය කියන්නේ ගමේ ආණ්ඩුවට එකතු වෙනවා නම් මහා ආණ්ඩුවෙනුත් යන්න. අපි හදන්නම් ආණ්ඩුව කියලා. එතකොට ඔය බලය නැහැ. එක්සත් ජාතික පක්ෂයට එහෙම කියන්න පුළුවන් මේ වගේ කඩලා බිඳලා වැටලා ඉන්න වෙලාවක
දැන් මේ කඩලා බිඳලා එක්සත් ජාතික පක්ෂය නෙමෙයි ආණ්ඩුව නියෝජනය කරන ඇමතිවරුත් කියනවා අපි හොඳටම දන්නවා එක්සත් ජාතික පක්ෂයත් එක්ක ගිහලා ආණ්ඩුව හදන්න මේ පැත්තේ කට්ටිය ඉන්නවා කියලා. ඔබට වඩා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිළිබඳව දන්නවනේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉතිහාසයේ ඉඳන් ඉන්නේ. ඔව් එහෙම ඇති. නමුත් ඒකක්වත් මේ දේශපාලනට අදාළ නැහැ. මේ රට පැත්තෙන් හිතන දේශපාලනට අදාළ නැහැ. රට පැත්තෙන් හිතන දේශපාලන න්‍යාය පත්‍රය ගැනයි මම කතා කරන්නේ. ඉතින් ඇමතිවරුන්ට ඕන නම් එක්සත් ජාතික පක්ෂයට යන්න පුළුවන්. නැත්තම් වෙන තමන් කැමති වපසරියක් ගන්නවා. නමුත් රට පැත්තෙන් හිතන දේශපාලන න්‍යාය පත්‍රයකට ගේනවා නම් මේ ආණ්ඩුව ගමන් කළ යුත්තේ මේ රට ගමන් කළ යුත්තේ කුමන දිශාවකටද කියන එකයි අපි අවතීර්ණය කරගන්න. අපි දැන් බැරි නම් ඒක අදින දිශාව අපි කල්පනා කරන්න ඕනේ. ඒක තමයි අපේ වගකීම. ඒ සඳහා උපාය තෝරන්න ඕන. ඒ තරම් ක්‍රියාමාර්ග තෝරන්න ඕන. ඒ සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ හදන්න ඕන. මේ තත්ත්වයේ දිගට ගමන් කරන්න දුන්නොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් විනාශ වෙලා, ඒකාබද්ධ විපක්ෂයත් විනාශ වෙලා, ඒ වටා ඉන්න අනෙකුත් වාමාංශික බලවේගත් විනාශ වෙලා රට අකර්මණ්‍ය වෙනවා. ඒ අකර්මණ්‍යතාවයටයි දැන් උත්තරේ ඕනේ. හෙට උදේට මේක කරන්න කියනවා නෙමෙයි. නමුත් එහෙම ඒ සඳහා කල්පනා කරපු වැඩපිළිවෙලකට පක්ෂ එන්න ඕන, දේශපාලන නායක වෙන්න ඕනි, රටේ ජනතාව පාක්ෂික කොටස් ගේන්න ඕන. එහෙම ලොකු ක්‍රියාදාමයක් මේකේ තියෙනවා. ඒ ක්‍රියාදාමයට අඩුම ගානේ අර ගහක් පැලයක් හැදෙන්න වතුර පොර දානවා වගේ කියලා මුල් බීජ ඒ ශක්තිමත් කරන්න ඕනි. එහෙම නොවීමයි මම මේ කියන්නේ. එහෙම කරගෙන යනවනම් ඒ ක්‍රියාවලිය අපිට පණ ගන්නන්න පුළුවන්. ඒ එහෙම උපායවල් දේශපාලනේ තියෙනවා. දේශපාලනේ ඔක්කොම කියන්නේ මේ වගේ විපක්ෂයට වැටුණාට පස්සේ උද්ඝෝෂණ සටන් පෙරමුණු වලින්ම ගොඩ දාන්න පුළුවන් තත්ත්වයක් නෙමෙයි තියෙන්නේ. ඒක නිසා ඒ පෙරමුණුත් හරියට මේ ශක්තිමත් නැහැ. ඉතින් ඒක නිසා වෙන වෙන සැලසුම් හැදුවට ඒ සැලසුම් ඇතුලේ ප්‍රායෝගික වැඩපිළිවෙළ නැහැ. ප්‍රායෝගික වෙන දේවල් නැහැ. දැන් මම දිනනවා කිව්වොත් එහෙම 2020 ජනාධිපති වෙනවා කියලා කල්පනා කරනවා නම් කවුරු හරි කෙනෙක් එතකොට එහෙම නම් තියෙන්න ඕන කමද? ඒකට අදාළ කවුද පක්ෂ මොනවද බලවේග? කොහොමද දෙමළ ජනතාව දිනාගන්නේ? කොහොමද මුස්ලිම් ජනතාව දිනාගන්නේ? මේ රටේ ජනතාව දිනාගන්න තු කාටත් නායකත්වය ගන්න බෑ. එතකොට මේ වගේ වෙච්ච ලොකු අපසරියක් තියෙනවා හිතන්න වෙච්ච. අද එහෙම සේයාවක්වත් පේන්නේ නැතුව ඒ වගේ සිහින දකිනවා. හරි එහෙම සේයාවක්වත් පේන්නේ. එහෙම මාවතකටවත් අවතින්න මේ ඉන්නේ 2018. කවුද සිහින දකින්නේ? දැන් සිහින දකිනා ඉන්නවා මං කිව්වා ඉතින් ගෝඨාභය රාජපක්ෂ රටේ ජනාධිපති කරන්න ඕන කියලා කට්ටියක් දුවනවා. හරි තව කට්ටියක් දුන බැසිල් රාජපක්ෂ රටේ ජනාධිපති කරන්න ඕනේ කියලා. මම කියන්නේ එහෙම බලාපොරොත්තු තිබුණාට වරදක් නැහැ. කාට හරි එහෙම මේ අපේම අය. අපි වටේ ඉන්නේ මේ එහෙම ඔබට අනුව 2020 ජනාධිපති වෙන්න ඕනේ කවුද? 2020 ජනාධිපති විය යුතු තියෙන්නේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා. හොඳයි අවසාන ප්‍රශ්නේ මම ඔබෙන් අහනවා. ඔබ අද දවසේ ඔබට අනුව 2015 දී ඔහු ජනාධිපති නොවිය යුතුව තිබුණේ. ඔහු 2015 ජනාධිපති නොවිය යුතු තිබුණේ අපි මෙතිවරණ ව්‍යාපාරයකට අවතීර්ණ වෙච්චා. අපි දන්නේ ඔහු ගත්ත ක්‍රියාමාර්ගය මොකක්ද කියලා. ඒ කියන්නේ පැහැදිලි කිරීමක් අපිට තිබුණේ. අපිට කතා කළා. එදා ඔබට වැරදුනා. නැහැ. එක්කෝදා ඔබට වැරදෙන්න ඕනේ. නැහැ. එදා හරි. එහෙනම් දැන් ඔබට වැරදෙන්න ඕනේ. නැහැ. එදා අපි හිටගත්ත කඳුරේ හරියටම හිටියා. දැන් මට වැරදිලා නෙමෙයි. මොකද එදා අපි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා දිනවන්න ඒ බලවේගෙත් එක මම කිව්වා අද මහින්ද සුළඟේ ඉන්නවා. එදා ජනාධිපතිවරණ අපේ අය පෝස්ටර් ගහන්න ගියාම ගහපු අය. දැන් මහින්ද සුළඟේ ඉන්නේ. හරිද? සමහර අය. එතකොට සමහර අය ඉන්නවාද එදා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා දිනවන්න කටයුතු කරපේ අද දැන් මහින්ද සුළඟ දිනවන්න කියන මම දන්නේ නැහැ. ඒකේ තියෙන තේරුම මොකක්ද කියලා. දැන් 2015 2015 සිරිසේන පැරදිය යුතුයි කියන මතයයි 2020 දිනිය යුතුයි කියන මතයයි ඔබ හප්ප ගන්නවා මේ. එතකොට දැන් නෑ 2020 2015 මෛත්‍රීපාල ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙල පිළිබඳව අපිට අවබෝධයක් නැත. හරිද? ඔහුගේ ගමන. ඊට පස්සේ තමයි අපි දැන් මේක බැලුවේ. ඊට පස්සේ එදා 2015 2015 ජනාධිපති නොවුණා නම් පොඩක් ඉන්න. ඔබට මේ මතය දරන්නේ කොහොමද? හරි, තත්ත්වයන්ට අනුවනේ. හසෙන් කඩම් වැටෙන්නේ නැහැ නේ මත තත්ත්වයන්ට අනුව. දැන් අපිට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා නැවත ජනාධිපති කරන්න බෑනේ මේ රටේ. ව්‍යවස්ථානුකූල පුළුවන් කමක් නැහැ. හරිද? ඒතකොට ව්‍යවස්ථානුකූල පුළුවන් කමක් නැත්තම් දුරපේන දෙයට වඩා දැන් ජනාධිපතිවරයෙක් ඉන්නවා. එතන බලනවා මේ ජනාධිපතිවරයාගේ සාධනීය ලක්ෂණ ඔහුට තව අවස්ථාවක් තියෙනවා. ඒ අවස්ථාවට පෝෂණය කරන්න පුළුවන්. ඒක තමයි පහසුම දේ. ඒ කියන්නේ එතුමා අකමැති දෙයකට ඔබතුමාලා බලෙන් එතුමා තල්ලු කරන්න උත්සාහ කරනවා එහෙමද? එතුමා අකමැතිද නැද්ද කියන එක තීරණය වෙන්නේ මේ රටේ ජනතාවගේ ඔහුගේ භාවිතාවත් එක්ක. රට කිව්වොත් එහෙම එතුමා මේ පක්ෂේ කිව්වොත් එහෙම එතුමාට එන්න කියලා එතුමා 2015 රට කිව්වේ මොකද්ද? 2015 රට කිව්වේ මහින්ද රාජපක්ෂ ජනාධිපති කරන්න කියලා. 2015 අපි සටන් කරේ කරන්නේ නෑ. මම රට කිව්වේ මොකද්ද කියලා ඔබ දන්නවද? මේ ව්‍යවස්ථාව ඒකා විධායක ජනාධිපති ධූරය කියන කාරණාව 2015 ප්‍රධාන සටන් පාඩයක් කියලා අනිවාර්යයෙන්.
ඔය එතකොට 2005 රට කිව්ව මොකද්ද 2005 එක අයින් කරන්න කියලානේ හරි නැවත කියයි අපි අපි අපිත් කිව්වා 2015 වෙනකොට අපි සමුළු තියලා කිව්වේ මොකද්ද ව්‍යස්ත අලුත් ව්‍යස්තාවක් ගේන්න හරි අලුත් ව්‍යස්තාවක් ගෙනල්ලා ඒව අහෝසි කරගෙන යන ගමන මම සංඝ සමුළු වලට ඒව ගියා හැබැයි අපි දේශපාලන ප්‍රවාහයක ගමන් කරද්දී ඒ ප්‍රවාහයත් එක්ක හිටියා නමුත් ඒ ක්‍රමවේදය දැන් වෙනස් වෙලා තියෙනවා හොඳයි ඔබෙන් මේ ක්‍රමවේදය වෙනස් වෙච්ච නිසා සුදේව දැන් විය යුතුව තියෙන්නේ රට නිසි තැනට කරකවන එක අරව ඕනනම් අපිට ට්‍රින්ගම් වගේ හපහප ඉන්න පුළුවන් නමුත් රට වැටෙනවා අපි හපනවා ඔබෙන් අද අහපු බොහෝ ප්‍රශ්න වලට ඔබ කිව්වා බලමු කියලා ඔව් ඔබ ගත්ත තීන්දුවත් එක්ක ඔබේ දේශපාලනයේ හෙට දවස ගැන ඔබට තියෙන්නේ පැහැදිලි චිත්‍රයක්ද අපැහැදිලි චිත්‍රයක් අනිවාර්යෙන්ම මම ගත්ත තීන්දුව සම්බන්ධයෙන් පැහැදිලි දේශපාලන විග්‍රහයක් සහිතව ගත්තේ වගේම ඔබ දන්නවා මම මේ වාර්තාව මාධ්‍ය වෙත නිකුත් කරා මුලින්ද ලඟට ඉතිහාසෙත් එක්කලා මම නිකන් මේ දැන් ඇවිල්ලා බැහැලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමාජිකත්වයක් ගත්ත නෙමෙයි මගේ මුළු දේශපාලන ජීවිතයත් පිටු 12ක දේශපාලන වාර්තාවක් තියෙන පහුගිය දේශපාලන ක්‍රියාමාර්ග සියල්ල සම්බන්ධ මේක මාධ්‍යට මම දීලා තමයි මේ දේශපාලන තීරණේ ගත්තේ. ඒතර මේ දේශපාලන වාර්තාව මත මගේ ක්‍රියාමාර්ග සම්පූර්ණයෙන්ම සම්බන්ධ නැතුව මම හිතන්නේ නැතුව බලන්නේ නැතුව එකපාරට ඇවිල්ලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමාජිකත්වයක් ගත්තා නෙමෙයි. හොඳයි. අපි සාකච්ඡාව ඉදිරියෙන් අවසන් කරනවා. නැවතත් හමු වෙන බලාපොරොත්තු වෙමි. ඔබට සමු දෙනවා. බොහොම ස්තුතියි. ඉදිරියටනි වැඩි සිටියට ස්තුතියි. දේශපාලනයේ සීමාවෙන් එහා සාකච්ඡා කරන්න අපි ලබන සතියේත් ඔබ මුණ ගැහෙනවා. ඒත් එක්ක ඔබට සුවදායි සතියක්.